ආයුබෝවන් සුබ සුන්දර සන්ධ්‍යාවක් වේවා ඔබ හැමෝටම. අපි අද රැස් වෙලා ඉන්නේ හේතුව ප්‍රධාන කාරණේ මොකක්ද කියලා හැමෝම දන්නවා. මට තප්පරයක් දෙන්න වැඩි වෙලාවක් ගන්න මේ සංවාදයට ඉඩ අවශ්‍ය කාල වේලාව අවශ්‍ය නිසා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ sannivedana කතිකාව අපි දෙසතියකට වරක් අවුරුදු ගාණක් තිස්සේ දැන් මෙහෙම මේ පවත්වාගෙන ඉන්නේ ශ්‍රී ලංකාවේ සාහිත්‍ය කලාව විචාරය පිළිබඳ සංවාදයක් මේ රටේ අපට පුළුවන් විදිහට ඇති කිරීමේ අරමුණින් තමයි අපි මේ වෑයම පුවත්පත් මණ්ඩලයේ විදිහට ගන්න. ඉතින් අපි දැන් අලුත් නිවහනක පැවැත්වෙන පළවෙනි sannivedana කතිකාව විදිහටත් මේ වැඩසටහන වාර්තාගත වෙනවා. ඒකත් අපිට විශේෂ කාරණයක්. ඊළඟට අපි අද sannivedana කතිකාව ඇතුලේ සාකච්ඡා කරන කෘතිය ඉතාම විශේෂ කෘතියක් නිසා අපට අද ඒ විශේෂත්වයක් තියෙනවා. ප්‍රේමසරය පාසිංහ කියන චරිතය මම හිතන්නේ මේ රටේ නොදන්න කෙනෙක් නැති තරම් කුඩා දරුවෙක් පවා මේ චරිතය හොඳින් දන්න බව අපි හැමෝම දන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ කතා කරනකොට ඒ පිළිබඳ අලුත් ඒ වගේම විශේෂ තීරණාත්මක කාරණා ගණනාවක් අපේ ලෝකයට එකතු කරපු sannivedakayak හැටියට ප්‍රේමසරය පාසිංහ මහත්තයා අපිට විශේෂයි. හැබැයි අපි බොහෝ අය දන්නේ ක්‍රිකට් sannivedakayak ක්‍රීඩාව පිළිබඳ අලුත් දෙයක් කරපු කෙනෙක් විදිහට. හැබැයි ඉතින් මේ චරිතය අධ්‍යයනය කරනකොට අපිට මේ ප්‍රේමසරය පාසිංහ කියන චරිතේ විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කරන අපූර්ව බොහොම වටිනා චරිතයක් බව තමයි අපි අධ්‍යයනය කළ යුතු චරිතයක් බව තමයි අවධාරණය වෙන්නේ. ඒක පැත්තකින් ගුරුවරයෙක්, අනිත් පැත්තෙන් sannivedakayak, තව පැත්තකින් බැංකු නිලධාරියෙක්, තව පැත්තකින් පුවත්පත් කලාවේදියෙක් ආදි වශයෙන් ශ්‍රේෂ්ඨ ගණනාව නියෝජනය කරපු විශිෂ්ටයෙක් අද අපේ කතිකාවට තේමා වෙන්නේ. එතුමා පිළිබඳව ලියවුණු එතුමාගේ චරිතාපදානය ප්‍රේමසරය පාසිංහ චරිතාපදානය. අපි මේ වෙලාව මතක් කරන්න ඕනේ මේ කෘතිය රචනා කරපු අතුල රංජිත් මහත්මයා. එතුමා බොහොම කැපකිරීමක් කරලා මේ වැඩේ සාර්ථකව නිම කරලා තියෙනවා. ලංකාවේ චරිතගත සාහිත්‍යයට ඉතාම විශේෂ කෘතියක් සම්පාදනය කළා කියන හැඟීම අතුල ඔබට තියෙන ඔබ සතුටු වෙන්න ඕන. මේ වගේ චරිතයක් පිළිබඳ අපේ දරුවන්ට, වැඩිහිටියන්ට, ලෝකයට මේ දැනුම බෙදා දීමට දායක වීම සම්බන්ධයි ඔබේ කාර්ය අගය කිරීමේ අරමුණත් අපි අතර තියෙනවා. ඒ නිසා වැඩි කාල වේලාව ගන්න නැතුව අපි බොහොම ආදරෙන් අද මේ සභාවේ ප්‍රධාන වශයෙන් අදහස් ඉදිරිපත් කරන අපේ හිටපු මැතිවරණ කොමසාරිස්තුමා මහින්ද දේශප්‍රිය මහත්මයා, එතුමා හරිම රසිකයෙක්. ඇත්තටම අපිට වටින සම්පතක් මේ වගේ කටයුතු වලට නිතර සම්බන්ධ වෙන අපිටත් ආඩම්බරයක් අද වැඩසටහන සම්බන්ධ වීම පිළිබඳ ප්‍රකට සමාජික ක්‍රියාකාරිකයෙක් මංජුල ගජනායක මහත්මයා, සමන්නතා උදහිටි මහත්මයා ප්‍රවීණ මාධ්‍යවේදී අද සම්බන්ධ වෙන්න හිටියත් එතුමාට සම්බන්ධ වෙන්න හැකියාවක් නොලැබෙන බව දැනලා තිබුණා. ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මිය, දයාශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ මහත්මයා ප්‍රවීණ මාධ්‍යවේදී ඇතුළු ඔබ සියලු දෙනා ආදරයෙන් පිළිගන්න ගමන් මම මේ වැඩසටහනට ප්‍රවේශයක් හැටියට මේ අරමුණ සහ මේ අද වැඩසටහනේ මේ කතිකාවට ප්‍රවේශයක් ලබා දෙන්න කියලා මම ආරාධනා කරනවා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අපේ සභාපතිතුමාට සබරගමු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහින්ද පතිරණ මහත්මට බොහොම ස්තුතියි කන්දපොල මහත්මයා. අද මේ ප්‍රධාන පීඨිකාවේ සිටින අපේ ප්‍රේමසරය පාසිංහ මැතිතුමා, මහින්ද දේශප්‍රිය මැතිතුමා ඇතුළු මේ ප්‍රවීණ විද්වත් මණ්ඩලය, ඒ වගේම මේ
අපේ ශාලාවේ සිටින අනේ සියලුම සම්භාවනීය අමුත්තන් සියලුම දෙනා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. මං හිතන්නේ පුවත්පත් මණ්ඩලය කරන මේ සන්නිවේදන කතිකාවේ ඉතාමත්ම සුවිශේෂී කඩයිමක් තමයි අද මේ මොහොතේ අපි පසු කරමින් සිටින්නේ. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පබ්ලික් ෆේස් එක, මහජන මුහුණ, විශේෂයෙන්ම මේ ක්‍රිකට් ක්‍රීඩා සංවාදයේ මහජන මුහුණ කවුද කියලා ඇහුවොත් මම හිතන්නේ අපිට નિરાයාසයෙන් මතක් වෙන්නේ පේමසරය පාසි. මොකද ක්‍රිකට් කියනකොටම අර අපිට ඉස්සර සබන් කියනකොට සන්ලයිට් මතක් වෙනවා වගේ. ඒක වෙළඳ නාමයක් වුණාට අපි ඒ වගේම සමහර විතාව තාමත් අපි PVC නල වලට කියන්නේ එස්ලෝන් බට කියලා. ඒ තරමට ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සමීප ඒහා අවියෝජනීය විදිහට බැඳුණු නමක් තමයි ප්‍රේමසර අපාසිංහ කියන්නේ. එතකොට එතුමා ලංකාවේ හවුස් හෝල් නේම් එකක්. අපේ ගෙවල් වල විශේෂයෙන්ම එක් පැලැන්තියක විතරක් නෙමෙයි, අපි දන්නවා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තිබුණේ එක්තරා පන්තියකට සීමා වෙලා. කිසියම් ප්‍රභූ පැලැන්තියක මේ ක්‍රීඩාව තිබුණේ, ක්‍රීඩා රසිකත්වය පවා එතන තිබුණේ. හැබැයි ප්‍රේමසර මහත්මයාගේ විස්තර විචාර, ඒ උද්වේගතර හැඟීම් ප්‍රකාශ කිරීම, ඒ සිදුවීම් රසවත් විදිහට ඉදිරිපත් කිරීම වගේ දේවල් නිසා ක්‍රිකට් කියන එක මහජන අවකාශයන් වල, පබ්ලික් ස්පේසස් වල කතාබහට ලක් වෙන, ඒවට ගැමියන් සම්බන්ධ වෙන, සාමාන්‍ය පොදු මහජනතාව සම්බන්ධ වෙන ක්‍රීඩාවක් බවට පත් වුණා. මම හිතන්නේ මේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අර ප්‍රබෝ සමාජයෙන් එළියට ගෙන යාම සඳහා මම වැඩියෙන්ම කැමති වෙන්නේ ප්‍රේමසර අපාසිංහ මහත්මයා කරපු ඒ දායකත්වයෙන්. මොකද එතුමාට පුළුවන් වුණා මේ ක්‍රිකට් ක්‍රීඩාව එක්තරා ආකාරයකින් මහජනකරණය කරන්න, ඒක මහජන ක්‍රීඩාවක් බවට පත් කරන්න එතුමාට හැකි වුණා. ඒක ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් අතිශයම වැදගත් කාරණයක්. ඒක නිසා අපි අද මේ කතා කරන්නේ එවැනි පුරා වෘත්තමය පුද්ගලයෙක් පිළිබඳව. ඇත්තටම ලෙජෙන්ඩරි පර්සන් කියන ලෙජෙන්ඩරි කැරක්ටර් එකක්. එතුමා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පුරා වෘත්තයක්. ලංකාවේ කවදා හරි ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ ඉතිහාසය ලියවෙනකොට, ක්‍රිකට් ක්‍රීඩාවේ මහා වංශය ලියවෙනකොට ප්‍රේමසර අපාසිංහ කියන්නේ අපට මගහැරලා යා නොහැකි. ඒ කියන්නේ ඔහුගේ අතීතයත්, ක්‍රිකට් ක්‍රීඩාවේ අතීතයත්, ඔහුගේ ඉතිහාසයත්, ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසයත් එකයි වගේ අදහසක් අපට කියන්න පුළුවන්. ප්‍රංශ ජාතික ජැක් ඩෙරීඩා ඔහුගේ 1967 ඇමරිකාවේදී කරපු සයින් ස්ට්‍රක්චර් ඇන්ඩ් ප්ලේ කියන දේශනයේදී ඔහු කතා කළා වෙස්ටර්න් සයන්ස්, එහෙම නැත්නම් වෙස්ටර්න් මෙටාෆිසික්ස් බටහිර පාරභෞතිකය වෙන් කරන්න බැහැ අපි මේ කතා කරන සාමාන්‍ය භාෂාවෙන් කියලා. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් මේක වෙන් කරලා හඳුනා ගන්න බැහැ. ඒ භාෂාවත්, ඒ පාරභෞතිකයත්, ඒ කියන්නේ මෙටාෆිසික්ස් එකත් දෙකම එකට ගලවන්න බැරි විදිහට බැඳිලා තිබෙන්නේ. අනේ ඒ වගේ තැනකින් තමයි අපට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය පිළිබඳ කතා කිරීමේදී මේ පුරාවෘත්තමය ඈපාසිංහ නාමය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එවැනි පුජ්‍යලයක පිළිබඳ ඉතාමත්ම සාරගර්භ කතිකාවක් කිරීමට තමයි අද අපි මේ සූදානම් වෙන්නේ. ඒකට සුදුසු සියලුම සුදුසුකම් සපිරි අපේ මහින්ද දේශප්‍රිය මැතිතුමා. මම දන්නවා එතුමා
එතුමා මේ සමාජ ජාලාවල බොහෝම සක්‍රියයි. එතුමා බොහොම උද්‍යෝගයෙන් යුතුව Facebook සටහන් තියෙනවා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්. අපි ඒවා කියවනවා. ඇත්තටම මම එහෙම සමහර තරඟ තියෙනවද කියලා දැනගන්නේ මෙතුමාගේ Facebook සටහන් හරහා. ඒ කියන්නේ මට මේ ක්‍රිකට් එන්නේ එන්නම පරාජය වෙන පසුබිමක් ඇතුලේ මම දැන් ක්‍රිකට් පිළිබඳ මගේ උනන්දු ඉතාමත්ම අවමයි. හැබැයි මෙතුමා දාන post නිසා මෙහෙම තරඟයක් තියෙනවා කියලා මට දැනුම් දීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒ තරමට එතුමා ඒ ගැන උනන්දුයි. එහෙම මේ පීඨිකාවේ නිසා ඉතාමත්ම සුදුසුයි මේ සම්බන්ධයෙන් කතා කරන්න. මේ අතුල මහත්මයාගේ කෘතිය පාදක කරගෙන මේ චරිතය පිළිබඳවත් ලංකාවේ ක්‍රිකට් පිළිබඳවත් කතා කරන්න සුදුසුම ෆෝරම් එක සංසදය එකතු වීම මේ කියන එක තමයි අපේ හැඟීම. ඉතින් මේ කතිකාව පුවත්පත් මණ්ඩලයේ විදිහට අපි කරන්නේ අත වශයෙන්ම මේක කාලාන්තරයක් තිස්සේ කරගෙන යනවා. මේ වගේ කුඩා කණ්ඩායමක් එකතු කරලා, මහා කණ්ඩායමක් නෙමෙයි කුඩා කණ්ඩායමක් එකතු කරලා මේ සංවාදයේ සමීපව එහෙත් ගැඹුරට ගෙන යන්න තමයි අපි ආරම්භ කරන්නේ. සාමාන්‍යයෙන් මෙවැනි සංවාද, මෙවැනි පොත් එළිදැක්වීම වගේ දේවල් මේ ඒතරම් ගැඹුරට සාකච්ඡා කරන්නේ නැහැ දේවල්. ඒකට හේතුව මහා විශාල ශාලාවල මහා ජන සහභාගීත්වයක් සහිතව ඒව සිද්ධ වෙන්නේ. නමුත් මේ ආකෘතියට වඩා වෙනස් එකක්. මේ ආකෘතිය තුළ අපි බලාපොරොත්තු වෙන්නේ මේ පීඨිකාවේ අපි මෙතන මේ පීඨිකාවේ ව්‍යුහය විසින් කිසියම් උඩකින් තියලා තිබුණට මේ පීඨිකාවත් මේ ශාලාවත් එකම ආකාරයේ සංවාදයක් ගොඩනගන්න පුළුවන්, මුහුණට මුහුණ සමීප සංවාදයක් ගොඩනගන්න පුළුවන් ආකාරයකට තමයි අපි මේක කුඩා කරලා තිබෙන්නේ. කුඩා කණ්ඩායම් සංවාද, එහෙත් ගැඹුරු සංවාදයක් අපි කරන්න අපේක්ෂා කරනවා මේක හරහා පොදුවේදී. අද ඒ සඳහා ඒකට අවස්ථාව ලැබිලා තිබෙනවා. පොත්පත් මණ්ඩලයේ විදිහට මේකට පැමිණි සියලුම දෙනා ඉතාමත්ම ගෞරවයෙන් නැවතත් පිළිගනිමින් ඉතාමත්ම හරබර සංවාදයකට ඔබ සියලු දෙනාට ආරාධනා කරමින් මම නවතිනවා. බොහොම ස්තුතියි. අපි හොඳ ප්‍රවේශයක් එතුමා ලබා දුන්නේ අපේ කතිකාවට සංවාදයට. ඒ සංවාදය ආරම්භ කිරීමට මත්තෙන් මම කැමති තව විශේෂ කාරණයක් එක මිනිත්තුවක් අරගෙන කරන්න. මේ අපි විශේෂයෙන් පොතක් වගේ අපි සාකච්ඡාවට ලක් වෙනකොට ඒ කතුවරයා පුවත්පත් මණ්ඩලයේ පුස්තකාලයට ඒ පොතේ පිටපත පරිත්‍යාග කරන සම්ප්‍රදායක් අපි තියෙනවා. ඒ සඳහා අපි අවස්ථාව සලසා ගන්නවා අපේ අතුල රංජිත් මහත්මාටත්, ප්‍රේමසර ඇපාසිංහ මහත්මාටත් ආරාධනය කරනවා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය වෙනුවෙන් මේ පොත පිළිගන්නන්නට. ඒ සඳහා මේ පොත පිළිගන්නට ආරාධනය කරනවා සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ඔබ සියලු දෙනාට. හොඳයි, එහෙමනම් අපි දැන් අර අපේ සභාපතිතුමා කිව්වා වගේ ක්‍රිකට් පිළිබඳ තීරණාත්මක අවධියක ඒ පිළිබඳව බොහෝ දෑ එකතු කරපු කතා කරපු සංනිවේදකෙක් විදිහට, එතකොට බොහෝ දේවල් අලුතින් අපේ සංස්කෘතියට විශේෂයෙන්ම මේ එතුමගේ විශේෂයෙන් මතක් කළ යුතු දෙයක් තමයි ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් විස්තර ප්‍රචාර ඉදිරිපත් කරනකොට සිංහල භාෂාවේ අලුත් වචන එකතු කරපු අවස්ථා අපි දැකලා තියෙනවා. ගොඩක් අය වෙලාවට මේක අපේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් යොමු නොවුන දෙයක්. අලුත් වචන සිංහල භාෂාවට එකතු වෙච්ච අවස්ථාවේ අනුව භාෂාව පෝෂණය කරන්නත් අපේ ඇපසිංහ මහත්මයා දායක වෙලා තියෙනවා. කතා ගොඩාක් තියෙන ඇපසිංහ මහත්මයා පිළිබඳ මේ ටික ටික අපි කතා කරමු. මේ සංවාද යන අතරතුරේ මහා අපූර්ව චරිතයක් ඇත්තටම. ඒ අතරේ අපි කැමති අතුල මහත්මයා රචනා කරපු මේ කෘතිය චරිතාපදාන සාහිත්‍ය පැත්තට ඒකේ වටිනාකම පිළිබඳවත් මේ සංවාදයේ ඇතුළෙම යම් මතයක් ගොඩනගන්න පුළුවන් නම් අපි මේ පටන් ගමු අපේ සංවාදය. අපේ
මහින්ද දේශප්‍රිය මහත්මයාගේම මම කැමති එතනින් පටන් ගන්නවා. අයිබෝන් සියලු දෙනාටම සමහර ලාවට මේ කරුණු කතා කරන උනාම අන්තිමට කතාව ලැබෙන එකක් අවුලක්. ඒ වගේම මුල්ම කතාවක ලැබුණත් අවුලක්. ඒක හරියට අර ඇල ඉස්සරහම ඉන්න ගොවියයි ඇල අන්තිමට ඉන්න එක්කෙනාට වගේ. ඇලේ මැද හරියේ ඉන්න අය කොම් වතුර ගත්තම ඇලේ අන්තිමට ඉන්න එක්කෙනාට කතා කරන්න වෙන්නේ නැහැ. කලින්ම ඉන්න එක්කෙනාට වෙන්නේ වතුර අරපු ගමන් එයාගේ කුඹර හේදිලාම යනවා. මොකද අපේ සභාපතිතුමා සොරව ඇරියනේ. අපි ඔක්කොම හොදගෙන ගිහිල්ලා ඉවරයි. දැන් අපි කතා කරන්න බලමු. හැමදෙරටම නාම තීෂ්ටුති. ප්‍රේමසරාපතිගේ මාතට ප්‍රේමසරාපතිගේ සර් කියනවාද මහත්තයා කියනවාද අයියා කියනවාද කියන එක ගැන කාටත් වචන දිනන අභියෝගයයිද? ഇതുවලම් මට හැම තිස්සම මොනවද මයින්ද කොහොමද? මම කිසිම ආමන්ත්‍රණයක් නොකරපු කෙනෙක්. මොකද මං කදවසක් සර් කිව්වම මට සර් කියන්න එපා. මගේ ගෝලිය තමයි මට සර් කියනවා කියන්න ඕනේ. මගෙන් ගණන් ගන්නවා. මම ඉතින් ගණන් තියනවා. මම ගණන් ගන්නේ. මං කිව්වා මේ හිත නොරිද වෙන්න අපිට නැතිව කතා කරන්න බැරි එක. ඔබතුමාගේ ගණන් ගන්න උත්සාහ කරා ඒක බැරි වුණා අයියෝ. ආ බැරි වුණා නම් ආයි සර් කියන්න ඕනේ නැහැ. ඇත්තටම ඉතින් කවුරුත් හිත රිදෙන්න කතා කරන්නේ නැහැ නේ. හැමෝම ඇඳ බැලඳගෙන අපේ මයින්ද බදරන සෞර්ධයක් කීවා වගේ ඔක්කොගෙම හිත දිනාගෙන ඒක කරන්න පුළුවන්කම තිබුණා. මේ පොත ගැනනේ අපිට කතා කරන්න තියෙන්නේ. පොත ගැන පිටින් ඒවත් මට කතා කරන්න තියෙනවා. මගේ මෙතුමගේ සම්බන්ධේ ක්‍රිකට් ලෝලියෙක් විතරක් ඇති වෙච්ච එකින්ද නෙවෙයි. වැරදීමකින් එතුමා ක්‍රිකට් වලට ආවා වගේ චන්ද්‍රනිවාසයට කවුරුත් නැතුව ගහන්න ගිහිල්ලා කන්දාමි සර් අරගෙන වලල්ල දින දනේ ගැනීම ඌරයි කියලා කිව්වා වගේ ඒකේ හොඳ කැල්ලක් තියෙනවා. දැන් මම තුමාට දර ගහන් ඉන්නකොට ඔබ දනේ හංගලා තියෙන පොළොවට ඒකට එළියට ගැනීම කිව්වා. ආයේ ළඟට එනකොට හිතුවලු අර පොළොවට හංගපු එක අරන් හොයන් වරන් කියලා ඒක තියෙන්නේ කොහෙද කියලාවත් මම දන්නේ නැතේ කියලා. ඇයි තේරුණ විදියට වරදක් කරයි කියලා හිතන්නේ නැහනේ. හිතලා තියෙන්නේ මේ ක්‍රිකට් දක්ෂතාවයේ අංගම් හිටියයි කියන එක. දැන් අපි ආජ්‍යෝ කනසාමි සර්ගෙන් එහෙම ඇවිල්ලා ක්‍රිකට් වලට ආව වගේ මාත් අහම්බෙන් උඹලංගොඩ පොඩි ක්‍රිකට් ක්ලබ් එක ලේකම් වෙලා ක්‍රීඩා ලේකම් වෙලා ඉඳලා රැස්වීමට ගිහිප වෙලාවේ බාණ්ඩගාරිකේ ඉල්ල අසුනාම ගාල්දිච්ච ක්‍රිකට් සංගමේ බාණ්ඩගාරිකේ වුණා. දේශපාලනඥයෝ ඉඳලා රූපකරණදිලේ මහත්තයා එමෙහෙම ඉඳලා ලෝරණ සමරසේන අපේ මිතුරා මෙතුමත් හොඳට දන්න කෙනෙක් ඉඳලා අයින් වෙලා ගිහිල්ලා ආනපුංචිය මහත්මයා සභාපති වෙලා හිටිය. පස්සේ එක සැරේට ආනපුංචිය මහත්මයා ක්‍රිකට් බෝඩ් එකේ නු සභාපතිකම නැති වුණා. දැන් මන් තේරුමක් නැහැ මේක කරන එක. මයිතෝ වයිඩ් යු ටේක් ඕ අර කන්දසාම මහත්තයා කිව්වෝගේ නැත්තම් අර කවුද යසපාල තම්සෙ ඕපන් කරනවා කිව්වෝගේ වැඩේ උනේ. මං ගාලු ගිප්සි සංගමේ සභාපති වුණා. ඊට පස්සේ ක්‍රිකට් බෝඩ් එකේ වැඩ වලට ආවා. ඊට පස්සේ බෝබණ්ඩාගාරියත් වුණා. කොමාරි මෙතුමයි මායි අර රසිකයා හැඳුනුම් තියෙන කෙනෙක් බවට පත් වෙන්න පටන් ගත්තේ 1990 දශකයේ මැද භාගයේ ඉඳලා තමයි. හැබැයි අපේ කරුණට ඒ කාලේ වෙනකොට රූපවාහිනිය ක්‍රිකට් බලන කාලේ ඇවිල්ලා පිටණියට ගිහිල්ලා බිම වාඩි වෙලා SSC එකේ ඈත මුල්ලේ වාඩි වෙලා පොකට් රේඩියෝ එකක් හරි යුනික් බැටරි කැලි තුනේ යුනික් රේඩියෝ එක ළඟ තියාගෙන හරි මෙතුමගේ කමෙන්ටරි අහමින් මැච් එක බලපු කාලය නැති වෙලා ගිහිල්ලා SSC එකේ හරි බෝඩ් එකේ හරි වාඩි වෙලා ඉස්සරහා වෙන TV එකේ මැච් එක බලන කාලෙට ආවා. හැබැයි ඒ ආව අවසානයේ දක්වා මම දන්නවා සමහර අය TV එකේ බලන ගමන් ඒකේ සයිලන්ට් කළා ප්‍රේමසරාපා මහත්තයාගේ කමෙන්ටරි එක සිංහලෙන් ආපු අය
මම දීර්ඝ කලක් දන්නවා. මෛත්‍රීපතරණ සහෝදර කිව්වා වගේ අපට වැදගත්ම කරුණ තමයි ක්‍රිකට් ජනගත කරගන්න. මම කියන්නේ නැහැ ප්‍රභූපන්තියෙන් පල්ලෑට ගෙනාවා කියලා. පොද ලංකාවේ දේශපාලනයේද අධ්‍යාපනයේද ක්‍රිකට්ද සේරම අනිකුත් ක්‍රීඩාද ටේබල් ටෙනිස් ඔක්කොම තිබුණේ කොළඹවට කොටසක. ඒක එක එක ක්‍රමක්‍රමයෙන් නිදහස් අධ්‍යාපනය හරහා අධ්‍යාපනය දිනු වෙන අර ඕල්කොට් පාසල් හරහා එහිමින් එමින් ජනගත වෙලා ඇවිල්ලා ඒව නොවන පාසල් වලට ගිහිල්ලා කරන එකට ජනගත කිරීමට මෙතුමාගේ සහාය ලැබුණා. අපි පොතේ තියනේ නැති වුණ එක කරුණක් කියන්න ජනගත වීම කොපමණද කිව්වොත් අපේ අක්කා මගේ අක්කා අපේ පවුලේ පස් දෙනාගේ මැද්ද අක්කා ඉන්නේ. අනිත් හතර දාම් පිරිමි වැඩවල පිරිමි දෙන්නා යක්කයි මායි මල්ලි අක්කයි එයි කෙනෙක් ඇග්‍රිකල්චර් ඉන්ස්ට්‍රක්ටර්. එදා කියන පොඩි මල්ලි මාර වැඩේනේ ඕගොල්ලන්ගේ ක්‍රිකට් වැඩ නෑ මොකද කටිය මංගිල්ල පෝර වෙයි වීජයි ගැන රැස්වීම තියන්න ගොවිජන සේවා කාර්යාලයට එන්න ඉවුවට පස්සේ කවුරුත් එන්න බෑ කිව්වා. ඒගොල්ලා කමතේ ඉඳන්ම කරපු රේඩියෝ එක අහගෙන රැස්වීම කරමු කියලා කිව්වා. මම ඒවා මොකද කියලා අය අර ඕගොල්ලන්ගේ මැච් එකක් යනවානේ පකිස්තානයි ශ්‍රී ලංකයි ප්‍රේමසරය පසුක මාත් එක්ක වැටේ යනවානේ. ඒ රේඩියෝ වලින් කියපුවද අනිත් කරුණ අපි පොඩි කාලේ අපේ ගෙදර තිබුණේ ලොකු අර වැල් සෙට් එකක් ෆිලිප්ස්. මේක කැඩිලා 1967 වගේ වෙන කාලේ 69 විතර වගේ රේඩියෝ එකක් තිබුණා. නමුත් අපට ගෙදර අයටයි තාත්තරයි වුණා ඡන්දය අහන්න ඇත්තෑවි. යුනික් රේඩියෝ එකක් ගෙනාවා. එන්න මේචර සයිස්. ඉස්සර අර ෆිලිප්ස් සෙට් එකේ දාපු බැටරියට වැඩිය පොඩි රේඩියෝ එක. ඒ ෆිලිප් වැල් සෙට් වල දීච්ච බැටරිය අර ප්‍රති බැටරිය තිබිච්චා. මතකයිද පරණ අයට මේ වගේ සෙට් එකක්. මේක ඇහුවට පස්සේ ඊට පස්සේ රේඩියෝ එක මැච් එකක් තියෙනවා නම් අපට අහන්න නැහැ. අම්මා උයන තැනට ඒක දාගන්න. මොකද හේතු උනේ 80 ගණන් වෙනකොට ප්‍රේමසර මහත්තයලගේ පිටේ අපේ ගමේ ක්‍රීඩකේ අපේ පුංචි ටවුමේ තිත ලෝක සිටියේ මේ ක්‍රිකට් සිටියේ මේ ලහුණු කරපු අජිත් සිල්ලා ටීම් එකේ හිටියා. මට නෑගවත් තියෙනවා රම්බත් එක්ක. එයා ගැනම ගිනි කල්කොඩේ රම්බා අජිත් සිල්ලා අපි රම්බා කියලා කියන්නේ. රම්බාගේ මැච් අහන්න රෙඩි අපට අහන්න බෑ. අපි කුස්සිය වාඩි වෙලා වුණා. යා අම්මා දන්නවා පිටරියට ගිහිල්ලත් බලන තත්ත්වයටපත් වුණා. ඒකට හේතු උනේ මෙතුමා ඒගොල්ලන්ගේ ජන විඥාණයට හරියන විදියට කතා කරපු එක. ඒ කියන්නේ මං කියන්නේ මේ ක්‍රිකට් නොකා අපේ අක්කණන් ධර්මාසුකඩ කියපු විදිහ පිටරිය මැච් බලන්න ගිහිල්ලා තිනවා. අපේ අම්මා සිංගල ඉස්කෝලේම ඉගෙන ක්‍රිකට් තියා කල්ලිවත් ගැත්ති ගාපු ඉස්කෝලේ කරන ඉගෙන ගත්තා. අම්මා ක්‍රිකට් වලට ආසාව ඇති උනේ මෙන්න මේ ජනගත කිරීම කරපු නිසා. ඉතින් මට අජිසුල්ලා කතාවට යන්න පුළුවන් මේ පොත කියවන අය දන්නවා. පා දඟ පන්දු යවන්නේ අපි කිව්ව සම්ප්‍රදායික වමත් පා දඟ පන්දු යවන්නේ අඩුව 1968 ඉන්දියාවේ ටුව කරන්න ටීම් එකට තිබිච්ච වෙලාවේ අජිත් සිල්ලාගේ නම යෝජනා වුණා. ස්කූල් ක්‍රිකට් එකේ රිප්‍රසන්ටේටිව් ප්‍රේමසරය පාසෙන් නැතිතුමා හිටපු අය කිව්වා මෙයා තමයි හොඳම බෝලර්. නැ නැ මේගොල්ලෝ ගහන්නේ ඩිවිෂන් 2 3 ක්‍රිකට්. හොඳ ක්‍රිකට් එකක් ගහන්න නැහැ කිව්ව ගන්න බෑ කියලා. පෙරදැරස හොඳ ක්‍රිකට් දැනද්ද කියලා බලන්නේ මම අස්සක් කරන්නේ නැහැ නැත්තම්. ඒකෙන් ගියාට පස්සේ ඔහු ලංකාවේ විශිෂ්ටම එතෙක් මෙතෙක් ආපු වමත් දඟපන්දු යවන්න හැටියට මෙතුමෝ මාත් එක කියලා දිනා වෙන බෝලර්ස්ලා දැන් මේ බෝල 6යි ඕවර් එකට જાති 6යි. අජිත් ඕනම් බෝල 8ක ඕවර් එකක් තිබුණා. 8 විදියකට බෝල දාන්න පුළුවන්කම තිබුණ කෙනෙක් කියලා. එයයි අජිත් සිල්ලා මතු කරගෙන ශ්‍රී ලංකාවට අරගෙනලා ඔහුගෙන හොඳම එක ලියලා දින සුනිල් එත්තමනේ. ඔහුගේ පොතේ තෙක් මෙතෙක් බී කරපු අපේ නගරයේ සිටියමඩ ගිනිපු දෙන්නේ ඒ කාලේ. ඒ පොතේ තියෙන අනිත් එක්කෙනා අකාලේ නැසීය DLS සිල්ලා. ඒ දෙන්නම ගැන මෙතුමා නිරන්තර කියපු කෙනෙක් අපිත් එක්ක. ඊළඟ කරු
මේක කියවුවම මම ගුරුවරෙක් වෙලා හිටු නිසා කලක් මේ පොත අතුල ලියලා තියන්නේ. මට මේක කියවනකොට මතක් වෙන්නේ සුන්දරගේ පොත. සුන්දර නිහතමානී මහින්ද තමයි ඉස්කෝලේ. මේක තියන්නේ තමන් පොර වෙන්න විදියට නෙමෙයි. නාලන්ද ගැන, ක්‍රිකට් ගැන මම කරපුවා තියෙනවා මෙතුමාගේ කතාව. මේ තියෙනකම ගුරුවරුන්ගේ අපි කොපමණ වාසනාව කරන්න ඕනද? ටී කන්දස්වාමියෝගේ ගුරුවරු හිටියනම් ලබා ගන්න. අපි චෙල්ලනායක මහත්මයා මගේ අදහස උගන්වලා තිනවා ආනන්ද. ඒ කියන්නේ ඒ කාලේ දෙමළ සිංහල නොවන බෞද්ධ නොවන ගුරුවරුගේ පාසල්වල කියන්නේ. අද යම්තම්වත් හිතුවොත් මේ සිංහල බෞද්ධ පාසල් කියන මට්ටමින් ඔබ්බට ගිහිල්ලා හැංගිලා තිබිච්ච ධනය තන විශ්සයට වටලපු කෙනා අප වරන්ගන්න ඒ ගුරුරු ගැන මේක කියවිලා තියෙනවා. මම තවත් වැඩි වෙලා ගන්න නැහැ. තවත් කතිකේ ගොඩක් ඉන්න නිසා. අනික් කරුණ අපි ඉව දෙනෙක් වර්තමානයේ ක්‍රිකට් බලලා මේ වැඩි හිටියෝ නෙවෙයි. ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පරිපාලකයන්ගෙන් අතරේ කළු චරිතයක් හැටියට හඳුනාගත්ත කෙනෙක් ගමේ පාසල් වලට තමන්ගේ පාසල් වලට කරොත් අනිත් අයට උදව් කරේ නැහැ කියලා. මම නම් කියන්නේ අබූ ද ග්‍රේට්, අබූ ෆුවාඩ්. අබූ ෆුවාඩ් ගැන ඔහුගේ මොන අඩුපාඩු තිබුණත් යහපත් කරුණක් මහත්තුමා ජනගත කළා කියන්නේ. පළවෙනි ශ්‍රී ලාංකික කැප්ටන් හැටියට ඒ වෙලාවේ සුදුසුම කෙනා වෙච්ච බන්දුල වර්ණපුරට අවස්ථාව ලබල දුන්නේ අබුපුවාට තමයි ලැබුණා කියන එක මෙතුමා ජනගත කරලා දිනා. ඒකෙන් හින්දා අපේ මුස්ලිම් මිතුරු විශ්වාස කරන විදිහට අවසානයේ දෙවියන් මෙතන යන දවසට ඔහුගේ යහපත් නමට ඒක ලකුණක් හැටියට ඉතුරු වෙයි කියලා මම විශ්වාස කරනවා. අබුපුවාට ගැන තව වාක් කරන තියෙන අබු ගැන මුස්ලිම් ඉදිරි කියනවා නම් මම අවසන් කරන්න ලෑස්ති දැන්. මේ පොතේ නැති කරුණක් ගැන කියලා මෙතුමා 2000 සුසිල් ප්‍රේංජයන්ත මහත්මයා මහත්යන්ට ඉන්න කාලේ මම හිතන්නේ 2010 15 අතර කාලේ වෙන්න ඕනේ රාජ්‍ය සේවයේ ඉතාම වැදගත් රාජ්‍ය මණ්ඩලයක වෙනත්නම් සංස්ථාවක ප්‍රධානියෙක් තරුණ ගමෙන් ආපු බැබලෙන ඉහළ උපාධියක් තියෙන කෙනෙක් ඉන්ටර්වු කරන්න ඕන වෙලා තිබුණා ඉංග්‍රීසි ටෙලිවිෂන් මාධ්‍යයකට. ප්‍රශ්න කරන්න තමයි ඉන්ටර්වු එක මෙහෙවන්නේ ප්‍රේමසර ආපස්සෙන් ඇවිත්තුනා. අර නිලධාරියා අපි ඔගේ සිංහල මාධ්‍යෙම ඉගෙන ගන්න කෙනෙක්. ඔව්. එතුමා ඇවිල්ලා ඔහු ඇවිල්ලා හම්බෙලා කිව්වලු සර් මට මේකට ඉන්න බෑ සර්. ඒගොල්ල කිව්වට මේක ඉංග්‍රීසියෙන් නේද රහන්නේ. මම ඉංග්‍රීසියෙන් මගේ විෂය දැනගත්තට මට මගේ නම කියන්න පුළුවන් වයස අම්මා තාත්තා ගැන අරින්න වෙන දෙයක් කියන්න බෑ කියලා. විනාඩි 15 කතා කරලා මෙතුමායත් එක්ක ඉංග්‍රීසියෙන් සිංහලෙන් කතා කරලා ඒ ටිකම ඉංග්‍රීසියෙන් ප්‍රශ්න එකක්වත් කිව්වේ නෑලු. ඔය බය නැතුව එන්න. අපි ඒක බලා ගන්නම්. ඔයාට පුළුවන් උත්තර දෙන්න. මං අහන්නේ අමාරු වෙටෙන්න නැහැ. ඔයා දන්න කරුණ. ඔයා දන්න විදියට කියලා දෙන්න. පස්සේ සභාපතිවරයා මිත්‍රවරුනේ, මහත්වරුනේ, නෝනාවරුනේ ඉන්ටර්වයුව එකට ආවා. මට ඒක රෙකෝඩින් එක මෙතන පෙන්නනවා. ඔහු එවල තිබුණා ඒක. සර්ට ගෞරවයෙන් කියලා ලියලා ඔක්කොම ප්‍රශ්න වලට කිසි පැකිලීමක් නැතුව උත්තර දෙනවා. ਉਹ ඉවරලා කියන වැඳලා ඔක්කොම ඉවරලා සර් මං ජීවිතේට මෙච්චර ඉංග්‍රීසියෙන් කතා කරලා නැහැ. අර විනාඩි 15 දීපු ධෛර්යය විනාඩි 5ක් සිංහලෙන් කතා කරලා 10ක් යත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරාම ඇති කරපුවා. ඔහුගේ නමම කියන්නේ නැහැ. මොකද ඒක හොඳ නැති නිසා මෙතුමාගේ මං හිතන්නේ කතාවට පොතට ඒක ලිව්වේ නැත්තේ ඒ නම ඒ විස්තර කිව්වනම් කට්ටිය දැනගන්න නිසා.
ඔහු ඉතාම දක්ෂ ලෙසින් පසුව ඕනෑම කෙනෙක් සමග ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් දක්ෂතාවය මාස දෙකක් ඇතුළත ඇති කරගත්තා. ඒ ගෞරවයෙන් යන කාටද? ප්‍රේමසරාය පසින කියන ගුරුතුමාටවත් නිවේදකයටවත් මාධ්‍ය වේදිකාවක් නෙවෙයි. ප්‍රේමසරාය පසින කියන මිනිසයා බොමිසුති. බොමිසුති දෙවතුමාට මම හිතනවාම අගනා තැනකින් තමයි ඔබ තරගලේ ඒක අපි හැමෝම අවධානයට ගන්න ඕන කාරණයක්. බාර මිනිසයා අප තුමා කරපු කාර්යභාරයත් එක්ක අපි තව අවස්ථාවක ඔබතුමාට අදහසක් දක්වන්න අවස්ථාව ලැබෙයි කාල වේලාවත් එක්ක. ඒ ගැන කියද්දී මේ ක්‍රිකට් ජීවිතයෙන් පොඩක් එහාට ගිහිල්ලා බලපුවාම මේ තුමා ගුරුවරයෙක් විදිහට ඒ ගුරු භූමිකාවට මම හිතන්නේ වැඩිපුර ආදරය කරපු කෙනෙක් මේ මේ අපසිං මහත්මයා. සීගිරියේ ඉන්නකොට ගුරුවරයෙක් හැටියට පුවත්පත් කලාවේදියෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. ඒ වෙලාවේ අර ඒ වෙලාවේ තමයි ඔය සීගිරි චිත්‍රවල තාර ගාපු සිද්ධිය වුණේ. මේ පොතේ අතුරුමහත් වාර්තා මේක ඇතුළත් වෙනවා නේද? ඔව්. එතකොට ඒ ඒ ඒක ඉතාමත් ඓතිහාසික සිද්ධියක්. මෙතුමා පුවත්පත් කලාවේදියෙක් විදිහට මේ වාර්තාව ඉතාම හොඳින් අවධාරණයට ලක් කරලා මේක අපේ ලේක් හවුස් ආයතන පුවත්පත් වලට තමයි එතුමා ඉසැපෙව්වේ. ඒකේ වාර්තා කරන මේක මම හිතන්නේ විශාල ප්‍රධාන ප්‍රවෘත්තියක් විදිහට පළ වෙනවා. ඊට පස්සේ තමයි මේ ගැන අවධානය යොමු වෙන්නේ නේ. ඊට පස්සේ මෙහෙන් කණ්ඩායම් කරනවා. ඔය අපේ කවුද දයාසේන ගුණසිංහ මහත්මයා එහෙම මම හිතන්නේ මෙහෙන් ගිහිල්ලා නැවත ඒ ගැන සොයා බලනවා. මේක ඊට පස්සේ මම හිතන්නේ අපේ පරණිතාන් මහත්මයාත් එක්කත් ලොකු ගනුදෙනුවක් මතුමත් එක්ක තිබුණා. එතුමා මෙතුමා මට කියලා තියෙන විදිහට එතුමා අපේ පරණිතාන් මහත්මයා හඳුන්වන්නේ මේ සිංහලයා කියලා නේ. සිංහලයා කියලා තමයි කියන්නේ. ඇපසින් ඒකත් ඒ වගේ දැන් අකාරයේ සිංහලයේ විතරනේ වෙන භාෂාවක ඒක කියන්න අමාරුයි කියන එක පරණිතාන් මහත්මයා අවබෝධය කරලා තියෙන බව ඒක ඉතාම රස කතාවක්. ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මයාට අපි ඊළඟ අවස්ථාව. ගෞරව ස්තුති. මම හිතනවා මට විශේෂයෙන්ම ගෞරවයක් අද මේ වියත් සභාවට සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම පිළිබඳව. මම මේ කෘතිය කියවනකොට මම මේ කෘතිය මගේ අතට පත්වලා මම මේ කියවනකොට මට දැනෙච්ච දේ තමයි ගුවන්විදුලි සංස්ථාව ලෝක ඉතිහාසයේ අපේ රටේ තිබෙන ගුවන්විදුලි සංස්ථාව ලෝකයේ තිබෙන දෙවන ගුවන්විදුලි සංස්ථාව. ඒ ගුවන්විදුලි සංස්ථාව මොනතරම් විශිෂ්ට ගණයේ ජනසභාවක් ගොඩනගලා තිබෙනවද කියන එක. මගේ තාත්තා අද අවුරුදු වයස විදිහට ඔහු තාමත් ගුවන්විදුලි සංස්ථාවේ උදේ ඉඳලා ස්වදේශීය සේවයට සවන් දෙන කෙනෙක්. ස්වදේශීය සේවයේ හයේ යන බුද්ධ වන්දනාවක් කරලා අවසානයේ එක වහලා එයා කාමරයට යන්නේ. හැබැයි මම අහගෙන ඉන්නවා ගුවන්විදුලි සංස්ථාවට පුළුවන් දරුවන්ව හදන්න. ගුවන්විදුලි සංස්ථාවට පුළුවන් අපේ භාෂාව හරි තැනකට ගේන්න. ලේඛනය හදන්න. දැන් මමත් ගුවන්විදුලි සංස්ථාවේ ළමා රංගපීඨයේ හිටපු කෙනෙක්. ඒ නිසා මම හොඳට දන්නවා ගුවන්විදුලි සංස්ථාව මොනතරම් වැදගත්ද කියන එක. මම ඇයි ගුවන්විදුලි සංස්ථාව තෝරගත්තේ මේ කතාවේදී? මේ කෘතියේ කියවන විට මට දැනෙන්නේ මේක ලේඛනයකට වඩා ගායනයක් වගේ කියලා. එහෙමත් නැත්නම් ගීතයක් වගේ කියලා. පුදුමාකාර සංයමයකින් අතුල මේ කෘතිය ජනගත කළා තිබෙනවා. මට ඒකේ තිබෙන වටිනාකම ප්‍රේමසර ඈපාසිංහ කියන්නේ දැවැන්ත චරිතය. අපි දකින මාධ්‍ය දකින ගුවන්විදුලි රූපවාහිනියට එහා ගිය අපි දකිනවා ප්‍රේමසර කියන්නේ නමත් එක්ක අපිට හරි බය හිතෙනවා ඒක ඇහෙනකොට. ඒ තරම් දැවැන්ත චරිතයක් මේ කෘතියට ගෙනත් තිබෙන්නේ ඉතාම ලස්සනට. පාසල් කාලය ගැන කතා කරලා ඒ වගේම ක්‍රීඩා
ක්‍රිකට් ක්‍රීඩාවට නැඹුරු වෙන ආකාරය කතා කළා. ශලේකින් ක්‍රීඩාවට රට පිළිබඳව කතා කරන ක්‍රීඩකයෙක් බවට පත් වෙලා, ඊළඟට මාධ්‍යවේදියෙක් වෙලා, ගුරුවරයෙක් වෙලා, දහම් පාසලේ ගුරුවරයෙක් වෙලා ලංකාව පිළිබඳව දැවැන්ත කතා කරන චරිතයක් බවට, සීගිරියේ වටිනාකම් පිළිබඳව තමන් තනියම සටන් වදින චරිතයක් බවට පත් වෙලා මේ කෘතියෙන් අපිට සියල්ලම ගේනවා. ඒ නිසා මම ඒ කෘතියේ මං හිතනවා ඔබට කියවන්න, ඔබට රස විඳින්න ලැබෙනකන් මේ පොඩි දෙයින් ඔබට රසයක් ලබා ගන්න පුළුවන් වුණොත් ඔබත් මේ කෘතිය අනිවාර්යෙන්ම කියවයි කියන තැන ඉඳගෙන, මමත් ගුවන් විදුලියත් එක්ක බොහොම සම්බන්ධතා තිබෙන කෙනෙක් විදිහට මම හිතුවා මෙන්න මේ කොටස් කිහිපය ඔබට ගෙනහැර දක්වන්න. ක්‍රිකට් ගැන කතා කරනකොට මෙන්න මේ වගේ දවසක් තියෙනවා. අයිසේ තමුසේ ක්‍රිකට් ගහලා නැහැ කිව්වා නේද? යසපාල විමතියන් වගේ මගෙන් ඇහුවා. ඔව්. මම කෙටි උත්තරයක් දුන්නා. එහෙනම් ඔය ගහන්නේ බලාගෙන හෙමින් ගහනවා කියාගෙන ඔහු සීමාවට ගියා. මෙන්න මේක මේ ප්‍රතියේ ලස්සන තැන. එතකොට තව තැනක් තියෙනවා. තාත්තා අම්මා ගැන කියන තැන. මේ ප්‍රේමසර ඈපස්සේ තමාටම කියන තැනක් මේක. මගේ තාත්තා වැඩි කතා කරපු කෙනෙක් නෙවෙයි. හරි වෙලාවට නීතියට වැඩ කරපු නිලධාරියෙක්. ඔහු යටතේ වැඩ කරපු හැම සේවකෙක්ම ඒ නිසාම ඒ අය අනුගමනය කරමින් ක්‍රියාශීලී වුණ බව මම දැනුම් තේරුම් ඇති වෙනකොට වැටහි ගියා. මම බොහෝ විට හිටිය අම්මගේ උණුසුමේ පහස විඳිමුණුයි. ඒ වගේම ඇයිගේ කාරුණික ආමන්ත්‍රණය හරිම අව්‍යාජයි. ඒ නිසා අම්මයි මමයි හිටියේ ගහට පොත්ත වගේ කිව්වොත් නිවැරදි. මේ ලස්සන කතාව, මේ දෙබස්, මේ චරිතය ගොනු වෙන ආකාරයේ පුතේ මේ කෘතියේ ඉතාම ලස්සනට තිබෙනවා. මම දන්නේ නෑ අවංකවම මං අතුල ලියලා තියෙන කෘති කියවලා තිබෙනවා. නමුත් මම දන්නේ නෑ අතුලගේ මේ තරම් හැකියාවක් තිබෙනවා කියලා. මේ කෘති නිර්මාණය කිරීමේදී ඒ චරිතය ජනගත කරන්න පුදුමාකාර විදිහට මේ කෘතිය ඇතුළේම මනුස්සකම දුවනවා. මේ කෘතිය ඇතුළේ පුරා කෘතියම ඈපාසිංහ කියන නම, ශක්තිමත් චරිතය ඒක දුවනවා. ඒ දුවන්නේ මේ ක්‍රීඩාව, ක්‍රිකට් ක්‍රීඩාව, එහෙමත් නැත්නම් ඔහුගේ අධ්‍යාපනයේ ඒ සියල්ලටම වඩා එහාට ගිය පුදුමාකාරයෙන්. තාත්තා අම්මා ගැන කතා කරනකොට, විශ්වවිද්‍යාලයේ උපත්‍ය ලැබපු ඔහු තාත්තා අම්මා ගැන කතා කරනකොට, එතකොට පන්සලේ තමන්ගේ මහප්පා ගැන කතා කරනකොට මේ සියල්ලම පුදුම දැනීමක් දැනෙනවා. මෙන්න මේක තමයි අද අපිට මේ සමාජයේ අඩු වෙලා තිබෙන්නේ. මම දකින්නේ ඒකයි. පුවත්පත් ලේඛනවල හරි, ගුවන්විදුලි මාධ්‍යයේ පවතින මාධ්‍ය සාකච්ඡාවල හරි, එහෙමත් නැතිනම් සම්නිවේදන භාෂාවේ හරි, අද අපිට මේ එකිනෙකාට තිබෙන බැඳීම නැති වෙලා ගිහිල්ලා. මේක තමයි අපේ ජීවිතේ ගිලිහි තිබෙන්නේ. මං හරිම සතුටු වෙනවා මේ කෘතිය ලිවීම පිළිබඳව. පුදුමාකාර දැන් අපේ ජීවිතේ, මම අවුරුදු 20ක් හිටියේ ලංකාවේ පිට, ඒ නිසා අපේ සභාපතිතුමාට තිබෙන සම්බන්ධතාවයේ ඈපස්සේ සමග මට දැනෙලා නෑ. මොකද මං ගුවන්විදුලිය අහලත් නෑ, මම රූපවාහිනිය බලලත් නෑ. අවුරුදු ගණනාවක් තිස්සේ අපිට නොදැනෙච්ච දේ එක පාරටම වුණත් අපිට දැනෙන විදිහට මේක තිබෙනවා. හරිම ලස්සනයි. දැන් තව තැනක තිබෙනවා වෛද්‍යවරයාගේ කාර්යයත් මේ කෘතියේ තිබෙනවා. මම බැලුවා මේ සමහර දේවල් තිබෙනවා. පාසල් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ පිරිහිලා බව වෛද්‍යවරු පවා කියනවා. ඒට හේතුව තමයි ඔවුන්ගේ නිසි ව්‍යායාම නැහැ. අම්මලා එයාලගේ පහසුවට හදලා එවන්නේ වස විස වලින් පිරුණු
කෘතිම ආහාර ඒවායින් ළමයින්ගේ ඇඟ පිඹුනාට මොලේ බුද්ධිය වර්ධනය වෙන්නේ නැහැ. දැන් ඉන්න අම්මලාට ඒවා තේරෙන්නේ නැහැ. බලන්න මොන තරම් සංයමයකින් මේ වචන ටික කෘතියේ ඇතුලේ සඟවලා අපිට ගෙනල්ලා කියලා තියෙනවාද? ආහාර සංස්කෘතිය වෙනස් වෙලා අද මේ කඩචෝරු වලට පුරුදු වෙලා අපේ ළමයින්ගේ සෞඛ්‍ය තත්ත්වය ගිලිහිලා ගිහින් තියෙන නිසා අපිට ඇති වී තිබෙන ප්‍රශ්න රාශියයි. ඒ ප්‍රශ්න වලට කතා කරලා පිළියම් යොදන්න බෑ. ඒවට අපි නිසි පිළියම් යොදන්න ඕන කියන දේ මේක ඇතුළේ තිබෙනවා. ක්‍රීඩාවේ තිබෙන වැදගත්කම, ක්‍රීඩා කිරීම නිසා මහත්මා ගුණයේ ඇතිවන හැටි, සංයමය, ඒ වගේම කරුණාව, ආදරය, ජන ජීවිතය, මේ සියල්ලම කෘතිය ඇතුළට ගෙනල්ලා මේ සාකෘතියක් අපේ අතට ලං කරන්න මම දන්නේ නැහැ. අතුල මේ කෘතිය ලිව්වේ ප්‍රේමසර ඈපාසිංහ කියන ඔබතුමා පිළිබඳව තිබෙන ඉතාමත් ලැබි ආදරය සංයමය එක්කද, ඔහුත් මේ කෘතියත් එක්ක ඔහුත් එකතු වෙලා ඔහුගේ ජීවිතයත් මේ කෘතියට එක් කරාද කියන එක මට ඒක ඉතාම ප්‍රශ්න සහගතයි. මම හැම වෙලෙම දකිනවා අතුල අඬනවා සමහර වෙලාවට. ඔහු කතා කරනකොට එයාට දැනෙනවා. ඒ කියන්නේ මේ සමාජයේ වෙනස් වෙන වෙනස් වීම දැනෙනවා. මම හිතනවා ඒක හරිම සංවේදී. කියන්නේ ඇඬෙන්නේ නැති මිනිස්සු ඉන්නවා කියලා කියන්නේ හරිම කියන්නේ මිනිස්සුන්ට දැනීමක් නැහැ කියනවා. ඒ කියන්නේ ඕන දෙයක් වෙන්න පුළුවන් කිසිම දැනීමක් දැනෙන්නේ නැති මිනිස්සු ඉන්නවා කියන්නේ. මම දැක තිබෙනවා අඬන මිනිස්සු මොනතරම් සුන්දරද කියලා. මේ මිනිස්සුගේ ජීවිතයේ ඇතුලේ තිබෙන කරුණාව, දෙන දීමනාව, ඒ අයගේ මුළු ජීවිතයේම කැමති හරි මාර්ගයන් හරි දේ කරන්න. ඒ නිසා මම මේ කෘතිය ලියා තිබෙන අතුල ගැන වැඩිපුර මෙතනදී මම කතා කරන්න උත්සාහ කරන්නේ ප්‍රේමසර ඈපාසිංහ පිළිබඳව මට කතා කිරීමට වචන නැති නිසායි. මේ කෘතිය ඔබ අනිවාර්යෙන් කිව යුතුයි. මම ඔබට මේ කෘතිය කියවන්න ආරාධනා කරන්නේ මේ තිබෙන දේ රසගන්වමින් ඔබට කියමින්. ඇයි මේ කෘතියේ තිබෙන මේකේ තිබෙනවා කවි කීපයක්. මගේ කවි දෙකක් කියලා ඔබේ රසවින්දනයට මේ කෘතිය බාර කරලා මගේ කතාව අවසන් කරනවා. මේ කෘතිය තිබෙන පුංචි කවි කිහිපයක් මේ බලන්න. තෝර තෝර සෙන්චරි ගහන්ඩ සූරයාය, වීරසිංහ ළමා ක්‍රිකට් වීරයින්ගේ වීරයාය. දැන් කෝ කවි කොලය? අපිට කවි කොලය කියන එක නැති වෙලා ගිහිල්ලානේ. අද ඉස්සර හරි ලස්සන සමාජ කතිකාවත් ගොඩනැගුණනේ දේ සංනිවේදන කවි කොලය තුළින්. අද සියල්ලම විනාශ කර දාලා තිබෙන මේ සමාජයේ සුන්දර කතිකාවක් ගොඩනගන්න මේ සංනිවේදන කතිකාව තුළින් කරන විශාල කාර්යම මේ ස්තුතිවන්ත වෙනවා. විශේෂම මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මතක් කරන්න ඕනේ. මොකද මමත් එතුමා එක්ක කුඩා කාලේ ඉඳපු ළමෙක් විදිහට මේක කරන්න හුඟක් මහන්සි ගත්ත කෙනෙක්. වැට රකින ඈපසිංහ ගීතාවට තමයි ආලේ. ඉදි කඩු මල තුඩින් ගියත් ඔහුගේ අතින් නොයයි බෝලේ. ලස්සනට කියලා තිබෙන කාවියක්. ආයි තව එකක් තිබෙනවා. යැව්වොත් බෝලයක් මුදලි එක විටක් එකට ගියා, අන්දරේගේ කාලේ ඉඳලා ක්‍රිකට් ගහන කෙනෙක් මෙයා. කියන්නේ හාස්‍ය රසය එතනක් තිබෙනවා. තාර පීප්පයක වැටිලා මිනිහා සුදු දැයි ඇහැව්වා. පාර පුරා පුරුදු සිරිවර්ධන නුවර දෙසීයක් ගැහැව්වා. මම මේ සුන්දර දේ ඔබට කියමින් කෘතිය රස ගන්වන්න ඔබට කරමින්. ගුවන් විදුලිය කියන්නේ ජීවිතේ ගොඩනඟපු තැනක්. ප්‍රේමසර ඈපාසිංහ කියන්නේ කෘති එකකින් කියවා නිම කළ නොහැකි චරිතයක්. ඒ නිසා ඔහුට තවත් දීර්ඝායුෂ පතනවා.
ඔහු කළ සේවය අවුරුදු ගණනාවක් කතා කර හැකි මට ලබා දී තිබුණු කාලයට බොහොම ස්තුතියි. මම හිතනවා අතුල රංජිත් මේ වෙදමෙස්තිගේ මේ කරපු කෘතිය වගේ තව විශාල කෘති ප්‍රමාණයක් ඉදිරියටත් කරන්න ඔහුට ශක්තිය ලැබේවා කියලා ස්තුති කරමින් නතර වෙන ස්තුතියි. මොහොමසති ඔබට මම හිතන කෘතිය කියවීමට යම් පෙළඹවීමක් අපි කාතුරත් ඇති කරා. ඔබ අර කවි කියනකොට මටත් මෙතන ඇත්තටම කවියක් කියන්න හිතුණා. මේ මේකේ පොතේ තියෙන මේකේ මූලාශ්‍ර විශාල මූලාශ්‍රයක් තියෙනවා. කියන්නේ මේක පොත කියවපු නැති කෙනෙක් ඉන්නවා නම් මේක කියවන්න කියලා ආරාධනා කරන මේ අපේ ආචාර මලලසේකර මහත්මයා සහ මේ එතුමාගේ තාත්තා එතුමාගේ පියා අතර පැති සම්බන්ධයක් මේ ආශ්‍රය තම මේ කදිමට පෙන්නුම් කරන කවියත් එක්ක තිබ බැඳීම මේක කියනවා. මේක මේ අපේ ප්‍රේමසර මහත්මයා අනිත් එක මේ ඉපදුනේම විශ්වවිද්‍යාල භූමියක ඉපදුන දවසේම විශ්වවිද්‍යාලේ දැක්ක කෙනෙක් ප්‍රේමසර මහත්මයා. එතකොට ඒකේ කතාපුවත් මම කියන්නේ. එතකොට මේක පොත මුතුමාට ඔබතුමාලට කියවන්න අවස්ථාව සැලසෙයි. මේ මලලසේකර මහත්මයා පිළිබඳ එතුමගේ පියා නේද මේක කියන්නේ. මේ කවි එතුමගේ පියා කියන්නේ විත්තර මැතිඳ පීස් සීපි මලලසේකර රොස්සුර අසයි කොහෙද සිය දෙස් මිතුර. සිය දෙස් කියන්නේ සිය දෙස පත්තරේ කියන එක ඔය කියන්නේ. ස්ථිර ගුණ නැනති පින්වත් මිතුර දොස් දුර ලන්ට ගෙනවිත් දෙනු මේ පතර. මගේ හොඳ කතාවක් තියෙනවා ඇතුලේ මේ මේ පොතේ ඇතුළත් කතාවේ මූලාශ්‍රය. මම හිතන්නේ මේ අපේ චරිත ප්‍රධාන කෘතිපත්යෙන් කතා කරමු. උරුතර මම හිතන්නේ අපේ සාහිත්‍ය ඇතුළේ විවිධ චරිත ප්‍රධාන කෘති බිහි වෙනවා. ඒ බිහිවීම ඇතුලේ චරිත ප්‍රධාන සාහිත්‍ය මම හිතන්නේ හැමෝම අපි දන්නා කියන්නේ දරුවන්ගේ පෞරුෂය වර්ධනය කරන්න කියවන්න ඕනෙම චරිත ප්‍රධාන කෘති කියන එක. ගුරුවරු වුණත් අනුමත කරන්නේ ඒක. දැන් ඇයි මේ අතුල මහත්මයා මේ ප්‍රේමසරයා පාසින්ගේ චරිතේම යොදා ගන්න මේකට? එතුමා විශාල චරිත ප්‍රධාන කෘති එහෙම කරලත් නැහැ නේ. එතකොට මෙහෙම චරිතයක් යොදා ගන්න ඇයි මේ කෘතියේ තියෙන මේ චරිත ප්‍රධාන කෘතියක තියෙන ලක්ෂණ ඇයි මේක අපි පාඨක අතරට දෙන්න ඕනේ? දයාශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ මහත්මයා සුති මේ අවස්ථාව දුන්නට විශේෂ විත සභාවේ අවසරයි ඔබ සැම දෙනාගේම අවසරයි. මෙහිදී විශේෂයෙන්ම කියන්න ඕනේ ශ්‍රී ලංකා පොත්පත් මණ්ඩලයේ සුතිවන්ත වෙන්න ඕනේ. මොකද මෙවැනි කතිකාවන් ආරම්භ කිරීම තුළින් මම හිතනවා සුවිශේෂී මෙහෙවරක් පොත්පත් මණ්ඩලයේ තියෙන පරමාර්ථ වලින් ඉෂ්ට කරනවා කියන එක. මොකද හේතුව මෙවැනි කතිකාවන් හරි වැදගත්. ඉතාම සුළු කණ්ඩායමක් ඒ තුල අපි හොඳට ඒ ගැන කතා කරනවා. ඒක පැහැදිලි කරගන්න පුළුවන් කමක් ලැබෙනවා ලේඛකයන්ට. ඒ හැමෝටම සාධාරණයක් ඉෂ්ට වෙනවා. ඒ නිසා පොත්පත් මණ්ඩලයේ විශේෂයෙන් ඒ සුදී ප්‍රකාශ කරන්න ඕනේ. ප්‍රේමසර ඈපා සිංහයන් පිළිබඳ කතා කරද්දී ඔහුගේ පොතකම ඔහු ගුරු වෘත්තියට දක්වලා තියෙන ගෞරවයත් මා මේක ආරම්භ කරන්න කැමතියි. මේක තියෙනවා ගුරු වෘත්තිය කියන්නේ රස්සාවකටත් එහා ගිය ජීවිතයට නිවැරදි පාර කියා දෙන ආගමක්. එතන දෙවියන්ට හැර දේවදත්තයින්ට යුදාසට කැප නැහැ. ඉතාමත් වටිනා අදහසක් එක්ක තමයි මේකේ ආරම්භය මම කැටි කරගන්නේ ඔහු ගැන කතා කරන්න. මා දකිනවා ප්‍රේමසර ඈපා සිංහයන් කියලා කියන්නේ මේ රටේ විද්‍යුත් මාධ්‍ය කියන්නේ රූපවාහිනී මාධ්‍ය නොතිබිච්ච කාලේ ගුවන්විදුලි මාධ්‍ය තුලින් ක්‍රිකට් ක්‍රීඩාවේ රූප අපේ දැස ඉදිරියේ මවපු කෙනෙක්. මොකද මම එහෙම කියන්නේ උඩා කාලේ අපි ඇහුවේ ඔහුගේ විස්තර විචාරය. ප්‍රේමසර ඈපා සිංහයන් කතා කරනකොට ඒ තුල අපි ක්‍රීඩකයව දැක්කා. ක්‍රීඩකයාගේ ඇඳුම දැක්කා. ක්‍රීඩකයා ක්‍රීඩා කරන ආකාරය දැක්කා. ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නොවේ. මා ප්‍රේමසර ඈපා සිංහයන්ව දකින්නේ ප්‍රේමසර කියන එකෙන් ප්‍රේමයේ ස්වරය. මේ ප්‍රේමයේ ස්වරය ඔහු ඉතා හොඳට පාවිච්චි කරනවා ක්‍රිකට් ක්‍රීඩාව තුළ. මා ඒක එහෙම කතා කරන්නෙම ඔහුට තිබිච්ච ඒ අනන්‍යතාවය වෙනත් ක්‍රීඩා විස්තර විචාරකයන්ට තිබුණා දෙයි සැකයක් තිබුණා. ඔහුගේ හඬ අපි ලෝකේ කොයි හිටියත් ක්‍රීඩා විස්තර විචාරය කරනකොට ඇස් දෙක පියාගෙන කියන්න පුළුවන් මේ තමයි ප්‍රේමසර ඈපා සිංහයන් කියන එක. ප්‍රේමයේ ස්වරය කියලා කිව්වෙ බං ඒකයි. ඔව් ප්‍රේමයේ ස්වරය ගුවන්විදුලි මාධ්‍ය තුලින් ඈපා කරන එකටවත් ලක් කරා කියලා මට හිතෙනවා. ඒ මොකද
ඔහු ඒ තරම්ම සාධාරණයක් කළා. ක්‍රිකට් වලට කීර්තියක් අපේ රටේ ලැබිලා තියෙනවද කොපමණ? අපේ රට ලෝකේ කොච්චර පිළිගත්තාද ක්‍රිකට් වලින්? ශ්‍රී ලාංකීය ජනතාවට රූපවාහිනී මාධ්‍යයක් නොදුටු කාලේ, ක්‍රීඩා පිටුනේට යන්න බැරි කාලේ, ඈත ගම් දනව්වල රේඩියෝ කහනකොට ක්‍රිකට් ක්‍රීඩාව මනසේ මැව්වා. ඒ මැවීම කොහොමද කියනවනම් අපි ලෝක කුසලානේ දිනා ගන්න අවස්ථාව වන විට, අප ලෝක ප්‍රකට වන විට ප්‍රේමසර ඈපාසිංයන් මේ වාතලයට මුසු කරපු හඬ පෞරුෂය කවදාවත් අපට නැති වෙලා යන්නේ නැහැ. ඒක කිව යුතුමයි. මෙහිදී තාම ගෞරවයෙන් මා සමරනවා අපේ අතුල රජිත් වේදමශ්‍රී මහත්මයා. මේ පොත චරිතාපදාන අතර මා දකින්නේ සුවිශේෂී ග්‍රන්ථයක් විදියට. ආචාර්ය චන්දිමා කිව්වා වගේම මොකද මා විශේෂයෙන් සඳහන් කරන්න ඕන, චරිතාපදාන ග්‍රන්ථ ඉක්මවා ගිය මානුෂික මුහුණුවරක්, මානුෂිකත්වයක් මේ තුල තියෙනවා. ඔබට මේක කියෝගෙන යනකොට දැනේවි ගැමිකම අපේ ජීවිතයට මේක කොච්චර මුසු වෙලා තියෙනවද? ඒ වචන භාවිතය පිළිබඳ මොකද ප්‍රේමසරය පාසිංහයන් තමන්ගේ ජීවිතය තුළ ගුරු වෘත්තියෙන් පටන් අරන් ඊට පස්සේ මාධ්‍ය ශාස්ත්‍රයේ මේ සංනිවේදන ශාස්ත්‍රය කියන්නේ අපූර්ව ශාස්ත්‍රයක්. හොඳ සංනිවේදකයෙකුට මුළු ලෝකයක් තමන් ඉදිරියට ගේන්න පුළුවන් කමක් තිබෙනවා. ඈපාසිංහයන් ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මේ දේ තමයි කළේ. මම දකිනවා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රේමසරය පාසිංහයන් කියලා කියන්නේ අනන්‍යතාවයක්. මොකද මා එහෙම කියන්නේ ඔහුගේ හඬේ තියෙන තාලේ නැත්නම් ඔහුගේ හඬේ තියෙන පරිමාව නැත්නම් ඔහුගේ හඬේ තියෙන හැඩතල කිසිම විස්තර විචාරකයෙකුට නැහැ. අපි මීට පෙර කරුණාරත්න අබේසේකර මහත්මයාගෙන් අහලා තියෙන නමුත් මේක වෙනස් වෙනවා. පාලිත පෙරල මහත්මයා සහ ප්‍රේමසරය පාසිංහයන් දෙන්න ක්‍රිකට් විස්තර විචාරය කරනකොට ඒ දෙකේ තියෙන වෙනස. මොකද ඒ තරමටම ඈපාසිංහයන්ගේ ඒ හඬ පෞරුෂය තව කෙනෙකුට නැහැ. තවත් ඈපාසිංහ කෙනෙක් බිහි වෙන්නේ නැහැ. තව ප්‍රේමේශ්වරයෙක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒ තරමටම ඔහු අනන්‍යයි. ඒ තරමටම ඔහුගේ ඒ හඬ පෞරුෂය අපිට අපේ හදවතට ලැබි. ඒ වගේම ඉන්පසු වෙනවා සමන්නතාවුනේ තිසා අශෝක කරුණානායක. ඊට පසුව මතක් වෙනවා මම හිතන්නේ කවල් දේසප්‍රිය, සරත් ජයසිංහ ඒ වගේ විවිධ අය. නමුත් ඒ කිසිම විචාරයක් දැන් අද අපි මේක දකින්නවානේ රූපවාහිනී මාධ්‍ය තුලින් අපිට සජීවව දැක ගන්න පුළුවන්. ඒකේ මොහොතම වෙන එක දැක ගන්න පුළුවන්. නමුත් එදා අපි දැක්කේ හඬ පෞරුෂය තුලින් නෑ පාසිංහයන්ගේ. ඒක අද රූපවාහිනී මාධ්‍ය තුලින් පෙන්වන ගවම්ම ඒ ක්‍රීඩාවම ගුවන් විදුලි මාධ්‍යෙන් අපිට අසන්න සැලසුවොත් ප්‍රේමසරය පාසිංහයන්ගේ හඬින් අපි අරකට වඩා ආස කරනවා ඒ ගුවන් විදුලි මාධ්‍යෙන් නානිකට. මොකද අපේ ජන ජීවිතේ අපේ කුඩා කාලේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන අහනකොට ඒ හඬ තවමත් දැන් එතුමා මෙතන ඉන්නව සජීවීව එතුමට දැන් කියන්න කිව්වොත් ඉන්න විස්තර විචාරය කරාවි. නමුත් දැන් මගේ කන් දෙක තුල ප්‍රේමසරය පාසිංහයන් විස්තර විචාරය කරපු ආකාරය මටම ඇහෙනවා. ඒ තරමටම අපිට ඒක අපේ ශරීරෙටම අපේ මනසටම අපිටම ගැති වෙලා තියෙනවා. ඒ නිසා මම එක දෙයක් දකිනවා. මම ඒකයි ඔය ප්‍රේමේශ්වරයේ කියන එක හඳුන්වන්නේ. ඇත්තරම ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඔහු ජීවමානවම ඒ දෙයට උචිතයි. ඒත් මෙතනදී මම තව දෙයක් කාරණාවක් දකිනවා. ඇත්තරම මේ ප්‍රේමසර ඈපාසිංහයන්ගේ මේ චරිතාපදානය තුළ ඔහු කියන දේ, ඔහු භාෂණයෙන් ඉදිරිපත් කරන දේ කදිමට රචනය කරනවා අතුල රංජිත් වේදමේස්ත්‍රිගේ. මොකද හේතුව ඒ කියන දේ ඒ විදිහටම රචනා වුණා නම් සංස්කරණයකින් තොරව සමහර විට අපිට කියව ගන්න බැරි වේවි. අතුල ඉතාමත් හොඳට ඒක තමන්ට කරගෙන ඉතාමත් හොඳට ගලපලා ඉදිරිපත් කරලා තියෙනවා. මුල ඉඳලා අවසානයේ දක්වාම අපිට ඒ දේ කියවන්න පුළුවන් ආසාවක් ඇති වෙනවා. මම සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට පොතක් ගත්තක මම බලන්නේ පටුන. පටුන බලලා තීරණය කරන්නේ. නමුත් මට මං හිතන්නේ අතුලට අමතක වීමක් වුණාද මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. මේ පොතේ පටුනක් නැහැ. ඒ පටුන නැතිවීම මම දකිනවා. ඒක කලබලයට මොකක් හරි එහෙම වෙන්නේ නැතුව අතුල මොකක් කරදරකාරී වකවානුවක හිටියේ. මම හිතන්නේ ඒකත් එක්ක උට මේකේ ප්‍රූෆ් එක මේව බලන්න අවසානේ බැරි වෙන්නේ නැති. ඔය පටුන නැති කොටස මේක තුල තියෙන පරිච්ඡේදයෙන් පරිච්ඡේදය ගත්තාම හරි අපූර්වට කියලා තියෙනවා. ඒ කියවන්න ආසා හිතෙනවා ඒ පරිච්ඡේදය. ප්‍රේමසර ඈපාසිංහ මහත්මයාගේ ඒ ඉදිරිපත් කරන අදහස ඒ පරිච්ඡේදයේ දාලා තියෙන මාතෘකාවත් එක්ක බලනකොට පුදුමාකාර විදිහට ගැලපෙනවා. ඒ කියවන්න කියවන්න ආසාවක් ඇති වෙනවා. ආචාර්ය චන්දිමා කිව්වා ඒ වගේම අපේ මේ සුනන්ද දේශප්‍රිය මෙතුමා කිව්වා ඒ කිව්ව කාරණා ඔක්කොම රසවත් කාරණා සියල්ල කැටි කරලා ගත්තාම මේකේ අපිට හැම වෙලාවෙම ප්‍රේමසර ඈපාසිංහ කියන යෝධ චරිතය මතුවෙන්නට හේතු සාධක වන්නේම
ඔහු ඒ තරමටම මේ ක්‍රීඩාවත් එක්කත් මේ මාධ්‍ය ශාස්ත්‍රය තුල කරන ලද භූමියක් මේ ජනගත වෙච්ච කාරණාත් එක්ක ඔහුගේ චරිතය ඉස්මතු වෙනවා. ඒ නිසා තමයි අතුල ඔහු අවස්ථාවවලදී මේක පසුබිමේ ඉන්නවා ඔහු ඉතා කදිමට ඒක නිර්මාණය කරලා ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මෙතනයි දෙක දෙයක් දක්වනවා. මොකද අතුරු මට හම්බෙන්නේ මම එක වකවානුවක කාන්තා ප්‍රධාන පුවත්පත්ක මම ප්‍රධාන සංස්කාරක වෙලා ඉන්න වකවානුවේ අතුල ඇවිල්ලා හොඳ ලිපි පෙළක් තියෙනවා. ඒ තමයි ලංකාවේ සංචාරක කර්මාන්තයේ පිළිබඳව. ඒ ලිපි පෙළේ අතුල ලිව්ව එක සංචාරක කර්මාන්තයට අදාළ ඒ හෝටල් ආශ්‍රිත ලිපි එක ඒකේ කියවෙන කාරණාත් එක්ක බොහෝ කෙනෙක් ඒ සංචාරක කර්මාන්තයේ හෝටල් වලට ගෙන යාමට සමත් වුණා. මොකද ඒ තරමට ඌ ඒක රසවත්ව ලියනවා. මම ඒකත් එක බලනකොට මේ පොතේ කියවගෙන යනකොට ප්‍රේමසර ඇපාසිංහයන් පිළිබඳ කුදුමාකාර විදියට ඒ ගැඹුරින් ඒ දේ අභිනීතව සරලව ඉදිරිපත් කරන්න පුළුවන් කමක් තියෙනවා. අතුරට හොඳ බස් වහරක් කියනවා. අතුරු ඉතාමත් කදිමට ඒක ගලපනවා. ඒ ගලපන ඉදිරිපත් කරන දේ තුළ ਉਹ මූලාශ්‍ර ඉතාමත් හොඳට පාවිච්චි කරන කෙනෙක්. ඒ නිසා මා මේකේ දකින්න ප්‍රධානම කාරණාව ප්‍රේමසර ඇපාසිංහ කියන මහා මාධ්‍යවේදියා ප්‍රේමසර ඇපාසිංහ කියන ක්‍රීඩා සාහිත්‍ය ක්‍රිකට් සාහිත්‍යයේ මහා මාධ්‍යවේදියා නම් ඉතාමත් කදිමට ගලපලා පුළුවන්කමක් තිබෙනවා. අතුල රංජිත් වේදවිස්ත්‍රීට ජනගත කරලා ඔබේ හදවතට ඒ කියන කාරණා ටික එකතු කරන්නට. ඒ නිසා මේ ග්‍රන්ථය මා ඔබට කියන්නේ බලන්න. මේක වෙනම ග්‍රන්ථයක්. ක්‍රිකට් සහ සාහිත්‍ය. එතකොට ප්‍රේමසර ඇපාසිංහයන් කියන්නේ ක්‍රිකට් සාහිත්‍ය විස්තර ਵਿਚාරය පිළිබඳ විශාල මෙහෙවරක් කරපු. ඒ මෙහෙවරේ ප්‍රතිඵල තවමත් අපිට භුක්ති විඳින්න පුළුවන්. අමතක කරන්න බැරි සලකුණක්. ඒ සලකුණ අපිට පොතක් විදියට ඇවිල්ලා තියෙනකොට ඔහුගේ ඒ රස කතා අපේ ජන ජීවිතයට එකතු කරගත්තොත් ඒ ජන ජීවිතය තුළ අපිටත් බොහෝ කාරණා ඒකෙන් ඉගෙන ගන්න තියෙනවා කියන එකත් මා මේකෙන් දැකගුණා. ඒ නිසා මා විශ්වාස කරනවා මේ පොත තුලින් බොහෝ කාරණා ඉදිරිපත් කළ තු වෙන කාරණා ඔබටත් ඉතාමත් වැදගත් වේ. ඒ නිසා මා ඉල්ලන්නේ පාඨකයන් හැම කෙනෙක්ගෙම මේක කියවන්න. මේක පුළුවන් තරම් රස විඳින්න. තවත් අයට මේක දෙන්න. මේකේ තියෙන දේ ඔබගේ ජීවිතයට එකතු කරගන්න කියන එක. ඒ නිසා අතුල රංජිත් වේදමස්ත්‍රි මහත්මයා කතුරුවරයා විදියට ඔහු මේක නිර්මාණය කළ ඉදිරිපත් කිරීම තුළින් ඔහු විශාල මෙහෙවරක් සමාජයට කළා තියෙනවා. මට මතකයි මීට කලින් අපේ ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්මයාගේ පෝෂණය පිළිබඳ ග්‍රන්ථය ලිව්වා. ඒකත් ඉතාම කදිමට ප්‍රියන්තත් අද මෙතන ඉන්නවා. මයිකන් හරි විශිෂ්ට ග්‍රන්ථයක් ඒකේදා ඉවකලා චන්දිවත්ත ගා මටත් එදී හම්බුණා. ඉතින් අත්ත වශයෙන්ම බලාගෙන ඉන්නකොට අතුලගේ මේ ලේඛන කලාව තුළින් ඔහු මේ කරන මෙහෙවර ඔහු ලේඛකයෙක් විදියට ඔහු ජනමාධ්‍යවේදියෙක් විදියට ආපු ගමනි ග්‍රන්ථකරණය තුළ ඔහු ලියන ලද ඒ ග්‍රන්ථ ස්වල්පය තුළින්ම ඔහුගේ දක්ෂතාවය ඔහු ඉදිරිපත් කළා තිබුණා. මෙතන අනුරසී පෙරරා මහත්මයා තියෙනවා අපේ තාරකා විද්‍යාඥ අනුරසී පෙරරා ග්‍රන්ථ ගණනාවක් ලියපු මම හිතන්නේ ප්‍රේමසර ඇපසිංහ මහත්මයා සමීපම කෙනෙක්. අනුරසී පෙරරාත් අපි මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. ඉතින් මේ වෙලාවේදී විශේෂයෙන්ම ප්‍රේමසර ඇපාසිංහ මේ ග්‍රන්ථය පිළිබඳ එක හුදු චරිතාපදානයක් පමණක් නොවේ ඔබගේ ජන ජීවිතයට ප්‍රඥාවක් එකතු කරන ග්‍රන්ථයක් ලෙස හඳුන්වන්න කැමතියි. ඒ නිර්මාණය කරපු අතුල රංජිත් වේදමිත්‍රි සුචිවර්ත වන ගව ප්‍රේමසර ඇපාසිංහ කියන චරිතය සජීවීව අප ඉදිරියේ ඉන්න මොහොතේ ඔහුගේ මේ නාමය තව කාලයක් අපට දකින්නට මේ පොත තුළින් පුළුවන්කමක් ලැබේ. ඒ සමඟ මේ අවස්ථාව ලැබීමගෙන සුචිවන්ත වෙනවා. තව බොහෝ කාරණා තිබුණා තව කතා කරන්න ඉන්න නිසා මේ අවස්ථාව දීලා මම සමුගන්නවා මේ අවස්ථාවෙන් පොන්සි. සුදේ නරේ මහත්මයා අපි කැමතියි දැන් තව මේ එක අදහස් දැක්වීමකට පස්සේ මේ ප්‍රධාන අදහස් දැක්වීම එකතුවෙන් පස්සේ මේ කතා බහ මේ සංවාදය ඔබටත් විවෘත කරන්න. ඒක තමයි අපේ අරමුණ වෙන්නේ. මේ ඔබටත් යම් කිසි අදහසක් පළ කරන්න ඇති මෙතුමන්ලා පළ කරපු අදහස් වලට එකඟ වෙන හෝ එකඟ නොවන මතයක් සමහර තියෙන්න පුළුවන්. මෙතුමන්ලා කියපු කාරණාවලට පටහැනි දෙයක් එහෙම නැත්නම් තර්කයක් ඒක තමයි අපි අපේක්ෂා කරන්නේ මේ වගේ සංවාදවලදී. ඒ සඳහා දායක වෙන්න සහභාගී වෙන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මම කැමති මංජුල ගජනායක මහත්මයා වෙතට යොමු වෙන්න. ගොඩක් ස්තුතියි. දැන් අර ඔබතුමා කියන තත්ත්වෙට තමයි මමපත් වෙලා තියෙන්නේ අන්තිමට පැනල් එකේ කතා කරනකොට. අදහස් කිහිපයක් මම කැමති ඇත්තටම මතු කරන්න මූලික වශයෙන්. එකක් තමයි ඇපාසිංහ මහත්මයා සහ එහි මෙම ග්‍රන්ථයේ රචක අතුල රංජිත් වේදමිත්‍රිගේ මහත්මයා පිළිබඳව
යම් ආකාරයකට කතා බහ වුණා. ඔවුන්ට හිමි ගෞරවය නිසි තැන ඩියු රෙකග්නිෂන් එක මෙතන ලැබුණා. ඒ නිසා මම කැමතියි ටිකක් වෙනස් මානෙකින් අපසිංහ මහත්මයාගේ සේවය පිළිබඳව එක්තරා ආකාරයකට දකින්න. හරියට බැලුවොත් දැන් අපි ටිකක් මැදි වයසේ ඉන්න හින්දා ප්‍රථම එංගලන්තය සමග පවත්වපු ප්‍රථම ටෙස්ට් තරගෙන් පස්සේ මේ ගෙවෙන්නේ 42 වෙනි අවුරුද්ද. පළවෙනි ටෙස්ට් මැච් එකට පළවෙනි බෝලියට මුහුණ දුන්න පුද්ගලයා දැන් මිය ගිහිල්ලා, පළවෙනි බෝලේ එව්ව පුද්ගලයා දැන් ඇත්තටම මිය ගිහිල්ලා. පළවෙනි පන්දුවට මුහුණ දුන්නේ බන්දුල වර්ණපුර. එතුමන් දැන් මිය ගිහිල්ලින්නේ. ඔහු ගැන මේ ග්‍රන්ථයේ සඳහන් වෙනවා. පළමු පන්දුවේ එව්වේ එංගලන්තයේ ඇත්තටම බොබ් විලිස්. බොබ් විලිස් නැති වුණේ 2019. බන්දුල වර්ණපුර මහත්මයා නැති වුණේ 2021. එතකොට ඒ අතීතය දන්න පිරිසත් එක්ක වර්තමානයට ආවට පස්සේ ක්‍රිකට් යම් ආකාරයකට නෙමෙයි බොහෝ සෙයින් වෙනසකට ලක් වෙලා තිබෙනවා. ඒ වෙනස සනිටුහන් වෙන්නේ බොහෝ දුරට කමර්ෂලයිස් නැත්නම් බොහෝ දුරට ක්‍රිකට් පමණක් නොවේ, බොහෝ ක්‍රීඩාවන් යම් ආකාරයකට වෙළඳකරණයකට කමර්ෂලයිස් වෙලා තියෙනවා ගොඩක් බොහෝ දුරට. අනිත් පැත්තෙන් පරම්පරා ගැප් එකක් ඇත්තටම තියෙනවා. දැන් මගේ මං පස්සේ මම අදහස් කරමු කිහිපයක් මේකට අදාළව කියන්නම්. මම හිතන්නේ දැන් ක්‍රිකට් විචාරකයෙක් වෙන්න, දැන් ඇත්තටම අපේ මහින්ද දේශප්‍රිය මැතිතුමත් මම දන්න විදිහට දැන් ලංකාවේ ඉන්න ජනප්‍රියම ක්‍රිකට් විචාරකයා. ඔහු බොහොම වචන දෙක තුනක් තමයි ලියන්නේ, කොටන්නේ. ඒ කොටන එක සෑහෙන ජනප්‍රියයි. ඒ ජනප්‍රිය වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව හින්දම නෙවෙයි, ඔහුගේ තියෙන වෙනත් පෞරුෂයක් සමග ඔහු ඒකට තියෙන ලාලසාව ඒකට ඇතුළත් කරපු හින්දා. මගේ අදහස තමයි දැන් ක්‍රිකට් විචාරකයෙක් වෙන්න ප්‍රේමසර මහත්මයා වගේ දුක් විඳින්න ඕන නැහැ. මහන්සි වෙන්න ඕන නැහැ. ඒක තමයි මගේ අදහස. දැන් ලංකාවේ නෙමෙයි ලෝකයේ තියෙන ප්‍රවණතායක බැලුවොත් මට මතකයි දැන් මේ මෑත විම්බල්ඩන් තරගාවලිය, ලෝක ප්‍රකට ටෙනිස් තරගාවලිය. ඒ ටෙනිස් තරගාවලිය එක අත්හදා බැලීමක් මහින්ද පත්‍රිකා මහත්මයා කරා. ඔබතුමා දන්නවා මම හිතන්නේ මේක මොකද මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් දාලා කෘතිම බුද්ධිය මෙහෙවලා ක්‍රිකට් කම්පියුටර් එකක් කරා ඇත්තටම. දැන් ඉස්සරහට ඒගොල්ලෝ අත්හදා බලමින් ඉන්නවා ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලිය කෘතිම බුද්ධියත් එක්ක ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එක ඉස්සරහට යන්න යම් තරග කිහිපයක්. හරි, ඒකත් හදා බැලීමක්. හැබැයි දැන් ආපස්සට හැරිලා බැලුවට පස්සේ මට හිතෙන දේ තමයි මේසා අසාමාන්‍ය කැපකිරීමක් එක්ක තනි පුද්ගලයෙකුගේ ඉස්සරහට ආවට පස්සේ අදවන විට මේ ක්‍රිකට් කොමෙන්ටරිය හෝ වෙනත් ක්‍රීඩා කොමෙන්ටරි යම් ආකාරයකට අවලංගු වෙයිද කියන කාරණය තමයි ඇත්තටම මට එකපාරකට එක වෙලාවකට හිතෙන්නේ. මොකද අපාසිංහ මහත්මයා මේකට එක් කරන ලද හැඩය සහ වර්ණයත් එක්ක ඒකට මම කරුණු කිහිපයක් ඇතුළත් කරන්නම්. එක පැත්තකින් ඔයාලට මතක ඇති නෙවෙයි දන්නව ඇත්තටම ලොබොම ලෝක ප්‍රකට විචාරකේ මම දැක්ක ක්‍රාන්තිත් මං හිතන්නේ ඔහු ගැන සඳහන් වෙන අපාසිංහ මහත්මයා ගැන සඳහන් වෙන වෙනත් කරුණු වලදී ඔහුගේ ඡායාරූපයත් එක්ක එකට සිටින ඡායාරූපය රිචි බෙනෝ බොහොම ප්‍රකට, මං හිතන්නේ ප්‍රකට නෙවෙයි ලෝකයේ අංක එකේ කමෙන්ටරි නැත්නම් විස්තර විචාරකයෙක් කියන්න පුළුවන්. ඔහු එක්තරා අවස්ථාවක හරි ලස්සන කතාවක් කියනවා. එයා කියනවා කරුණු 8ක් අවශ්‍යයි ලස්සන නැත්නම් හොඳ කමෙන්ටේටර් කෙනෙක් වෙන්න. එයා ඒක කියන 6 වෙනි කරුණ තමයි put your brain into gear before opening your mouth. මොලේ පැත්තකට දාන්න කියලා තමයි කියන්නේ කටාරිනකොට විස්තර විචාරයක් කරන්න. හරි, හැඟීම් බර වෙන්න බෑ. right, භාවාතිශය වෙන්න බෑ. මෙහෙම ලෝක ප්‍රකට විචාරකයන්ට ක්‍රිකට් වෙලා තියෙනවා. ලංකාවේ වලට මතක ඇති ලංකාවේ තියෙන තරගයකදී ඩීන් ජෝන්ස් එක්තරා අවස්ථාවකදී ක්‍රිකට් විචාරය කරද්දී ක්‍රිකට් ෆෝ ටෙරරිස්ට් හෂිම් මම්ල කැච් එක ඇල්ලුවේ. හෂිම් මම්ල එක්තරා බෑට් රැවුල වවලා කොණ්ඩෙට් ටිකක් යන මොහොත, නමුත් ඒක ඔහුට පේන්නේ නැත්තේ ත්‍රස්තවාදියෙක් වගේ. මොකද ඒ කාලෙත් ඔය ටිකක් මුස්ලිම් ෆෝබියා සහ ওই වගේ දේවල් එක්ක තමයි කතා කරේ. ඔහුගේ වචනේ ගිලිහුණා ටෙරරිස් කියන වචනේ. right, ඊට පස්සේ ඔහුට ඇත්තටම යන්න වුණා. ඒක ගියේ පංජුල මේ බ්‍රේක් එකේ මේ සවුත් අප්‍රිකා වල රේඩියෝ එකේ බ්‍රේක් එකේදී ඇට්ටියක් නැහැ. ඒකයි උනේ හෙට උනේ ලංකාවේ උනේ. මොකද්ද ඉතින් ඩීන් ජෝන්ස් ඇත්තටම යන්න වුණා. ඉතින් ඒකේ මේ රිචි බිනෝ කියන අදහස කොච්චරක් වැදගත්ද කියලා ඇත්තටම මම හිතන්නේ ඔබලාට තේරෙයි ඒක කොච්චරක්ද කියලා. දැන් මෑත මේක බැලුවොත් මේක මම නම් සඳහන් කරන්නේ නැහැ, නමුත් එක්තරා විචාරකයෙකුට කියුණා කුසල් මෙන්ඩිස්.
ඔහු තමයි ලෝකේ කවදාහරි විරාත් කෝලි පවා අභිභවා යන්නේ කියලා. ඔහු කිව්වා. රයිට්. දැන් මම කිසිම දවසක අහලා නැහැ ප්‍රේමසරයා පාසිංහ මහත්මයා කියනවා ප්‍රොයිඩයස් හරි දුලිප් මෙන්ඩිස් දිහා බලලා අනුරණ සිංහ වගේ කට්ටිය දිහා බලලා අනුරණ සිංහ කෙදිනේ කොහොම විවියන් රිචඩ්ස් අභිභවා යන්නේ. මං හිතන්නේ පාසිංහ මහත්මයා එහෙම කිව්වා කියලා. හරි. රිචඩ් බිනෝ කියන හයවෙනි කාරණය කොච්චරක් වැදගත්ද කියලා මට හිතෙන්නේ ඇත්තටම ආපස්සට මේක දිහා බලනකොට මොකද ඒක තමයි මාර වැදගත්. කමෙන්ටේටර් කෙනෙක්ගේ භාවාදීශය නොවි හැඟීම් බර නොවි ජාතිවාදීෙක් නොවි මේ කරන කතාව. රයිට්. ඒක ආයාසයෙන් බොහොම සතතාභ්‍යාසයෙන් කරන්න ඕන කාරණයක්. මං හිතන්නේ ඒක ඈපාසිංහ මහත්මයා තුල තිබුණා. ඒක එක කාරණයක්. අනිත් කාරණය තමයි දැන් chat GPT දාලා කාගේ හරි මහේල ජයවර්ධන හරි සනත් ජයසූරිය හරි කාගේ හරි අපි රචනයක් ලියන්න ඕන නම් ඔහු ගැන වාර්තාවක් ලියන්න ඕන නම් අපිට එක විනාඩි දෙකෙන් තුනෙන් දැන් විස්තර ටික ගන්න පුළුවන්. රයිට්. මං දැක්කා ස්ටැටිස්ටික්ස් දැන් ඈපාසිංහ මහත්මගේ ਵਿਚාරය තුල අපි දන්නවනේ 10 නිවාලන හිරු රැස් පදිතවන SSC ක්‍රීඩාංගණික ගැන පමණක් නොවේ. රයිට්. ඔහු කියනවා යම් සංඛ්‍යා දත්ත ප්‍රමාණයක්. දැන් මහේල ජයවර්ධන මං දැක්ක මෑත තියෙනවා විස්තරේ බලද්දි ලකුණු 10000ක් ටෙස්ට් ක්‍රිකට් වලදී රැස් කරන ලද එහෙත් එකදු අවස්ථාවකදීවත් ස්ටම්ප් නොවෙකම ක්‍රීඩකයෙක් ලෝකේ. හරි මාන ස්ටැට් එකක්. ලකුණු 10000ක් ගහලා තියෙනවා එකම අවස්ථාවකවත් ස්ටම්ප් වෙලා නැහැ. මේ කරුණ හොයන්න ඇත්තේ මං කියන්නේ මේ මේහා සමාන කරුණ ඈපාසිංහ මහත්මයා සහ පාලිත පෙරේරා මහත්මයා කියලා තියෙනවා. කොච්චර අමාරු වෙන්නේ හොයන්න. දැන් ලීසි chat GPT එකෙන් එක්ක හොයන්න පුළුවන් නැත්නම් ඇත්තම AI හරහා අපිට ඉස්සරහට යන්න පුළුවන්. එතකොට මං හිතන්නේ දැන් තියෙන වෙනස තමයි ඔහු ඒ විඳින දුක එහි ඒ කරන ලද අභ්‍යාසයත් එක්ක බැලුවට පස්සේ මං හිතන්නේ යම් ආකාරයකට නිසි ගෞරවයක් මෙතනදී දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඊළඟ තව එක් කරුණක් කීපයක් මං මතක් කරන්න කැමති ඉතාම කෙටි. අනිත් කරුණ තමයි ඉතාම ප්‍රකට අදහසක් තියෙනවා the commentator has to be not only expert in his field but also has to be an articulate communicator who engrosses and enthralls. මෙතන වචන දෙකක් තියෙනවා අනුර සීපරේර මහත්මයා හරිම ලස්සන කමෙන්ටේටර් කෙනෙකුට කරන්න පුළුවන් එකක්. engross මේකට කියන ලස්සන සිංහල වචනේ තමයි සුලේඛනය කිරීම. හරි ලස්සනට ඒක පැහැදිලි කිරීම. අනිත් එක තමයි enthralls වසඟ කිරීම. ඔහු ඒ දෙකම කළා තමන්ගේ විචාරය තුළ. ඒ දෙකම නැත තියෙන්න ඕන එක අදහසක් තමයි විචාරකයෙක් සතුව playful language එකක් තියෙන්න ඕන. හරිද? ඒ කියන්නේ බොහොම ක්‍රියාශීලී කාර්යශූර උද්‍යෝගිමත් වචන මාලාවක් තියෙන්න ඕන. ඒ දෙකම තිබුණා. ඒ දෙකට එහා ගිහිල්ලා තුන්වෙනියකුත් තිබ්බා. ඒ තමයි සිංහල භාෂාවට දෙන ලද ගෞරවය. දැන් මම ටිකක් ගැඹුරු වචනින් කියනකොට ගොඩක් දෙනෙක් කියන වචනයක් තමයි මේ ඇයි මෙච්චර අමාරුවෙන් ලියන්නේ? ඔක ටිකක් සරලව ලියන්න ඕක හරියන්නේ නැහැ ඒක සංවේදනය කියලා. නැහැ. සිංහල භාෂාවයි අපි බය වෙන්නේ. සිංහල භාෂාව වටහා ගන්න බැරි නම් ඒක අපි ලැජ්ජාවක්. ඒක ලස්සනට වටහා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ හින්දා තමයි කුමාර්තුංග මුන්දාස එක්තරා අවස්ථාවකදී කිව්වේ සිංහල භාෂාව පාලි මවටත් සංස්කෘත පියාටත් ජාත වූ අවජාතක අබ්බගාතයෙකු නොව ඊටත් වඩා ඕජස්සු උද්දල් ඊටත් වඩා ඕජස්සු පැරණි භාෂාවක් කියලා. හරි. එතකොට අර තියෙන ප්ලේෆුල් ලැන්ග්වේජ් එකත් එක්ක මං හිතන්නේ ප්‍රේමසර ඈපාසිංහ මහත්මයට පුළුවන් වුණා යම් ආකාරයකට වෙනස් මානයකට භාෂාව ගේන්න. මේකට මම යොදන වචනය තමයි කන්දපොල මහත්මයා ඖදාහාර්යවත් බව වාචාව. රයිට්. ඈපාසිංහ මහත්මයා මේකට දුන්න හරි දිස්නයක් මේ භාෂාවට ඒක තමයි ඖදාහාර්ය ගුණය භාෂාවක තියෙන. රයිට්. ඒක ඔහුගේ සමස්ත කමෙන්ටරිය පුරාම දක්නට ලැබෙනවා. රයිට්. දැන් කතාවක් යනවනේ මේක මම දන්න කියන එක හොඳද කියලා. අර පාලිත පෙරේර මහත්මයා ඊතර අවස්ථාවකදී ਵਿਚාරය කරද්දි කිව්වා කියලා අම්මට උඩ තවත් හයක් කියලා. හරි. මම නම් කියන්නේ මම පාලිත පෙරේර නම් මම ඒක ගෞරවයෙන් බාර ගන්නවා. ප්ලේෆුල්. මොකද තියෙන වැරද්ද? මම කියන්නේ නැහැ කියලා. මම කිව්වේ නැතත් මම කියනවා මම පාලිත පෙරේර නම් මම කියනවා හරි කියලා. ප්ලේෆුල්. රයිට්. හරිම ඒ කියන්නේ පාඨකයන් තුල මනස් මිලියන සංඛ්‍යාවක් අපිට මවන්න පුළුවන්. මේ ජොබ් එක ලේසි වැඩක් නෙමෙයි. මම දන්න විදිහට තරගයකට රුපියල් 540 නේ දීලා තිබ්බේ. මම එක තරගයකට පාලිත පෙරේරා පේ ඈපාසිංහ මහත්මයාගේ යුගවල මම දැන් Google search කරලා බැලුවා හර්ෂ බෝග්ලේගේ වාර්ෂික ආදායම රුපියල් 1,640යි ශ්‍රී ලංකාවේ මුදලින්.
රුපියල් 140. සංජය මන්ජරකාර 160ක් ගන්නවා. රයිට් IPL එකට විතර සංජය මන්ජරකාරගේ කොන්ත්‍රාත් එක 140. හරි. එතකොට මේකේ මොකද්ද පේන්නේ අපිට? මේක එක්තරා ආකාරයක කලාවක් පමණක් නොවේ අපිට හරිම විශේෂයක් කරන්න පුළුවන් තැනක්. ඉතින් ඒක හරිම ලස්සනට තියෙනවා. අනිත් පැත්තෙන් මේ අපේ ආචාර්යතුමියත් පැහැදිලි කරා මේක. අනිත් එක තමයි අතුල. අතුලට පොලිටික්ස් දේශපාලන උණක් තිබුණේ නැත්නම් මේ පොත මෙච්චර රසට ලියන්න බෑ. මං මැතිවරණ නිරීක්ෂකයෙක් නිසා සහ බොහොම විවාදාත්මක මහින්දල දෙන්නෙක් මේ වේදිකාවේ ඉන්න නිසා ඇත්තටම එක්කෙනෙක් අනුන්ගේ රෝම කූප කෙලින් කරන අන්දමට ලියන කෙනෙක් අනිත් කෙනා දැන් ජනාධිපති විරණේ ගැන කතා කරනවා ජනාධිපති විරණ අපේක්ෂකයන් 100ක් 200ක් නාම යෝජනා ගත කෙනෙක්. ඒ හින්දා මමත් මැතිවරණ නිරීක්ෂකයෙක් නිසා මට එකපාරට ඇහැකිය තැනක් තියෙනවා. ඒ තමයි අර WG සෙනවිරත්න සහ බණ්ඩාරනායක මහත්මයා අතර තිබිච්ච දෙවන්ත මැතිවරණ කැම්පේන් දෙවන්ත කිව්වට රිසල්ට් එක කොහොම මේ පළල් එකක්. ඒක කියනවා ලැබුණොත් එහෙම අපි මැතිතුන්ට පරාජය උඩුගම් බලයි අත්තනගලු ඔයේදී. මම හරිම ආස මේ පොතේ එක කොටසක් මේකේකට හේතුව මොකක්ද දන්නවද? ඇපසිංහ මහත්මයා ක්‍රිකට් ගැන කතා කරන්නේ. ඔහුගේ වෙනත් භූමිකා ගොඩක් තිබුණා තමයි. හැබැයි මේ කියන අතරේ අතුල අමතක කරලා නැහැ මේ පොලිටිකල් රසය මේකට ගේන්න. රයිට්? ඒක හරිම වැදගත්. මෙවැනි අවස්ථාවකදී. ඉතින් ඒ නිසා මේක ලේසි වැඩක් නෙවෙයි. ඔහුගේ පැවැත්මම ඔහු මෙහෙම ආයාසයෙන් ලබාගත් දැනුමත් එක්ක බැලුවට පස්සේ ඒක හරි සුවිශේෂ කාරණයක්. තව එක උදාහරණයක් මම කියන්නම්. මේ මෑත තරගයක් තිබුණා ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස්ලත් එක්ක බිග් බෑෂ් එක KFCB බිග් බෑෂ් මේ දවස්වල යනවා. ඒකේ මයිකල් හොඩන්ට මයික් එක දෙනවා ක්‍රීඩාංගණයේ ඉන්න ක්‍රීඩකයාට මයික් එක දෙනවා ඔයාලා දන්නවනේ. ඒකෙදී හොෂ්ට මයික් එක දෙනවා ඇත්තටම ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ නායකයට තරගයේ යන අතරේ කතා කරන්න කියලා. කතා කරන්න ගියාට පස්සේ බලන්න මම මේකෙන් ඔප්පු කරන්න හදන්නේ මේක කොච්චරනම් වැදගත් කාර්යයක්ද කියලා මේ ආයපාසිංහ මහත්මයා හරිම අමාරුවෙන් මේ කරගෙන ආපු. හොවා දහනවා. හොවාට් කියන්නේ විචාරකය. මෙයා ඉන්නේ ක්‍රීඩා අට්ටාලේ. මයික් එක දුන්නට පස්සේ හොවාට් කියනවා අව මාස්ටර් ස්ටැටිස්ටිෂියන් ලෝරි කොලිවර් ටෙල්ස් us that Laughlin has got Watson twice in the last 8 balls he's bowled him in this competition. අර යා අට්ටාලේ නම් කියනවා අපේ වර්තාවලට අනුව කියනවනේ ලාෆ්ලින් අරගෙන තියෙනවා කියලා බෝල් 8ක් ඇතුළත දෙපාරක් වොට්සන් දැන් වොට්සන් තමයි ගහන්නේ. ඊට පස්සේ හොච්චානවා රියලි ඇත්තටම එහෙම වෙලාද? I will leave with you skipper. එතකොට අර යා කියනවා අර මම ඒක උඹට බාර කරනවා කියලා. හොච් කියනවා I will bring him on the next over then let's get him into the game. එතකොට හොච් කියනවා අර මම එන ඊළඟ ඕවරේ පටස් ගාලා දෙන්නම් මේ ලාෆ්ලින්ට කියලා. ඒ වගේම දෙනවා. දැන් ඒකට පරීක්ෂණයක් කරනවා. හරිද? ඒ කියන්නේ ස්ටැටිස්ටික්ස් බලලා විචාරකයා කියනවා බෝලර් කැප්ටන්ට වොට්සන් අරන් තියෙනවනේ බෝල් 8ක් ඇතුළත එයාගේ විකට් එක. දැම්ම දීපන් විකට් එකේ මේ බෝල් දාන්න කියලා. වාසනාවට ගන්න බැරි වුණා. නැත්නම් ප්‍රශ්නේ දිගට යනවා. ඔහු ඇත්තටම ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ කලමනාකරුවා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් එකෙන් සමාව ගත්තා. හරි? මේක දැලිපිහියෙන් කිරි කන වගේ වැඩක් පමණක් නොවේ. මම හිතන්නේ ක්‍රිකට් කමෙන්ටරිය තුල ඔහුගේ සන්නාමය අති සුවිශේෂයි. ඒ සන්නාමයට මං හිතන්නේ ලං වෙන්නවත් බොහෝ දෙනෙකුට පුළුවන් වෙයි කියලා ටිකක් කල්යයි. ඒ හින්දා මම මේකට අදාළව අවසාන වශයෙන් යම් ආකාරයකට කරුණක් කියනවා. මේක පුදුමයක් නෙවෙයි ඈපසිංහ මහත්මයාගේ මතුවීම. ඒකට හේතුව තමයි ඔහු චිරන්තන සාහිත්‍ය ඇසුරු කරන ලද කෙනෙක්. හරිද? ඔහු සිංහල සාහිත්‍ය පිළිබඳව සහ ඔහු කතා කරනකොට කේරනවා. කතා නොකරන තාක්කල් මෝඩයා ගොතයි කියලා කියන්න ආසේ. ඇත්තටම ප්‍රේමසර මහත්මයා නමුත් ඒ කියන්නේ පස ප්‍රේමසර මහත්මයා ඇත්තටම ඔහු වචන කිහිපයක් කතා කරන විට අපිට බලන්න පුළුවන් ඔහු පය ගහලින්නේ පොළවේ කොතනද කියලා. රයිට්? මම මේකට එක උදාහරණ තුනක් කියනවා. මම ටිකක් සාහිත්‍ය අසුරු කරන නිසා. එකක් තමයි කාව්‍යසේකරී රාහුල හාමුදුරුවෝ. කාව්‍යසේකරී රාහුල හාමුදුරුවෝ එක්තරා අවස්ථාවක කවියකින් කියනවා කාව්‍යසේකරීදී වතින් සොමි සඳ වූ තෙනෙන් රන් පෙද වූ රන්ලිය සිරින් බඳ වූ දියණියන් තම ළඟට කැඳ වූ. හරි? බමුණු දුවගේ මුහුණ වතින් සොමි සඳ වූ සෞම්‍ය සඳක් වගේ. තෙනෙන් රන් පෙද වූ පයෝදර රන් පන්දු වගේ. රන්ලිය සිරින් බඳ වූ ශරීරය රන් වැලක් වගේ.
හරි කාව්‍යශේඛරය කියවල තියෙන කෙනෙක්ට මං හිතන්නේ ඔය ප්‍රේමසර මහත්මයා පාවිච්චි කරනවා වගේ වචන කියන්න බැරි කමක් තියෙයි කියලා. මං උපකල්පනය කරනවා ප්‍රේමසර අයපාසිංහ මහත්මයා අනිවාර්යයෙන්ම කාව්‍යශේඛරය කියලා ඇති චිරන්තන සාහිත්‍ය හදාරලා ඇති. මොකද අපි ඔහුගේ ක්‍රිකට් කොමෙන්ටරියට කන් දීපු හින්දා. අනිත් පැත්තෙන් අසන්පත්තිනි දේවතාවී වල කන්දපොල මහත්මයා මොනිකරුවන් පතිරණ අපි ඔය කැම්පස් කාලේ ඔක ඉගෙන ගන්නවා ඇත්තටම. රූපකයක් කියලා කියන්නේ මොකක්ද සිංහල භාෂාවේ? රූපකයක් කියලා කියන්නේ නිපාත පදයක් පාවිච්චි කරන්නේ නැතිව ලියන එක. ඒක හරි අමාරුයි. රයිට්? එහෙම ලියන්නේ. මේකට උදාහරණයක් අපි ඉගෙන ගන්නේ කතා බහෙන් සිනාසෙමින් ජීවිතයේ ගිරිදුර්ගය නගින සොඳුරු ගැහණියෝ ඔබ. මොනිකා පතිරණ ගැහණිය ගැන කියන්නේ. මේක හදාරපු කෙනෙකුට ඇපාසිංහ මහත්මයා වගේ ක්‍රිකට් විචාරකයෙක් වෙන්න අමාරු නැහැ. තුන්වෙනි උදාහරණය. අනිත් එක තමයි මම කියන්න හදන්නේ හංස සංදේශයේ කවුරු හරි මෙතන ඉන්න කියවලා තියෙනවනම් කෑරගල අසිරිය ගැන කියද්දි හංස සංදේශෙදී විදාගම මෛත්‍රී හාමුදුරු හරි ලස්සනට කියනවා සාර ඵලය අඹදඹ රඹද වල් පිට මීර ජලය ඇලදොල කඳු පිටින් බට නෑර ලොලේ වඩවන දුටු දනන් තුට කෑරගලයේ වැඳබේ මේ ලිසින් සිපිට කොච්චර ලස්සනද මේ චිරන්තන සාහිත්‍ය ඇසුරු කරන කෙනෙකුට අමාරු නැහැ කිසිසේත්ම ක්‍රීඩා පමණක් නොවේ යම් ආකාරයකට යමක ਵਿਚාරකයෙක් වෙන්න මේ කඩයිම ඇපාසිංහ මහත්මයා ඇත්තටම ජය අරගෙන තියෙනවා වාසනාවට මේකේ උදාහරණයක් මම දැක්කේ උදාහරණෙ මම කියෙව්වමයි ඇත්තටම සීගිරියට පරණ විතාන වගේ කියලා එහෙම උදාහරණයක් තියෙනවා ඒ වගේ තමයි මේ පොතට වාසනාවට ඇපාසිංහ මහත්මයාට හම්බ වෙලා තියෙනවා අතුරු රංජි ඒ නිසා මේක සාර්ථක වෙලා තියෙනවා ඒ නිසා මම වැඩි කාලයක් ගන්නෑ මට ඕන උනේ ඇපාසිංහ මහත්මයාගේ දුර්ලභ වදන් භාවිතය සහ උදාහරණවත් ගුණය ඔහුගේ භාෂාවේ තිබුණු තවත් කලකට ශ්‍රී ලංකාවේ පහළ නොවේවි ලෝක ක්‍රිකට් වේදස් වෙලා තියෙන්නේ ගොඩක් රචින් රවින්දරට දැන් අවුරුදු 24යි පැතුම් නිශාන්කට අවුරුදු 25යි විවියන් රිචට් අවුරුදු 72යි වසීම් අක්‍රම්ට ඉම්රාන් කාන්ට අවුරුදු 71යි මේ પરම්පරා දෙක අතරෙත් ඉඳගෙන අපි තාමත් ක්‍රිකට් වලට ආලය කරනවා හරි හිතන්න කොච්චර પરම්පරාගත බැඳීමක්ද එක්තු වෙන්නේ කියලා ඒ හින්දා තමයි 2011 දී සංකක්කාරය ඔහුගේ චිර ප්‍රසිද්ධ MCC කතාවේදී ඔහු කිව්වේ ඔහු කියනවා ක්‍රිකට් ඉන් ශ්‍රී ලංකා is no longer just a sport it is a shared passion that is a source of fun and a force for unity it is a treasured sport has occupied that occupied a celebrated place in our society එක පැත්තකින් ක්‍රිකට් කියන්නේ ලංකාවේ sources of fun විනෝදාස්වාදයේ මූලාශ්‍රය right අනිත් පැත්තෙන් forces to unity එක්සත් බව සඳහා යම් ආකාරයකට මේකෙන් පොඩි බල බලවේගයක් තියක් කරනවා right අනිත් පැත්තෙන් මේක celebrated place in our society බොහොම උත්කර්ෂවත් place එකක් අපිට තියෙනවා ක්‍රිකට් වල මේකේ මේ ක්‍රිකට් වල උත්කර්ෂවත් place එකක් තියෙනවා ලංකාවේ ඉතින් ඒ නිසා ඒ ලස්සන ක්‍රිකට් වල ඇපාසිංහ මහත්මයා තානාපතිවරයෙක් වගේ ඒ නිසා මම මේකේ බොහොම ස්තුතියි මට මේකේ මේ හැඳින්වීම ලියන්න අවස්ථාවක් දුන්නට ඒ හැඳින්වීම මම අවසන් කරපු වාක්‍යයෙන් මගේ අදහස් දැක්වීමත් අවසන් කරනවා ඔහුගේ කොමෙන්ටරිය සාහිත්‍යයේද භූගෝලයේද ඉතිහාසයේද එකට කලතා පෙර රස නුසුම් කොට අප දෙසවන් පිනවන රසවත් වදන් ගුලාවකි. එය බ්‍රෙන්ලාරාගේ ෆ්ලික් කිරීමක් සේම අරවින්දගේ හුක් පහරක් හා සම වින්දනීය අත්දැකීමක්ද වන්නේ. ස්තුතියි. මංජුල් මහත්තයා මේ අර උඩාවතේ වක්කඩ කඩපු තැනයි යටාවතේ වක්කඩ බැඳපු තැනයි හොඳට ගැළපුණා කියලා මම හිතනවා. ඉතාම හොඳ සංවාදයකට අපි ඉඩ වෙන් කරගත්තා කියලා හිතනවා. මම හිතන්නේ මේකේ මේ පොත මේ නලන්දා විද්‍යාලයේ ඉතාම උත්කර්ෂවත් අන්දමින් මෙතුමට විශාල ගෞරවයක් අත්පත් වෙන විදිහට පැවැත්වුණා උත්සවාකාරය. අද අපේ අරමුණ උනේ ඇත්තටම
මේ කෘතිය පිළිබඳ පසු විපරමක් කරන්න. ඒක ඒ අරමුණ අප අද ඉෂ්ට වුණා කියලා හිතනවා මේ ඔබ සියලු දෙනාගේම දායකත්වය මත. අතරම යම්කිසි පසු සංවාදයක් මේ විචාරාත්මක කතිකාවක් ඇති කිරීම තමයි අපේ අරමුණ උනේ. සංනිවේදන කතිකාවේ අරමුණ වෙන්නේ ඒකයි. අපි තව පොඩි වෙලාවක් ගන්න කැමති මේ සභාව ඔබට විවෘත කරන්න. මේ අපි කතා කරපු මෙතුමන්ලා අදහස් දක්වපු සියලු අදහස් එක්ක ඔබේ මතය මොකක්ද? මේ කෘතිය පිළිබඳ, එහෙම නැත්නම් මේ චරිතාපදාන සාහිත්‍ය පිළිබඳ, ප්‍රේමසර අපාසින් මේ චරිතය පිළිබඳ ඔබට යම්කිසි අදහසක් තියෙන්න පුළුවන්. කෙටියෙන් ලොකු වෙලාවක් ගන්න නැතුව අපි පොඩි වෙලාවක් අරගෙන කීප දෙනෙකුට අදහස් දක්වන්න නම් කරේ නැතත් කැමැති අවස්ථාව ලබා දෙන්න. එතක මතක් කරන්න ඕනේ දැන් වැඩසටහන මුල සිට අවසානය දක්වා අපේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ නිල YouTube චැනලය තුල සජීවීව මේ වැඩසටහන විකාශය වෙනවා. ඔබට පසුව නරඹන්නත් පුළුවන් මේක. මේ වෙලාවෙත් අපි නරඹන පිරිසක් අපි දෙක එකතු වෙලා ඉන්නවා. අපි කැමති අපි අදහසක් පළ කරමු මේ සංවාදයේම පෝෂණය වෙන විදිහේ යම්කිසි අදහසක්. අයිබෝන් මම තුෂාර මත්තුගොම ඉඳන් ආවේ මේ ඇපස් එක මාත්මත් තියෙන කැමැත්තයි මේ දේශක මණ්ඩලයේ තියෙන මේ නම් ටික දිහා බලලා අපේ කොන්සර්ට් ඉන්නවා කියලා දැනගත් නිසා මේ ප්‍රශ්නයක් විදිහට අදහසක් නෙවෙයි ප්‍රශ්නයක් විදිහට මම අහන්න කැමතියි මේ අපේ මහින්ද දේශප්‍රිය මහත්තයාගෙන් නෙවෙයි මේ මහින්ද අපේ සර්ගෙන් නෙවෙයි මේ දැන් අපි ප්‍රේමසර මහත්තයයි පාලිත මහත්තයයි ඇනවුස් කරනකොට මේ TV එක ඕෆ් කරලා මේ ඒ ගුවන් දිහානවනේ. එතකොට දැන් ඒක නැති උනේ මොකද ඉංග්‍රීසි ලංකාවට පුළුවන් වුණාද? ලංකාවට ඉංග්‍රීසි පුළුවන් වෙලාද? මේ දැන් ඒව අහන්නේ නැහැ දැන් ඒක. දැන් මේ මම කියන්නේ මේ දැන් ඉන්න නිවේදකව ගැන තමයි මේකෙන් මට මංජුල මේ තේරෙන්නේ මේ ඉතින් ඒ රසය නැති වුණා. ටෝනි ග්‍රේක් කතා කරනකොට මම හිතන සිංහල කතා කරන වගේ වුණා. ඈපස්සේ මාත නැතුණාට පස්සේ පෑම් මේ පාර්තමන් නැතුණාට පස්සේ හිඩස තමයි මම හිතන්නේ දැනන්නේ ඒක අහන්න නැතුව ගිහිල්ලා තියෙනවා දැන්. මං කියන්නේ ඉංග්‍රීසි පුළුවන් වුණා කියලා මං හිතන්නේ නැහැ ඒක. මොකද මේ දෙන්නගේම අදහස දැනගන්න කැමති ඒකට. ඔව් තවත් අය කිව්වට පස්සේ අපි එක එකට අතුණ අනිත් අදහස ගම්. සවහන්න තියන එක කියවත් මම අතුකෝරාලේගේ නී මම ඔබතුමාගේ කෘතිය ගැන දැනගත්තාම ඉතින් මේකට සහභාගී වෙන්න විශේෂයෙන්ම පැමිණියා. අපි පාසල් සමයේ ක්‍රිකට් මැච් එක බලනකොට ප්‍රේමසිරි අබසිංහ මහත්මයා, පාලිත පෙර මහත්මයා නිවේදන කටයුතු කරනකොට අපි විශේෂයෙන් මේ පිළිබඳව අතිශය කැමැත්තක් දක්වලා තමයි ගිරේ ඉදිරිපිට වාඩි වුණේ. මොකද ග්‍රවුන්ඩ් එකේ ක්‍රීඩකයන් වගේම ග්‍රවුන්ඩ් එකේ පිටත චමත්කාර ජනක සිතුවිලි ප්‍රේක්ෂකයාට ප්‍රේක්ෂක මනසට කැඳන් ආවා. ඒ වගේම තමයි ඕස්ට්‍රේලියානු මැච් එකක් බලනකොට අපි දිචි බෙනෝ ටෝනි ග්‍රේග් වගේ ශ්‍රී ලංකන් මැච් එකක් බලනකොට ප්‍රේම්සි අපසිංහ මහත්මයයි පාලිත පෙර මහත්මයයි ඉන්නවනම් ඒක අපිට විශේෂයි. ඒ වගේම තමයි ක්‍රිකට් භාෂාවට සිංහල තේරුම් ඇති වචන විශාල ප්‍රමාණයක් හඳුනලා දුන්නා. අන්න ඒ වගේම අපි ක්‍රිකට් වලට ක්‍රීඩකයන් එක අනන්‍ය වෙනා වගේම අපි තරගය බලනකොට නිවේදකයන් සමගත් අනන්‍ය වුණා. මොකද මේ මහතුරුන්ටම ආවේනික ශෛලියක් තිබ්බා ක්‍රිකට් තරගවලදී. ඒ හින්දා තමයි දීර්ඝ කාලයක් සහ ප්‍රේක්ෂකයන් විශාල ප්‍රමාණයක් ආකර්ෂණය කරගන්න පුළුවන් වුණේ මේ මහතුරු දෙන්නට. ඉතින් ඒ හිඩස තාම තියෙනවා. ඉතින් අපේ පාසල් සමයේ නිවේදක කාර්යභාරයේ ලොකු විශාල කාර්යභාරයක් අපේ මනසට කාවැද්දුවා කියලා තමයි අපි හිතන්නේ ඔබතුමාගේ කමෙන්ටරි වල. ඉතින් ඒ හින්දාමයි අපි මේ අද දින සහභාගී වෙන්න ආවේ. ඒකට ගෞරව ප්‍රණාමය දක්වන්න. මම අතුකොරාලේ නිල්. මම මමංකාරී YouTube channel එක වෙනුවෙන් තමයි බැඳිනේ. ඉස්සුති.
මම චන්ද්‍රිකාද සොයිසා මේ පිටුව 168 මේ සටහන් වෙනවා 1996 ලෝක කුසලාන අවසාන තරගයට සහභාගී වන්නට ලැබීම ඇත්තෙන්ම මගේ නිවේදක ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් විදිහට පෙන්වා දී යුතුයි. ඒ අවස්ථාව මට ලැබුණේ කාලික ගුවන් විදුලි සංස්ථාවේ ක්‍රීඩාංශයේ බාර නිලධාරිනිය ඇටියට කටයුතු කළ සෝමාලොත්තිගු නිසයි කියලා. මම මේ අවස්ථාවේදී මතක් කරන්නේ දැන් ඒ වගේ කාලයක් දැන් ඇවිල්ලා තිනවා. අපේ චමරි අතපත්තු. දැන් ලෝක කුසලානේ අපරාජිතව ඇවිල්ලා දැන් මේ ලෝක කුසලානේට මුහුණ දෙන්න ලෑස්ති. අපිට මේ ප්‍රේමසර ඇපාසිංහ මැතිතුමාගේ කාලේ වගේ ඒ නිවේදන හැකියාවන් කරන්න අනේ අපේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගැන එච්චර අපි දකින්නේ මේ Facebook එකේ. ඉතින් ඒ නිසා ලොකු අඩුපාඩුවක් මේ වගේ මේ ප්‍රේමසර ඇපාසිංහ වගේ කණ්ඩායමක් එක්කෙනෙක්වත් මම නම් දැක්කේ නැහැ මේ අපේ ඒ කාන්තාවන්ගේ මේ සුවිශේෂී හැකියාවන් ගැන කතා කරනවා. මම මේ සනත් විද්‍යානගේ මහත්තයාටයි තව කෝච්චස්ලා කිප දෙනෙකුට එන්න කිව්වා. මෙතුමා විතර ඇවිල්ලා තිබුණේ. මෙතනත් මේ මට හිතෙනවා අපේ චාම්පේ චන්දනී බණ්ඩාර මැතිතුමී තමත් අලංකාරවත් ඉදිරිමි පොත මේ නිර්වචනය කළා. අපේ මේ සුවිශේෂී හැකියාවන් තියෙන කාන්තාවන් ගැන කතා කරන්න මේ වගේ ප්‍රේමසිරි පාසිංහ වගේ තවත් කණ්ඩායමක් පිවිනවන නම් හොඳයි කියලා මගේ පෞද්ගලික අදහස. මම කතා කරන දෙයකට සාමාන්‍ය අදාළක් දන්නේ නැහැ. අපි ක්‍රිකට් පැත්තට තමයි ටිකක් බර. ඉතින් ඔය මැචස් බලන්නේ එහෙම යනවා ග්‍රවුන්ඩ් වලට පොඩි ළමයි තමයි වැඩියම ඉන්නේ. එයා ස්කියුවා වගේ එක පැත්තකින් පේනතෙක් මානක කවුරුත් නැහැ නිවේදන වලට ළඟටවත් ඔබතුමාලා කතා කරන්න අහගෙන ඉන්න ආසයි. තවත් කතා කරනවා නම් හොඳයි කියලා හිතනවා. තව පැය ගණනක් ගියත් ඉන්න හිතෙනවා. ඉතින් මේ ළමයිගේ හැම කෙනාගේම ඔළුවේ තියෙන්නේ දැන් කෝටි 220ක් ඉන්න තැනක පිරිමි ළමයි ක්‍රිකට් ප්ලේ කරන හැම කෙනෙකුම ඔළුවේ තියෙන්නේ මම ශ්‍රී ලංකා සයිඩ් එක ශ්‍රී ලංකා ගන්න ඕනේ කියලා. එහෙම තමයි හැම කෙනාම මම යන්න තැන මට කියන්නේ. ඉතින් හැබැයි කිසිම කෙනෙකුට ඔළුවේ නෑ හිතේ නෑ දෙමව්පියන්ටත් මේ ළමයි පාඩම් කරන්න ඕනේ. මෙහෙම දේවල් තියෙනවා කියන හැම කෙනාටම ශ්‍රී ලංකා සයිඩ් එක ශ්‍රී ලංකා ගන්න බෑ කියන එක. ඉතින් මම පුළුවන් විදිහට මම තේරුම් කරලා දෙනවා. මොකද හේතුව ස්කෝලෙන් අවුට් නාම ඒකල දන්නේ නැහැ හැම ක්ලබ් එකේම ශ්‍රී ලංකා ගන්නත් බෑ. ඊට පස්සේ ආදායම් මාර්ගයක් නැහැ. ඉතින් ප්‍රශ්න ගොඩක ඉන්නේ. ඉතින් මේ විද්වත් මණ්ඩලය අද මේ කතා කරපු විදිය මේ කතික ටික කතා කරපු හැටි දැක්කහම මට හිතෙනවා මෙතන තමයි තියෙන්නේ විශ්වකෝෂය විශ්වවිද්‍යාලය. මෙතන තමයි සල්ලි ටිකක් තියෙන කියලා මට හිතෙනවා. මේ විදියට පාසලට ගිහිල්ලා මේ අපේ ළමයි දැනුවත් කරන්න පුළුවන් නම් මේ කතා කරපු දේ කොච්චර සුන්දරද කියනවා නම් මගේ මේ අවුරුදු ගානට මම දැක්ක සුන්දරම මිනිස්සු ටික තමයි මෙතන ඉන්නේ. මට හිතෙනවා මේ කොච්චර සුන්දරද මේ පුළුවන් නම් මේ පාසල් මට්ටමේ මේ විදියට මේ ගන්න පුළුවන් නම් අපි ඕන තරම් ඉදන් කරන්න සල්ලි තෝරන තරම් හැන්න පුළුවන් රටත් වෙනස් කරන්න පුළුවන් කියලා මම හිතනවා. මොකද අපි යන්නේ වෙනම සමාජයක් වෙනම දෙයක් හොයාගෙන උඩුගම් බලා පිනනවා වගේ මට හිතෙනවා. අපේ කට්ටිය යන්නේ කින්ද පුළුවන් නම් මේක වෙනස් කරන්න කතිකාවතක් ඇති කරලා ඉක්මනට. මොකද එක එක්කෙනා තනි තනි යන්නේ නැතුව මේ වගේ එකතු වෙලා මොන හරි කරන්න පුළුවන් නම් හොඳ කියලා මම හිතනවා. මගේ නම ලසන්ත අමරසිංහ චාන්ස් ස්පෝර්ට්ස් ආයතනය. මම ආචාර්ය රත්නපාල වික්‍රමසිංහ පුස්තකාල සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂකවරේ. මම ඉතාම සන්තෝෂ වෙනවා මේ වගේ සාකච්ඡාවක් අද දින කිරීම සම්බන්ධයෙන් ප්‍රෙස් කවුන්සිල් එකේ අභාපතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ. මොකද අපේ රටේට විශිෂ්ට සේවයක් කරපු ඇපාසිංහ වගේ මහත්යෙක් ගැන අපිට පුජ්‍යලයෙන් අමතක වන යුගයක වටිනා පුජ්‍යලයෙන් ගැන කතා නොකරන යුගයක මෙවැනි අවස්ථාවක් ලබා දීම සම්බන්ධව මම අත වශයෙන්ම ප්‍රෙස් කවුන්සිල් එකට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මම කතෘතුමාටත් ඉතාම අගය කරනවා. මොකද අද මම කතෘවරයෙක් වශයෙන් අපි සාමාන්‍ය පොත් පිටපත් 500යි නැත්නම් වැඩිම ගාන ගහන්නේ 1000යි. අද ලංකාවේ පොත් අලෙවිය ඉතාම දුර්වල මට්ටමක තියෙනවා. නමුත්
මේ වගේ අවස්ථාවකදී මේ වගේ වටිනා චරිතයක් ගොඩනගලා මෙච්චර මහන්සි වෙලා මේ පොතක් කිරීම සම්බන්ධව අතවසම මම කතුරුතුමාට ඉතාම ස්තුතිවන්ත වෙනවා. එතුමා මට හිතුණා ජාතික පුස්තකාලසේවා මණ්ඩලයේ අපි මේ වගේ වැඩසටහනක් කළා අපේ ඈපසිංහ මහත්මයාත් ප්‍රේමසිංහ මහත්මයාත් කතුරුතුමාගේ මේ පොතත් පිළිබඳව තවත් රට දැනුවත් කරන්න ඒකෙන් තමයි අපිට අපේ මේ ප්‍රේමසිංහ මහත්මයාගේ වටිනාකමත් මේ පොතේ තියෙන චරිතාපදානයේ තියෙන වටිනාකමත් අපේ ලංකාවේ පාසල් දරුවන්ට ඒ වගේම වැඩිහිටියන්ට ලබා දෙන්න පුළුවන් කියලා මට අවස්ථාව දුන්නාට බොහොම ස්තුතියි මේ අවස්ථාවට. දැන් අපිට ඒ ආපුවට අර මුලින්ම මතුගම ඉඳලා ආපු මහත්තයා විචාරකයකට කියන්න තියෙන එක මම දන්නේ අපි දෙන්නම එකට උත්තර දෙන්නේ කොහොමද කියලා. මොකද අපි දෙන්නම එකට උත්තර දෙන්නේ හැටි බලන්න පුළුවන් අපි දෙන්නගේ Facebook එකේ දෙන්න ලියාගන්න ඒවා දැක්කා. මේ මගේ පුද්ගලික අදහස මම අවම මංජුලගේ මංජුලගේ මම ඇයි එහෙම එන්නේ හේතුවක්. මට ඍජුවම හේතුවක් කියන්න බෑ. ඒක හේතුවක් මම දකින්න එක තමයි. දැන් TV commentators නැත්නම් YouTube commentators වැඩි කතා කරන්නේ නැහැ. මැච් එකෙන් තමයි ඒක බලන්න පුළුවන්. ඉස්සර වගේ නෙවෙයි. අනිත් එක දැන් යන ඉංග්‍රීසි සරල ඉංග්‍රීසියෙන් කතා කරනවා. ඉස්සර අපට හුඟක් තිබුණේ ඕස්ට්‍රේලියන් හරි මැච් වල කරේ ඉංග්‍රීසි හරි දෙන්නේ නැත්තම් වෙස්ට් ඉන්ඩීස් ඒගොල්ලන්ගේ ඉංග්‍රීසි වැල්ලකුරින්නේ කතා කරන්නේ. අපි කියන්නේ ඒවට නොතේරෙන්නේ ඉංග්‍රීසි කතා කරනවට කියන්නේ වැල්ලකුරින් කතා කරනවා කියලා. ඒක තේරෙන්නේ ඒගොල්ලන්ගේ කතාවට. අයිරිෂ් ස්ටයිල් එකට තමයි වැඩි දෙනෙක් කතා කරන්නේ. ඒකෙන් ටෝනි ග්‍රෙක්ගෙන් ඒක මම හිතන්නේ ඒක මිදුණයි කියලා. ඒක නිසා ඉංග්‍රීසි කමෙන්ට් එක අහන්න පුළුවන්. ඒකට ඇත්තටම අපි කරු කරන්න ඕනේ ප්‍රේමසර ඇප් මතකේ ලංකාවේ ඉංග්‍රීසියෙන් කතා කරපු අය ජනගත කිරීමට. මොකද විනාඩි 5ක් සිංහලෙන් කතා කරනවා විනාඩි 5ක් ඉංග්‍රීසියෙන් කතා කරනවා කියලා කියන්නේ. එකකල ඕස් පාක් විනාඩි 5ක් නේ ඕස් පාක් සිංහලෙන් යනවා ඕස් පාක් එනේ ඒක මැද්ද විකට් එකක් ගියොත් සමරි එක දෙමළෙන් දෙනවා. එහෙම කළා කාපු නිසා මම හිතන්නේ ඉංග්‍රීසි ක්‍රිකට් ලෝලින්ට ඉංග්‍රීසි කාලිත් එක බොහෝ දෙනෙක් සෝෂල් මීඩියා වල නේ යන්නේ. ඒක නිසා ඒක වෙනස් වෙලා තියෙනවා. අනිත් එක අපි කවුරුත් දන්න කරුණ අපේ මිතුරන්නේ කමෙන්ටරි දෙන්නේ. ඒකෙන්ද මම ඒ ගැන මොකුත් කියන්න කැමති නැහැ. මොකද මංජුල ඒ ගැන යමක් කියපු නිසා ඒක සුදුසු නැහැ කියන එක ප්‍රේමසර අපසෙන් මාතෘ වෙලම නැහැ නේ. දැන් මේ මම කියන්නේ අර දැන් මේ ඇක්සන්ට් එකක් තියෙනවා නිවේදක තෝරගන්නේ. ඔව්. දැන් ඇක්සන්ට් කියලා එකක් තියෙනවා දැන් ඔය ඉන්න නිවේදකයන් මම අහන්නේ මම ඒගොල්ලෝ හොඳට කියන වැඩේ තියෙන්නේ. අඩුමා නැහැ. පොඩිබල් තියෙන හඩක් ඕන නම් නිවේදකෙකුට මේ දෙකටම කරපුවා ඇයිද මං අහන්න ඇති නිසා අපට ගැන මොකුත් කියන්න බෑ. මොකද මම බලන්නේ ඉන්දියන් කමෙන්ටරි එක හරියයි අනේකක් ස්ටාර් ස්පෝර්ට්ස් එකේ හරිය එකක් නේ බලන්නේ. එතකොට අපේ චන්ද්‍රිකා මෙතිනිය ගාවට මෙතිනිය කියලා මම කියන්න ඕනේ නම හැටියට චන්ද්‍රිකා සොයිසා අපේ සහෝදරි කිය ආපු කරුණ. ඇත්තටම හරි ප්‍රශ්නයක්. ඒ අපේ SLW women cricket එක අඩුම ගන්නේ YouTube එකේවත් අපේ board එකෙන් දාන්න කියන. ඒ දෙන එකක් අරගෙන ගෙවලා හරි දානවනම් බලන්න ඕනයි කොහෙන්ද මේක දෙන්නේ කියන. මම බලන්නේ ඉන්දියන් කමෙන්ටරි ඇස්සේ අර IPL එක අස්සේ YouTube එකේ පොඩි පොඩි කෑලි වැටෙනවා. ඒක යන ගම. ඒගොල්ලන්ගේ ඕවර් දෙකක් යනකොට අපි බෝල හතරක් විතර පෙන්නනවා ස්කෝර් එකක්. ඒක අස්සේ හොයාගෙන අන්තිම මාංශයෙන් තමයි බලන්න ඕනේ. එහෙම තමයි මම හොයාගන්නේ. නැත්නම් මම ක්‍රිකට් පෝයගෙන් තමයි යන්නේ. හැබැයි ඉතින් චමරි යනපත්තුගේ දක්ෂතාව ගැන ඕනතරම් ලියලා කියලා තියෙනවා. එයා ගැන කියන්න කෙනෙක් නැහැ කියන එක. නෑ ඒ කණ්ඩායම ගැන කියන්නේ හේතුව කමෙන්ට් එකක් කියන්නේ නෑනේ. චමරි
කියලා තව අවස්ථාවකට එන්නත් ඉස්සෙල්ලා කියනවානේ මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නවා කියලා. ඉතින් එයා ගත්තට නැත ඒක එයාගේ වැඩක්නේ. කවුරුත් බලෙන් ගස්සන්න බැහැ නෑ. අපේ කාන්තා ක්‍රිකට් එක කියෙන්නේ නෑ. කාන්තා ක්‍රිකට් ගැන දැන් අවුලක් දැන් ඇත්තටම ඒක ජනප්‍රිය වෙලාවත් ඉවරයි. ඉස්කෝලවලත් එහෙමයි. මම හොඳටම දන්නවා. අනිත් එක අපේ ක්‍රිකට් ටීම් එකට ආවල් කම්පැනියයි ආවල් කම්පැනි කියලා බැලුවට ඒ ක්‍රිකට් එකම ශ්‍රී ලංකා ක්‍රිකට් එක කරන කාන්තා ක්‍රිකට් එකට විදිහටම ඉන්නේ නැහැ නේ කවුරු මම මේ ළඟදී ඒක ලිව්වා ඇයි අර මැච් පරාද වෙන කොටයි දිනන කොටයි ඕවා දිනුවට වැඩක් නැහැ ආවලාගේ ප්‍රයිවට් ටීම් ලිමිටඩ් ටීම් එකේ කිව්වටයි මේකට ඒක කියන්නේ නැත්තේ කියලා ඒක දැන් කාන්තා ක්‍රිකට් එක ජනාධාරණ පත් වෙලා ඉවරයි එක මඩුව දෙන්නේ මෙන්ස් එක වගේ තවම ටීවී එකේ පෙන්වන්න නැති එක. ඒක පෙන්වන්න බෝඩ් එක කිමින් ක්‍රය. මම නම් හැමතිස්සෙම මෙහෙමයි. සියල්ල සිදුවන්නේ යහපතේ කියන එකේ ඉන්න කෙනෙක් නිසා ඒක හොඳට වේගයෙන් මොකද අපි ක්‍රිකට් බලනකොට අන්තිම ඕවරකට 40ක් ගහන්න තිබුණත් අපට නෝ බෝල් එකක් දාලා 6ක් කාලා 40 ගහයි කියලා ඉඳගෙන තමයි බලන්නේ. ඒක නිසා මම හිතරා ඒක හොඳට වෙයි කියලා. දැන් ගීත් නම් ප්‍රශ්නයක් ඇවි නැහැ ගීත් කියුවේ සාමාන්‍ය කරුණක් ලසතර ඉන්නවනේ කේක් කරන්නේ ආවිලේ කියන ගීත් කියුවේ යා මේක අහන්න ආවේ කතන්දරේ දැන් ලසන්ත කියපු එක ඇත්ත ඉස්කෝල ළමයින්ට අපි ඕනේ මෙන්ටර්ස් ලෝනේ මං කසරක් කිව්වා මහින්ද තමයි ඉස්කෝලේ පොත කියනකොට ඒ පොත ගුරුවරුන්ට අත්පොතක් හැටියට දෙන්න මොකද ඒක සිම්පි සිරවදන සර් කර්නල් ජයතිලක ගැන ඒ ගුරුවරු ගැන ලියනවා ඉස්කෝලේ කොහොම ආවේද මේකේ ගුරුවරු කී දෙනෙක් ගැන ලියනවාද මට අහම්බෙන් මතක තියෙන විදියට කිව්වොත් ඒක නම් තියෙනවා ටිකන්ද සාංශර්ගේ ත්‍රිජ්ජේ තිලකරත්න සර් ගැන කියනවා මැච් එක ගහන්න ඉන්නේ ගොම ලෙදර් රෝගේ වඩ කවන්නයි දිනවන්න හරි පරාද වෙන්න හරි යන්න එපැයි ප්‍රේම ඇපාසින්ග් කියලා ත්‍රිජ්ජේ තිලකරත්න ඒ ගුරුවරුගේ නම් බැලුවම මට මතකයි සුගතමණියන් සිල්වත්ගේ නම තියෙනවා. එතුම පන්ති ඉදින් තමයි කඳ සාමිසර හම්බෙන්න තැන් ඉන්නේ කියලා. කේපි රාජරත්න මහත්තයාගේ නම තියෙනවා. ෂෙල්ටන් කොඩිකාර මහත්තයාගේ නම තියෙනවා. ඔය මට මේක කියවනකොට මතක තිබිච්ච නම් පාගේ ගුරුවරු ගැන. මෙත්තන සර්ල ප්‍රින්සිපල් ගැන. ඒ ප්‍රින්සිපල් ගැන මෙත්තන සර් ගැන පුරත්න තැගනේ ඔක්කොම ප්‍රින්සිපල් ලා ගැන දිනවනේ අර එතුමගේ ගුරුවරු ගැන ලියපු කරුණෝනේ ඒ ගුරුවරු කොහමද ඇසුරුනේ ඒ කරුණෝ කියනවා එතකොට මෙන්ටර් කෙනෙක් වෙන්න නම් ලසන්ත මේ මෙන්ටර්ස් ලා ඕනේ අපට වඩා ක්‍රිකට් ගහලා ක්‍රිකට් දන්න මෙන්ටර්ස් ලා නම් කියන්න කිව්වොත් එයා ප්‍රොමෝට් කරනවා වගේනේ අපට වඩා පොඩ්ඩක් බාල මෙතුමා වගේ මේ ගුරුවරෙක් වෙලා ඉන්නේ ක්‍රිකට් මාධ්‍ය වේදිකාවක් ඉන්නවා උගාව ශ්‍රී ලංකා ටීම් එකට බෝලේ වදපු කෙනෙක්. ඒ මෙන්ටර්ස් ලෝනේ හැම ක්‍රීඩකයෙකුට. එහෙම වුණා නම් මේ තීන කතාව මෙතුමාර නිසදසේ කියපු එක ඉංග්‍රීසියෙන් කියලා සිංහල පරිවර්තනයේ දාපු එක තරගේ නිමවීමට ඇත්තේ විනාඩි කිහිපේ. සඳෑ අඳුර වැටියද කලනිල්ල කඩතොලිය කණ්ඩායමේ නායකයා අවසන් පිටුකරු අතරට මෙතේ ගාන. මතක තියාගන්න. අප මේ තරඟ වදින්නේ අපේ පෞද්ගලික ජීවිත ලබා ගැනීමට නොවේ අප තරඟ කරන්නේ අපේ කණ්ඩායමේ ගෞරවය සඳහායි අන්න ඒක අපේ ටීම් එකකට කියලා දෙන්න දැන් නම් කවුරු DRS එක තියෙන ඉඳ විකට් එක නොදුන්නත් ඒකෙන් අහනවා නමුත් බැට් එකේ වැදුනා කියලා දන්නවනම් කීපරේ අතර ගියයි කියලා දැනගත්තා නම් යන්නට ඕනේ ජෙරි ගුණරත් සර් ආ ජෙරි ගුණරත් සර් ගැන අපි කියනවා කියලා ප්‍රතිමුණ එක ක්ලවුස් එක දලවගෙන එන්න. ඒ වගේ මේකක් මට මතක් කරනවා ඒ කාලේ ඉන්න. දැනුත් එහෙම ඉන්නවා. ඇඳුම විනය ගැන 100ක් ගැහුවත් බින්දුවට අවුට් වුණා එක විදියට ඉස්සරහා බලන් ඉන්න ඕනේ කියලා. ලයිනල් මෙන්ඩිස් සර් කියනවා මම අහලා තියෙනවා. මගේ මිත්‍රෙක් තව ළමයින්ට ඒ අපේ වයසේ යා සපත්තුවේ මේස් දෙක එක ගන්න තියෙන ඕනේ කාරී. සපත්තුවේ ලේස් එකේ මල් හතර එක ගන්න තිබුණා කියලා. අපෝ ගිල්ල තනික කුලෙන් හිටම් බැලන් ඉන්නේ කියලා යවන. දැන් කිව්වොත් එහෙම කෝච් මාස්ටර් මාර්. එයා අස්කරෝන දෙවෝමිය. ඒ පොඩි ළමයින්ට ඒක හැදුවා නම් හැදුවා ඒකට මෙන්ටර්ස්. ඒක තමයි ලසන්ත කියපු එකේ තියෙන වැදගත්ම කරුණ.
ඒ අහපු ප්‍රශ්නේ කතා කරත් මේ පොතේ තව එක කරුණක් තියෙනවා මම හිතා මංජුලේ කියයි කියලා මම මංජුලේ කක් කිව්වා. මෙතන තවත් අදයක් කරුණක් තියෙනවා. මම කතා කරන කොතන ගියත් දේශපාලනය ගැන කියනවනේ. අර මංජුලා කියපු සෙනවිරත්න මහත්තයාටත් ක්‍රිකට් වලට සම්බන්ධයක් තියෙනවා. එතුමාගේ සහෝදරයාගේ පුතා ලංකාව බිහි කරපු විශිෂ්ට ක්‍රීඩකයෙක් ජයන්ත සෙනවිරත්න. ජයන්තගේ ලොකු තාත්තා තමයි අර කැන්ඩිඩේට්. මේ ආ ඔය එක තමයි මම කියන්න ගියේ. මෙතුමා කියනවා ගාමිණී ජයප්‍රම පෙරරා. ඊට අමතරව එක එක දේශපාලකයෝ එක එක නඩ දරපිට. අද ප්‍රේමදාස මහත්තයා ඇන්නම් පෙරර මහත්තයා ගැන කියපුවා. හොඳ මේකේ කියනවා දේශපාලඥයෝ කියන්නේ කළු පාටමය නෙවෙයි කියන එකක්. ඔක්කොම නරකයක් නෙවෙයි. ඒ අය සිරකරුවෝද මිනිස්සුයෝගේ අපේ සමාජයේ කොටසක්. ඒගොල්ල නරකණ. ඒගොල්ල හොඳනම් අපේ අයයි කියලා බාර ගන්නා වගේම ඒගොල්ල නරකණ. ඒගොල්ලන්ගේ නරකකම ඒගොල්ල නරකයේ ඉත හේතුවක් අපේ සමාජයේ කියලා අපි බාර ගන්න ඕන. ඒක මේ පොතේ නෑ මම මගේ අදහස කිව්වේ මේ පොතේ දේශපාලඥයෝ ගැන කියලා. මේකේ නැති දෙයක් නැහැ. හැබැයි මංජුල කියපේ වඩාත් මට උත්තරයක් මුංජි එකක් තියෙනවා. මංජුලතා නිවේදකයෝ ප්‍රවේශම් වෙන්න ඕනේ තමන් කියන වචන ගැන කියලා. ඒක ඇත්ත. අට බෙල්ල ගැඩෙන වැඩක් වුණානේ. මම ඔෆිස් එකේ ඉඳිදී කවුරුත් දන්නවා ඒ වැට්ටික් කළා කොළඹේ ඉසි අලක මිෂන කාලේ නෙමෙයි. බෝඩ් එකේ ගිහිල්ලා ප්‍රෙසිඩන්ට් එකේ SSC එකේ බලනවා කියලා අපි ටීවී වල පේනවා. කදවසක් කෙනෙක් ඇවිල්ලා එක්ස්ට්‍රා එකක් ගෙනියන්න ඇවිල්ලා තිබුණා. දන්දරේ. මම බලු සර් මද ආවේ නැහැ. සර් ආවම සර් තවපි ඉන්නේ එන්න පිටකට ගියා. එතකොට ඔෆිස් එක තියෙන බාස් ප්ලේස් එකේ අසහ. මේ බොරු කියන්න එපා. ටීවී එක දාන ඔෆිස් එක යන තමුල්ලා සර් ඉන්න ටීවී එකේ. ඒකේ එක් කමක් නැහැ කියමු ටීවී එකේ ගියා. සේරනන්ද වීර කරා ඊට වැඩිය වෙල්ල කැඩෙනවා. මං ඉන්න ගමන් කතාව මහේලා සංගයි රෙකෝඩ් එකක් හදපු දවසේ ට කලින් දවසේ යනකොට ඔක්කොම බලන් ඉන්නවා මේ අපේ සනතුයි රොචානුයි තියපු රෙකෝඩ් එක ගහලා ඉස්කෝස් දාලා ඕල් එකේ මේකත් එක්ක දාපු පින්තූරය එළවලු තුනනේ බෝඩ් එකේ. ඒ මං යන ගමක සේන ඔයාට හිට කියන්න පුළුවන් මේක කැඩුවයි කියලා. ඒතකොට 200 ගානයි ගහලාගෙන වාටන කිව්වා. අර රෙකෝඩ් එක කැඩුවම සේනනන්ද වීර කිව්වා ඊයේ මැච් එක බලමින් හිටව මහින්ද සරොත්ත්‍ය මේක දැන් කියලා ගියා. මට පේනවා දැනුත් අතන ඉන්නවා කියලා. රේඩියෝ එකේ යන ගමන් අපේ ඩ්‍රයිවර් රේඩියෝ එක අහන් යනවා. හෙඩ් ඔෆිස් එකේ ඩ්‍රයිවර්. ඒකේ ඉඳපංගො කමිෂන. මගේ මොහොත් ඇව්වේ නැහැ. හිටපු අනිත් එක්කෙනා ගෝ අයිබන් නෝට් එකක් හරි දාලා යන්න එපා යනවනම් මම නෝට් එකක් දාලා යන්නේ අවුට් එකක් දාලා ගියේ. මම අර සිද්ධියෙන් පස්සේ හැමදාම අවුට් එක දාලා යනවා. හරි යවචාසද මයිටෝ ක්‍රික් බෝඩ් එකේ හිටියනේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ රැස්වීමකට යෑමට පිළොත් යමි. මේ පැක් ඇතුළත නොපැමිණියොත් කැටි නිවාඩුව වෙනකොට දින භාගයක නිවාඩුව අනුමත කරන්නයි කියලා නෝට් එකක් යවලා යවන්නේ අරගෙන. නැත්තම් මේක ලෙඩක් නේ අහුනොත් අර ටීවී එකේ අර විදිය පෙන්වනවා වගේ. ඒකෙන් ඉඳ තමයි කියන්නේ Tamanṭo අර නිවේදකයෝ Tamanṭa අන්න ආද්දල නැති එම මැච් එකට අදාල් නැති අනම්මන කියන්න හොඳ නැහැ කියලා. ඕක තමයි පොතෙන් ආපු කරුණුයි අනිත් ඒවා කියන කියන්න තියෙන දේ. ක්‍රිකට් නම් මේ අපි ගැන කියන්න තියෙන එක මම හැමදාම ලියනකොට ලියන අය දන්නවා. එනිවේ සදාකල් ක්‍රිකට් ලවුලි ක්‍රිකට් වගේ එතුමාට අපිට කියන්න තියෙන්නේ සදාකල් නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ වේවා කියන එක තමයි. තුෂාර අහපු එකට මට ඇත්තටම කියන්න තියෙන තුෂාර මේ ඉගෙන අපේ නිවේදකීන් මේ පේමසර මහත්මයා වගේ අය බොහොම කියන්නේ බහුශ්‍රුත අය. ඒගොල්ලන්ගේ නිවේදන ඇතුලේ තිබුණා මේ ක්‍රිකට් විතරක් නෙමෙයි එතනින් එහා ගිය දැනුමක් ක්‍රිකට් එක්කලා ආවා. දැන් ඒක නිසා අර ඒ කියන්නේ ජීවිතේ තිබුණා ක්‍රිකට් වල. ඒ කියන්නේ සමස්ත ජීවිතේම ඒ
ඒ කමෙන්ටරි සරහා ඒ අර්ථකථන හරහා ආවා. නමුත් අද ගොඩක් නිවේදකයෝ ක්‍රිකට් විතරයි මේ තමන්ගේ කමෙන්ටරිස් වල කියන්නේ. ඒක හරිම තාක්ෂණික වැඩක් වෙලා. අර ජීව ගුණය එන්නේ ක්‍රිකට් වලට ඕනෑම කතනයකට. ඒක අපේ ජීවිතයට බද්ධ වෙන විදිහට බොහොම බහුශ්‍රුත විදිහට ඉදිරිපත් කරනවා නම් ඒකට කියවලා තියෙන්න ඕනේ, දැනුම තියෙන්න ඕනේ. මේ බහුශ්‍රුත කියන්නේ බොහෝ අසූපිරුතෙන් ඇති බව කියන එකනේ. ඒ කියන්නේ විවිධ ප්‍රදේශවලින් විවිධ ශාස්ත්‍රවලින් ගත්ත දැනුම ඒ සියල්ල එක්කලා තමයි අර ක්‍රිකටුත් එන්නේ. එතකොට ක්‍රිකට් කියන්නේ ඒකේ න්‍යෂ්ටිය වුණාට ඒක සම්පූර්ණම බැඳිලා තිබෙන්නේ වෙනත් දැනුමකුත් එක්කලා. ඉතින් ඒක නිසා ඒක රසවත් වෙනවා. ඒක නිසා තමයි බොහෝ ප්‍රේක්ෂකින් ඒවට එදා ඇදබැඳ ගන්න පුළුවන් වුණේ, ආකර්ෂණය කර ගන්න පුළුවන් වුණේ. නමුත් අද නිවේදකයන්ගෙන් ඒක අපි දකින්නේ නැහැ. දැන් ඇතැම් ප්‍රවීණ නිවේදකයන්, ඉංග්‍රීසි වගේ නිවේදකයන් තාම ඒ ලොකු කියවීමකුත් එක්කලා තමයි එන්නේ. ඒ කියන්නේ ඔවුන් පාවිච්චි කරන වචනවල කාව්‍යම ගතියක් තිබෙනවා. ඒ කියන්නේ ඉංග්‍රීසි නිවේදකින් බොහෝ අය. ඒ කියන්නේ ඔවුන්ට පුළුවන් ඒක දැනට සුදුසු වචනේ දාලා ඒ හැඟීම ජීව එන විදිහට ඒ වචන ඉදිරිපත් කරන්න. නිකම්ම වචන නෙමෙයි ඉදිරිපත් කරන්නේ, ඒ ජීවයන් එක්කලා එන වචන ඉදිරිපත් කරන්නේ. අන්රයිට් ඒ අන්න එක ඒ කවිත්වය, ඒ කාව්‍ය ගුණය ඒකත් එක්කලා තමයි. එතකොට තාක්ෂණික කාරණයක් නෙමෙයි මේ ක්‍රිකට් වල මෙතුමාලා කළේ තාක්ෂණික කාරණයකට ප්‍රතිචාර දක්වපු ගේ නෙමෙයි. ඒ සියල්ල කැටි කරලා ඒක තුලින් පෙරලා ෆිල්ටර් වෙලා තමයි ආවේ ක්‍රිකට් උදේ. ඉතින් ඒක අපේ නිවේදකයන්ට නැත්තේ අපේ නිවේදකයෝ බොහෝ විට දන්නේ ක්‍රිකට් විතරයි. ඔවුන් දැන් මෙතුමා මේ කෘතියෙම තියෙන විදිහට ගුරුවරයෙක් විදිහට, සංනිවේදකයෙක් විදිහට, මාධ්‍යවේදියෙක් විදිහට ඒ සියල්ලම එක්කලා එතුමා ඒක ඉදිරිපත් කරන්නේ. එතකොට ඔය ගොඩක් ඉංග්‍රීසි නිවේදකයන්ගේ තිබෙන්නේ ඔවුන් බොහෝ කියවපු ගතියක්. හැබැයි ඉන්දියාවේ වගේ නම් ඒක දැන් අඩු වෙලා තිබෙන්නේ බොහෝ විට. ඉන්දියාවේ ක්‍රිකට් විචාර ගත්තොත් ඒක බොහෝ විට දැන් ඉන්දියාවේ ප්‍රසිද්ධ විචාරකයන් පවා බොහෝ විට තමන්ගේ වාර්ගිකත්වය ක්‍රිකට් නිවේදන තුලින් ගේනවා. ඔවුන් බොහෝ විට මේ කියන්නේ ජාතිවාදී හැඟීම් ක්‍රිකට් වලින් ගේනවා මම දැකලා තියෙනවා. ඒ කියන්නේ නිවේදකයෙකුට එහෙම වෙන්න බෑ. අර මංජුල කියපු කාරණයක් දෙයකට තමයි සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ නිවේදකයා පුජ්‍යලත්වයේ අභිපවයන්වා. ඒ කියන්නේ ඔහුට බෑ දැන් ප්‍රේමසර ඈපාසිංහ කියන පුජ්‍යලයා වෙන්න බෑ ඔහුට. ඔහු තමන්ගේ පුජ්‍යලත්වයේ ඕවකම් කරන්න ඕනේ. ඒකට එහයින් තමන්ගේ වෘත්තිය තියන්න ඕනේ. එහෙම කළොත් විතරයි අර පෞද්ගලික විශ්වාස, ජාතිකත්වයේ පිළිඳ වාර්ගිකත්වයේ ආගමික විශ්වාස අතික්‍රමණය කරලා ඒවා ඉක්මවලා ගිහිල්ලා නිවේදකයා ඒ සියල්ලටම උඩින් ඉන්නේ. ඒතකොට එහෙම කෙනෙක් හැදෙන්න නම් විශාල විනයක් අවශ්‍යයි, ශික්ෂණයක් අවශ්‍යයි. තමන්ගේ පෞද්ගලිකත්වය යටපත් කරලා තමන් අර මඩේ පිපුණු නෙළුමක් වගේ උඩට එන්න පුළුවන් හැකියාවක් එවැනි කෙනෙකුට අවශ්‍යයි. ඒක මේ ක්‍රිකට් විචාරකයෙකුට විතරක් නෙමෙයි, ඕනම මාධ්‍යවේදියෙකුට ඒක අවශ්‍යයි. එහෙම වුණොත් විතරයි අර විනයක් ඇති අඩංගුවක් කන්ටෙන්ට් එකක් එළියට එන්නේ. දැන් ඒක එන්න නම් අර බොහෝ අසූපිරුතෙන් ඇති බව තියෙන්න ඕනේ, සහ ඩොට් කනෙක් කිරීමේදී, ඒ කියන්නේ තිත් සම්බන්ධ කිරීමේදී ඈතින් තිත් සම්බන්ධ කරන්න පුළුවන් විදිහට ඔවුන්ගේ දැනුම තියෙන්න ඕනේ. ඒ දැනුමත් එක්කලා තමයි මේ විනය හැදෙන්නේ. අපේ පෙරදිග මතය තමයි විද්‍යා දදාති විනය. ඒ කියන්නේ විද්‍යාව විසින් විද්‍යාවේ අරමුණ විනය ලබා දෙන විද්‍යාව. ඒ කියන්නේ දැනුම කියන්නේ දැනුමේ අවසානයේ විනය, ශික්ෂණය. ඒතර ඒක එන්නේ නිකන් නෙමෙයි. නිකම්ම පුජ්‍යලේ ක්‍රිකට්ු පමණින් ක්‍රිකට් දැනගත්ත පමණින් ඒක එන්නේ නැහැ. ඉතින් අන්න ඒක හදන්න ඕනේ අපි පුජ්‍යලෙන් තුල. හැබැයි ඒක විශාල රීඩින් එකක් කරලා කියවීමක් සහ ඒ කියවීම ජීර්ණය කරගත්ත, අවබෝධ කරගත්ත පසුබිමකින් තමයි ඒක නැගෙන්න ඕනේ. ඉතින් මේ සියල්ලම අපේ අද සමාජේ ගොඩක් අය මේවා කියවන්නේ බොහොම මතු පිට හැම දෙයක්ම. හැබැයි ගැඹුරට මෙතුමාලා ඒක හදාරලා තිබුණු නිසා, සියල්ල හදාරලා තිබුණු නිසා ඒ බහුශ්‍රුතත්වයේ මල්ටිපල් රීඩින්ග්ස් එක් කළා. බහුවිධ කියවීම් එක් කළා තමයි ක්‍රිකට් ඒ අතර එන්නේ. ඒක ඒවා සුන්දර වෙලා මිනිස්සු ඇදබැඳ ගන්න
හැකියාව ලැබුණේ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මම පොඩි කාරණාවක් කියනවා. පුස්තකාල සේව මණ්ඩලයේ අධ්‍යක්ෂතුමා වතුගුරු කාරණාවත් එක්ක ඒක මෙතනට අපිට සම්බන්ධ වෙනවා මේ ග්‍රන්ථකරණයේ. ඒ නිසා පොඩි මතක් කිරීමක් කරනවා. පුස්තකාල සේව මණ්ඩලයේ මීට දශකයකට ඉදිරිය පෙර ආතුව අනවක ලේකක ලේකාවට ආධාර දුන්නා පොත මුද්‍රණය කරගන්න. ඒ වගේම පොත් මිලදී ගැනීමෙන් විශාල දෙයක් කළා. වර්තමානයේ මේ මාධ්‍ය කලාව සහ මේ ග්‍රන්ථකරණය තුළ මෙතනදී මම ඒක කතා කරන්නේ අපේ අතුල වේදමිස්ත්‍රි මහත්මයා ග්‍රන්ථකරණයේදී හුඟක් අවාසුතාවයේදී ඌ දැතුරු මම පොත් 33ක් කියලා ප්‍රකාශයට පත් කරලා තියෙනවා පත් වෙන අය. මොකද හේතුව පුස්තකාල සේවා මණ්ඩලය වගේ තැනකින් මේක නියාමනය වීමක් අවශ්‍යයි කියලා මා විශ්වාස කරනවා මේ ප්‍රකාශනයේ ආශ්‍රිතව. මොකද හේතුව කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්නවා පොතක් අවම වශයෙන් 1000ක් මුද්‍රණය කරන්න ඕනේ. ඒ මුද්‍රණය කරාම කතෘ භාගය හැමෙන්නේ 10%යි. ඒතර 1000ක් මුද්‍රණය කරනවා කියන එක අද 250යි 500 දක්වා ඇවිල්ලා තියෙනවා. ඒක ප්‍රැක්ටිකලි විශ්වාස කරන්න බෑ මං දන්ත කරගෙන ඉන්න කෙනෙක් සහ මං ආචාර්යවරු කසින් ගන්න කෙනෙක් විදිහට මං දන්න කාරණාව. මොකද හේතුව දැන් තියෙන ඩිජිටල් නැත්නම් මේ ඔෆ්සෙට් මැෂින්ස් වලින් 1000ක්වත් තව මොෂන් ඉම්ප්‍රෙෂන්ස් යන්න ඕනේ. ඒතර පොත් 1000ක් කියන එක පාඩුවක් නොලබා කරන්න පුළුවන්. 500ක් කරනවා කියන්නේ එක්කෝ එක print කරන්නේ නැහැ වෙනත් උපක්‍රම පාවිච්චි කරලා මාස 7-8කින් ඒ අකුරු ඔක්කොම පොදු වෙලා යන විදිහට කරන printing එකක් වෙන්න පුළුවන් රැවටිීමක් වෙන්න පුළුවන්. ප්‍රධානම ප්‍රකාශකෝ තේදී කරනවා 500යි 250යි. පොත් 1000ක් ගැව්වම පොත් 166ක් ලැබෙනවා කතෘවරයට කතෘ භාගයට 10% වෙනුවට. පොත් 500කට හම්බෙන්නේ එකෙන් භාගයයි. 250ක් ගැව්වම ඒකත් අඩුයි. ඒතකොට දැන් මේක මාෆියා එකක්. ඒතකොට අපේ පොතක් ඒ යන්නේ 250කට නම් වැඩක් නේද? මගේ විශේෂ විශ්වවිද්‍යාල ළමයින්ට ජනමාධ්‍ය ගැන මම දහන පොත්. ඒ වගේ මෙච්ච අවස්ථා ගණනාවක් තිබෙනවා. පුස්තකාල සේවා මණ්ඩලයට පුළුවන් විශාල සේවාවක් කරන්න. මේක යම්සි නියාමනයක් කරන්න. පොත් ගහන ප්‍රමාණයක්. ප්‍රකාශකයන්ට සහයෝගයක් එතන දෙන්න වෙනවා. මොකද හේතුව කතෘට හම්බෙන්නේ 10%යි. මීට වසර 10කට විතර පෙර උත්සාහ කළා 15%ක් විතර මේක වැඩි කරගන්න. ඒකට ඉඩකඩක් හම්බුනේ නැහැ. ඒක කතෘට 10%ක් කෙනකොට විකුණන කඩේ නැත්තම් උත්සාහපු කෙනාට 40%යි. රුපියල් 100 පොතෙන් රුපියල් 10ක් තමයි නිර්මාතෘරයන් පොතේ කතෘට යන්නේ. 40ක් ව්‍යාපාරිකයා. ඒ කියන්නේ මේ ඔක්කොම උත්පාදනය කරලා ගන්න දුන්නට පස්සේ විකුණන කෙනාට 40ක්. අත්පිට මුදල් ගන්න පුළුවන් යාට 50%ක් වෙනවා. ඒක ප්‍රකාශකයාට ඉතුරු වෙන්නේ තව 50%යි. ඒ 50ෙන් ඔහු මුද්‍රණය කරන්න, ඒ වගේම සේවකයන්ට දෙන ඒවා කොළ ගන්න ඒවලට ඒ සියලුම නිෂ්පාදන වැය ගියාම බොහෝ වෙලාවට ඒ 50ෙන් 20ක් විතර තමයි ප්‍රකාශකයට ඉතුරු වෙනවා වෙන්න පුළුවන්. ඔය පොත් ප්‍රමාණය වැඩි වෙන්න ඒක වැඩි. ඒකෝට දැන් ඔය තියෙන තත්ත්වය තුළ ලේකකයෝ ඉදිරිපත් වෙන්නේ නැහැ තමයි කතෘ ප්‍රකාශනයක් කරගන්න. ඉක්ුණ ගන්න ප්‍රශ්න වෙනවා. ඉස්සර පුස්තකාල සේවා මණ්ඩලේ ලංකාවේ පුස්තකාල පද්ධතිය පොත් ගන්න මම දන්නා විදියට ප්‍රාදේශීය සභා නගර සභා අපේ චන්ද්‍රවාසී සමාජයත් ඉන්නවා ප්‍රාදේශීය සභාවල එහෙම ඒ දන්නා පරිදි හැම තැනකම පුස්තකාල පොත් ගන්නවා. මහා පරිමාණ ප්‍රකාශකයෝ ඒ පුස්තකාල වලට අඛණ්ඩව පොත් 3000ක් දක්වා දාන්න පුළුවන් තත්ත්වයක් මම කරමු ගවේෂණ දිරිදරව වෙලා තියෙනවා. අපිට කියන්නේ 1000ක් යවුවා කියලා. අන්න එවැනි මාෆියා එකක් තියෙනවා. මේකට ආණ්ඩුව එක්තරා විදිහකට නියාමනකාරී විදිහට මැදිහත් වීමක් වෙන ඕනේ. කාගවත් ඉතරිදවන්න නෙමෙයි සිරුම එකතු කරලා යම්සි වැඩක් කෙරෙන්න ඕනේ. මම මේකෙදි මතු කළේ රහතුමා මතු කරපු කාරණාවත් එක්ක පුවත්පත් මණ්ඩලයේ මේ වගේ කතිකා කියලා විශාල වැඩ කොටසක් කරනවා. පුස්තකාල සේවා මණ්ඩලයටත් අතර මාසික දේශනයක් මාසිකව දැන් ඇත්තටම පොතක් ප්‍රකාශයට පත් කරපු කෙනුට ඒකේ දොරට වැඩම කරන්න විශාල වියදමක් යනවා. පුස්තකාල සේවා මණ්ඩලයේ මේ කාරණාව කියන තුන සත පහක්වත් වේදම් වෙන්නේ නැතුව ඉතාම හොඳ ප්‍රබුද්ධ කණ්ඩායමකට සජීවත්වයක දින විශාල වැඩක් කරනවා. ඒත් ඒවයි පුස්තකාල සේවා මණ්ඩලයේ තියෙන ශාලාව පවා ගන්න විශාල වියදමක් යනවා. යම්කිසි විදියෙ දිරිමත් කිරීමක් මේ ග්‍රන්ථකරයේ සාහිත්‍යයට එනවා නම් රට වැටලා තියෙන මොහොතක සාහිත්‍ය කරුවෝ මේ වගේ දේවල් වලින් තමයි මේව ගොඩනැගෙන්නේ. මේව කතාවට ලකුණු තමයි ගොඩනගන්නේ. එවැනි කාරණාවක් කරන්න පුළුවන් නම් ඔබතුමාගේ පැත්තෙන් මයිතන ලොකු දෙයක්. ඒ වගේම අර විශේෂයෙන් ප්‍රකාශනයේ ආශ්‍රිත අවධානය යොමු කරන්න කියලා වෙලීමක් කරනවා. මොකද මේකේ විශාල ඉඩකඩක් යන්නේ පිටස්තරයට, ඒ කියන්නේ ව්‍යාපාරිකයෙක් කියන මත. ඒස යම්සි විදිය නියාමණයෙන් දෙන්න පුළුවන් නම් මයිතන ඔබතුමාගේ අර අහපු ප්‍රශ්නත් එක්කම මම ඒකයි කිව්වේ. ඒ උදව්ව ඔබතුමාට කරන්න පුළුවන් කමක් තියෙනවා. චන්දිකාසේ සමහත්ය කිව්ව කාරණාවට තියෙන්නේ ඒ ක්‍රිකට් කණ්ඩායම මත ඒ තියෙන මතයක්. 52ක් 54කට වගේ ජනගහනයක් කියන කාන්තාව. මේ කාන්තාවන් මේ මතය ගෙන යන්නගෙන ගිහිල්ලා ඒ තත්ත්වයට ගේන්න පුළුවන් මේ ජනතාව තුළ මේක ජනගත කරන්න. මොකද හේතුව කියන්නේ ඒක අත් වශයෙන්ම ඔබ කිව්ව කාරණාව හරි. අපි දකින්නේ මහින්ද දේශප්‍රිය මහත්මයාගේ ඕ වගේ පොඩි පොඩි කෑලි වලින්. එහෙම හැර අපිට හරියට එහෙම එකක් දකින්න ඒ ගත ජයග්‍රහණයට ප්‍රවෘත්ති ප්‍රකාශයේදී පවා හොඳ අවස්ථාවක්. ඒ උදාවීමක් අපි දැක්කේ නැහැ.
ඒකදී ඒ කතාව හරි. ඒකට යම්සි මතයක් ජනතාව තුළ ඇති වෙන්න ඕනේ විඥානයක් ඇති කරන මතයක් කියන එක කියන්න ඕනේ. හොඳ අපිට පොඩි ලේමක් කරන්න හිතුණා. ප්‍රේමසර අපාසිය කියන්නේ දැන් අපි සියලු දෙනාම කතා කරනකොට අපිට එතුමාගේක වචනයක්වත් අහන්න බැරි වුණා. බැරිද එතුමාට අපිට පරණ සුන්දර වචන කීපයක් දෙන්න හැමෝටම මතක සිටින්නේ? ඔව් එතුමාගේ කතාවක් තියෙනවා වෙනම එතුමා අදහස් දක්වන එකක් ඊට අමතරව එතුමාගේ අපි අදහස ක්‍රිෂාන්තයි අදහස් දක්වලා අර ක්‍රිෂාන්ත දයනන් මහත්මයා අපේ තව පොඩ රැඳී ඉන්නවා නම් හොඳයි ඔබතුමා මේ තව වෙන එතුමා කොහොමද නිවේදකෙක් නිසා මෙතන අදාළත් වෙයි මම සමා වෙන්න මේ පොඩක් පමා වෙන ඉඳ යන්න ගියේ මට මේ මහත් වැඩ කටයුතු එක්ක ඉස්සෙල්ලම ප්‍රේමසරයා පාසින් අපේ ප්‍රවීණ නිවේදක ගුරුතුමාට ස්තුතිවන්ත වෙනවා මේ වගේ වෙලාවක් හදලා දෙන්න අපිට ඉඩකඩ හදලා දීපු එක ගැන මට කාරණා දෙකයි ඇත්තටම මහින්ද මල්ලි කියන්න තියෙන්නේ එක බෙහෙවින්ම අප ඉගෙනගත්ත දෙයක් තමයි ඔබතුමාගෙන් මේ නිවේදන කලාවේදී සීලාචාරකම නිවේදකෙක් සතු විය යුතු සීලාචාරකම අප ඔබතුමාගෙන් ඉගෙනගත්ත දෙයක් මම හිතන්නේ අර මෙතන ඉන්න විද්වත් මණ්ඩලේ කතා කරද්දී විවිධ නිවේදකයෝ විවිධ දේවල් කතා කරන එක ගැන කතා කරද්දී ඒකට හේතුව මම හිතන විදිහට නිවේදන කලාව පිළිබඳව උන්ට තියෙන සීලාචාරකම පිළිබඳව තියෙන අවබෝධයේ මඩකම ඒ වගේම දුක හිතෙනවා මහින්ද මල්ලි මෙතන මේ මහින්ද මල්ලි කියලා කියන්නේ අපි අයියා මල්ලි කියලා කතා කරන කණ්ඩායමක් මේ මට දුක හිතෙනවා මේ ඔබ වගේ ප්‍රවීණ විස්තර විචාරකෙක් මුලසම ගන්න මේ සභාවේදී මම දන්න තරමට කිසිදු ක්‍රිකට් විස්තර විචාරකෙක් මෙතන නැහැ මේ අපේ මාධ්‍යන්වල අපි දකින අහන ඒක තමයි අර විකාර කියවන මාධ්‍ය වේදීන් සහ විකාර කියවන නිවේදකයෝ අපි දකින්නේ. ඉතින් මේ වගේ තැනක ඇත්තටම එහෙම කට්ටි ඉන්න ඕන මේ වගේ දේවල් අහන්න. ඒ කියන්නේ තමන් මොන වගේ විස්තර විචාරකෙක් විය යුතුද කියන එක. ඒකේ හින්දා තමයි මම හිතන්නේ ගොඩක් කට්ටිය විකාර කියවන්නේ. ඒ වගේම මම කැමති දැනගන්න ප්‍රේමසරයා පසින් මැදතුමාගෙන් ඔබේ S2 මොනතරම් තියුණොද? ඔබේ කන මොනතරම් වේදීද කියන එක මොකද ඔබතුමන්ලා නිවේදනය විස්තර විචාර කරන කාලෙදී අද වගේ මේ රූපවාහිනී තාක්ෂණයක් තිබුණ නැහැ S2ට පේන දේ කනට ඇහෙන දේ තමයි ඔබ අපට කිව්වේ ඒ විතරක් නෙවෙයි තාක්ෂණික වශයෙන් මට හිතා ගන්න පුළුවන් ඔබතුමන්ලා මොනතරම්නම් වේදනාවන් වලට පත් වෙන්නේ නැතිද කියලා මේ විස්තර විචාරයන් වලදී අද වගේ පහසුකම් අඩු ගානේ මයික් එකකට වින්ඩ්ෂීල්ඩ් එකක්වත් නැති විදිය මම දැකලා තියෙනවා ඔබතුමන්ලා මේ නිවේදන කටයුතු කරන මයික්‍රොෆෝන වලට ඒ වගේම ප්‍රේක්ෂකාගාරයේ පැත්තෙන් ඇහෙන මහා භෝෂාවල් මැඩගෙන සුළඟ මැඩගෙන මේ දේවල් ඔබතුමන්ලා කරපු එක මහා වික්‍රමයක් කියලායි මට හිතෙන්නේ. ඉතින් ඇත්තටම අර කවුරු හරි කෙනෙක් කිව්වා මේ විශ්වකෝෂයක් කියලා. ඉතින් ක්‍රීඩාව පිළිබඳව ක්‍රීඩා සංනිවේදනය පිළිබඳව ඉගෙන ගන්න කෙනෙක්ට මම හිතනවා ඔබතුමා මහා විශ්වකෝෂයක් කියලා මහා පොතක් කියලා. ස්තුතියි. ප්‍රශාන්ත මහත්මයා බොහොම ස්තුතියි ඔබතුමාගේ දායකත්වය ලබා දීම සම්බන්ධයෙන්. එහෙනම් අපි දැන් අපි මම හිතන්නේ තව අපිට පැය කාලක් විතර වගේ දෙන්න මහින්ද මහත්මයා දැන් අර මෙතුමිය කරපු ඉල්ලීම මේ එක්කම දැන් ඔබතුමාට කිසියම් විස්තර ප්‍රචාරයක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙන අතරතුරේදීම මම කැමතියි අද අපේ සාකච්ඡාව ඇතුලේ ප්‍රධාන කතානායකයා බවට පත්ුනේත් අපේ ප්‍රේමසරයා පසින් මහත්මයා එතුමාගේ මේ අද වැඩසටහන පිළිබඳව සහ එතුමාගේ එතුමා වෙනුවෙන් කරපු කෘතිය පිළිබඳ එතුමගේ අදහසක් පළ කරන ගමන්
අපි අර විස්තර ප්‍රචාරයෙන්ම කටයුත්ත පටන් ගමු කියලා මම යෝජනා කරනවා. මා ප්‍රථමයෙන්ම අද මේ උත්සව සභාවට සහභාගී වෙන ඔබ සැමට මගේ හදපත් දෙන්නගෙන ස්තුතිය පුද කරන්න කැමතියි. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මා ආහිත මිතුරු මහින්ද දේශප්‍රේමතුමා විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඔබ ශ්‍රී ලංකාවේ විශාල සේවයක් කරන අති විශිෂ්ට යුග පුරුෂයෙක් මේ අප සමග එකතුව අද මේ සභාව ඇමතීම පිළිබඳ මට ඇති වුණේ ලොකු සතුටක්. ඒ වගේ මහ ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන මැතිණියත් මීට අමතරව මංජුල ගජනායක මීට අමතරව දයශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ ගාමිණී කන්දේපොළ වගේ මේ සෑම කෙනෙක්ම මා ගැන බොහොම විස්තර විචාරයන් ප්‍රකාශ කරනවා. ඉතින් මේක හරි සංවේදී අවස්ථාවක්. මොකද එකකින් එක කාරණයක් තමයි මම අතීතයට ඔබ සැමගෙන ගියා. ඉතින් මම පොඩ්ඩක් මතක් කරන්නම් මගේ ක්‍රිකට් ක්‍රීඩා ජීවිතය පිළිබඳ. මම කවදාවත් කනිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා වලට සම්බන්ධ වෙච්ච කෙනෙක් නෙමෙයි. මම එතකොට නාලන්ද විද්‍යාලයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ අවසන් වසරේ ඉගෙන ගන්නකොට මගේ ගුරු පියාණන් වුණේ KMP රාජරත්න මැතිතුමා, පසුකාලීන වැලිමඩ මන්ත්‍රීතුමා සහ ඇමතිවරයෙක් හැටියට පත්තුණු. ඊළඟට ඍජුවේ තිලකරත්න මැතිතුමා, ඊට අමතරව ෂෙල්ටන් කොඩිකාර වැනි මේ විශිෂ්ට ගුරුවරුන් යටතේ ඉගෙන ගැනීමේ වාසනාව ලැබුණා නාලන්ද විද්‍යාලයේ. දවසක් මම පන්තියක ඉගෙන ගන්න වෙලාවේ අපේ ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යසපාල දිසානායක. ඉතින් යසපාල දිසානායක කිව්වම මගේ වීරයෙක්. මොකද අපි පාසල් ක්‍රිකට් ගහන අය නෙමෙයි. අපි කරන්නේ නාලන්ද විද්‍යාලයේ අර මාර්ගස්යට වෙලා යසපාල දිසානායක, චන්සිරි වීරසිංහ වගේ දක්ෂ ක්‍රීඩකයන් තරග කරනවා දකින්න. ඉතින් ඒ බලා ඉන්නවා මිසක් කවදාවත් මම ක්‍රිකට් ගහලා නැහැ කනිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට. මේ පන්තියට ආව යසපාල දිසානායක මගේ වීරේ ආරම්භක පිතිකරු ඇවිල්ලා පන්තියට ඇවිල්ලා ඇව්වා චන්ද්‍ර හවුස් එකේ ඉන්න අයට අත උස්සන්න කියලා. අපේ විද්‍යාලයේ නිවාස හතරක් තියෙනවා, චන්ද්‍ර, සූර්ය, මෞර්ය, නන්ද. චන්ද්‍ර, සූර්ය, මෞර්ය, නන්ද. ඉතින් මම චන්ද්‍ර හවුස් එකේ මගේ මෝඩකමකට වගේ මම අතීස්වයන් පස්සේ මෙයා ඇහුවා තමුසගේ නම මොකද්ද කියලා. ඈපත් මොකද්ද ඔයේ නම? ඈපත් කාලවත් නෑ කියලා. කොහොමද ලියන්නේ? මං කිව්වා ඊපි. එතකොට ඔය තමුසේ එපා සින්නද? මං කිව්වා එහෙම තමයි. ඉතින් එපා වුණත් ඈපා වුණත් නැහැ. මොකද්ද මං කරන්න කැමති? මං ක්‍රිකට් ක්‍රීඩාවට ආසයි. මං ක්‍රිකට් ගහන්න නැහැ. හැබැයි ඉතින් කවුරුත් නැති හින්දා මම එන්නම්. පස්සේ පවුදා ආතම්සේ ඇවිල්ලා හොස්ටල් එකෙන් කෑම දිනව තම්සලට කාලා හරියට එකට එන්න ඕනේ කිව්ව පිටතේ ගියා. යෑම පස්සේ අස්පාල් විශානායක අනිත් පැත්තේ පන්දු යවන්නේ ටෙරි සමරවික්‍රම. ලංකාවේ හිටිය වේගවත්ම පන්දු යවන්නේ. අනිත් පන්දු යවන්න කවුද? ෂර්ලි වීරසිංහ. එයාත් අරයට වැඩිය ගින්දරට පන්දු යවන. ඒ කාලේ මේ හෙල්මට් එහෙම නැහැ. ඉතින් පෑච් බැඳකොට පෑච් බැඳයින් පස්සේ අස්පාල් මගින් බැලලා තම්ෂ දන්නවද පෑච් බැඳින්න කියලා බැලලා, ආ තම්ෂ හොඳට බැඳලා තියෙනවා මේ පෑච් කියලා බැලුවා. බලලා මම මේගොල්ලන්ට කිව්වේ නෑ මම කොල්ලු පිටිය පොඩි ක්ලබ් එකකට ක්‍රිකට් ගහනවා. ඒ ක්ලබ් එකකට ක්‍රිකට් ගහන කණ්ඩායමේ හිටියේ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් ටීම් එකේ පළවෙනි පන්තියේ ක්‍රිකට් ගහන අය සරත් සමරසිංහ, මයිකල් වෙල්ලේ, ආර්.කේ. සමරසිංහ, එන්.ජේ. දේස්මල් වගේ දක්ෂම ක්‍රීඩකයෝ හිටියා.
ඉතින් ඒගොල්ලෝ සෑමදාම කියනවා ආයිසෙ ප්‍රේමසර් ඔයා හරි පුදුම මිනිහෙක් නේ. ඔයා අපිට වැඩිය හොඳට ගහනවා. ඇයි නානන්දිට ගහන්නේ නැත්තේ කියලා මං කොහොමද කවුරුත් කතා කරේ නෑ. කතා කරන්න ඕනේ නැහැ යන්න එපා. ඉතින් මට මේ chance එක හම්බ වුණ වෙලාවේ මම ඕපන් කරන්න ගියා. හැබැයි මං කිව්වේ නෑ මං ක්‍රිකට් ගහලා තියෙනවා. පළවෙනි ඕවරේ මට යන ගමන් කියනවා අසපාල් තමුසෙත් තියෙන්නේ එක වැඩයි. කෙලින් එන බෝලේ නවත්තන. Outside the off stand the ball එක බැට් එක දාන්න. Leg stumping එකට බැට් එක දාන්න ඉපත්. මම එහා පැත්තේ ඉන්නලා කම් කියනකොට දුවන්නේ. No කියනකොට දුවන්නේ. මං හා කියනවා. කොහොමද කියලා ඉවරලා අසපාල් දැන් කියලා මතක තියාගන්නවා කියලා. එයා guard එක ගත්තා. නැගිටලා guard එක අරගෙන මේ වටලා බෝල හයක් දැම්ම එක බෝල් එකටවත් වැටුනේ සුමිත් ලියනගේ බෝල්. ඔය ඔලිම්පික් බොක්ස්. ගින්දරට බෝල් කරනවා එකක්වත් ඇදෙන්නේ නැහැ බැට් එක ගාවෙන් ගෑවිලින්. ඉතින් මම බලාගෙන ඉන්නවා එහා පැත්තේ ඉන්න. එහා පැත්තෙන් පන්දු යවනවා. පන්දු යවනකොට මට අද වගේ මතකයි මගේ මතකය. හරනම් ඔව් ජය වික්‍රම පෙරේරා තමයි මම හිතන්නේ මට බෝල් කළේ. වමතින් වේගෙන් පන්දු යවනවා. ටෙරි සමර වේ. වේගෙන් පන්දු යවනවා. ටෙරි සමර වික්‍රම පන්දු යවනකොට පළවෙනි පන්දුව මට දැම්මා. මම ගැලුවා ඔන් එකේ 4යි. ඔලේ කඩාගෙන ගියා 4යි. ඊළඟ බෝලේ දැම්මා ඕෆ් එකේ ගැව්වා 4යි. දැන් 8යි. දැන් ලකුණු 8යි නාලන්දි ඈපාසිංහට ලකුණු 8යි. අනිත් බෝලේ දැම්මා ගැව්වා 4යි. 12යි. 4ේවත් 3යි. ඊළඟ බෝලේ දැම්මා ගැව්වා ස්කොයා කට්ටිලා. යස්පාල් දිස්තනක බැට් එක පොට කොට ආයෙනවා ඉෂු. ආයි තමයි ක්‍රිකට් ගහලා නැහැ කියන්නේ ඔය හොඳට බැට් කරනවා. හා? අම්සික්. පොරණ කියලා තින්නේ හොඳට බැට්. මං ක්‍රිකට් ගහලා නැහැ. අන්තිමට අපි ගැව්වා 138. මම ආරම්භක පිටිකරු. මම 79යි නොට් අවුට්. අපි 139යි 79යි නොට් අවුට්. මුලින් බැට් කරන්න ගිහින් ඉවර වෙනකම් දැන් මං පන්තියට ගියාම කොල්ලෝ ඉතිමාව බදාගත්ත මචං මාරේ ඉනිම ඔබ ගැව්වේ හරි ෂෝක් ඇරෝනේ. පස්සේ මේව කරලා ඉඳද්දි ළමෙක් ආවා පන්තියට. ළමෙක් ඇවිල්ලා අත අතකේ මතකයි ඍජුවේ තිලකරත්න සර්ද කොයිද හිටියේ. ඇවිල්ලා කිව්වා මේ සර් මිස්ටර් කන්දස්වාමි වොන්ස් there's a boy called Appasinghe ask him to go and meet him. මම ගියා. මම ගියේ හැටියේ මිස්ටර් කන්දසාමි ඉංග්‍රීසි ලැතිනුයි අපිට උගන්වනවා. ඉංග්‍රීසි උගන්වනවා. ක්‍රිකට් බාර ආචාර්යවරයා කන්දසාමි සර්. ඉතින් හරි සැලයි. ගියා හැටියේ මෙහෙම කළා. කමේ යූ ස්වයින් කියලා කතා කළා. මෙහවරේ උහුරා කියලා කතා කළා. ඇල්ලුවා මගේ කන අරගෙන කන ඇඹරුවා අනිත් පැත්තට අමරලා මම බලනවා දෙයියනේ මොන මගුලක්ද මම මේ කරගන්න. And like you dirty swine kneel down here මේ කොට කලිසම් ඇඳලා ඉන්න හතේ දාතේ දෙපන්තියේ කොල්ලෝ ඉස්සරහට මං දික්කල් සංගණි කීන මම දන ගැව්වෙන් පස්සේ කන්දසාමිසය කියන රෝදේස් කම් දෙක අරගෙන මිට පහක් විතර මං බැලුවා මොකද්ද මේ මං මට වෙච්ච වැඩි ඊට පස්සේ මිනිත්තු පහක් විතර ඉවරුනායින් පස්සේ කන්දසාමිසය මාළඟට ඇවිල්ලා මගේ ඔළුව අත ගාලා son I am very proud of you son I am very proud of you you taught this Nalanda first 11 cricketers a good letter මම ඔබ ගැන ආඩම්බරයි ඔබ මේ නාලන්දේ පළවෙනි පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට හොඳ පාඩමක් ඉගෙනනවා turn up for practice tomorrow කියලා සර් මම කිව්වා එපාර sir I don't have a pair of boots කියලා මම ටෙනිස් සපත්තු දෙකක් දාගෙන සපත්තු නැහැ. ටෙනිස් සපත්තු දෙකක් දාගෙන ගිය බයිසිකලින් යන්නේ විශ්වවිද්‍යාලේ මම ඉපදුනේ මේ කොලෙජ් හවුස් එකේ. බයිසිකලේ නැගලා මං ඉතින් අර මං ගහනකොට මට ඇහෙනවා ස්ලිප්ස් වලේ ඉන්නේ උන් කියන කවුද බම්මෝ මෝ කොහෙන් ආපුද කියලා. අන්තිමට ගියා. දැන් කන්දසාමි සර් කණින් අල්ලලා මේවා කියලා කිව්වා. ප්‍රැක්ටිස් වලට ඉන්න කියලා. මං ගියා ප්‍රැක්ටිස් වලට. ඒලා අන්තිමට මට බෝල් කළා
හිතගෙන ඉන්නවා ප්‍රතාපවත් මිනිහෙක් එහා පැත්තේ හිටගෙන තව එක්කෙනෙකුත් එක්ක විල්ලා බලාගෙන ඉන්නවා. මම ගාඩ් එක ගන්න මෙහෙම කළා, පිටිපස්සේ හැරිලා ඉරෑන්ද මැටින් ඉකේ ඉරාන් දෙනකොට ජෙරේ ගුණරත්න සර් මගේ ක්‍රිකට් කෝච් උපදේශක මා ළඟට ඇවිල්ලා කණින් ඇරලා මෙහෙම කිව්වා, turn the ball back to the wicket keeper, don't turn your back to the umpire. කිසිම වෙලාවක පස්ස හරවන්න එපා කිව්වා විනිශ්චයකාරවරුන්. ඔබ දැනගන්නේ විනිශ්චයකාරවරුන්ට ගරු කරන්නේ. කැප් එක දුන්නකොට thank you sir කියලා කැප් එක ආපහු ගන්නවා. අපිට ඒව ඉගැන්වුවා. ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙමේ චරිතය බබලවන දේවල් අදත් අපිට ජීවිතේ සාර්ථකන්දමින් ගෙනියන පාඩම් ඉගැන්වුවා. ඉතින් ඒක තමයි මගේ ක්‍රිකට් ක්‍රීඩා ජීවිතේ මතක සටහනක් කියන්නේ. දැන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධ මැතිණියක් මෙතන ඉන්නවා, ඒ නිසා මේක කියන්න ඕනේ. විශේෂයෙන්ම අද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව එදා තිබුණු තත්ත්වයට වඩා තරමක් වැඩිලා තියෙනවා. හැබැයි ඒකෙන් කියන්න බෑ ලංකාවේ ක්‍රිකට් නැති වෙනවා. සර් ලෙනාඩ් වුල්ෆ් ජංගල් ටයිප් කියන පොතේ හොඳ ලස්සන කියමනක් කියලා තියෙනවා. There are two things that will never die in Sri Lanka. One is English language, other is cricket. ඉංග්‍රීසි භාෂාවයි ක්‍රිකට් ක්‍රීඩාවයි ලංකාවේ මැරෙන්නේ නැහැ තියෙන කාලෙට. ඒක පැහැදිලි වුණා. ඔය පොත ඔය පරිවර්තනය කළා තියෙනවා. දැත් දෙකම ලියපු ඒපී ගුණරත්න. ඒපී ගුණරත්න මැතිතුමා බොහොම ලස්සන. ඊට පස්සේ දැන් මම අනේ ගෙදර ක්‍රිකට් ගහන්න මගේ අම්මයි තාත්තයි බය තාත්තා විතරයි ඉන්නේ. අම්මා නැති වුණා මම පොඩි කාලේ. මම කරන්නේ ටෙනිස් බෝලේ අරගෙන බීචියට ගහලා එන බෝල ගහලා තමයි ක්‍රිකට් පටන් ගත්තේ. එහෙම තමයි ක්‍රිකට් මේ. ඉතින් මට දෙන්න තියෙන පණිවිඩය දැන් මෙතන ඉන්න හුඟ දෙනෙක්ගේ ඇති දරුව. මේ දෙමව්පියෝ අද කරන ලොකු වැරද්දක් තමයි දරුවන්ට ක්‍රීඩාවලට සම්බන්ධ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. කැමැත්තක් නැහැ. මොකද හේතුව? ලංකාවේ තියෙන ටක්ටික් ටුක් අධ්‍යාපනය. මම මේ ටක්ටික් ටුක් ජස් නෝ අධ්‍යාපනය නෙතියෙන. පොත්පත් කියවන්නේ නැහැ. ප්‍රශ්න 100ක් දෙනවා. දෙපැත්තේ තුනක් තියෙනවා. යස් නෝ ටක් ටුක් ටුක් කියලා ඉරි ගහගෙන යනවා. එක පැත්තක ඉරි ගහගෙන ගියොත් ටිකටම 100ට ඒ පාස්. 40ක් විතර හම්බෙනවා. ඕක තමයි අද අධ්‍යාපනය. මම පුදුම වෙන්නේ නැහැ කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ගම්පෙරළිය කවුතුරු කවුද කියලා ඇහුවොත් ළමෙක් නැගිටලා කියන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ. මොකද හේතුව? ගම්පෙරළිය ගැන කතා කරනවා. මොකද කියවීම නැහැ. අපිට ඒ කාලේ ගුරුවරු ඉතාමත් උවමනාවෙන් කියවීම පුරුද්ද ඇති කළා. ඒ නිසා මේ ඉන්න අය දෙමව්පිය හැටියට දරුවන් ඉන්න අය නම් මේ අයට දරුවන්ගේ දරුවොත් ඇති. ඒ අයට පුහුණු කරන්න පොත්පත් කියවීමේ අපි පොත්පත් කියවීම සිංහල පොත් කියන්නේ හීන් සැරේ කියන මොකද මොනිදාස කුමාරතුංගේ වට කවුද කියලා දන්නේ නැහැ. ඊළඟට ජාත්‍යාලයේ ඇති වෙන කවි තියෙනවා ටිබෙට් ජාතිකයේ ස්මයින්ද හාමුදුරුවෝ. ඔය වකියවන්න දෙන්න දරුවන්. ඒ දරුවන්ව හදන්න පුළුවන් නම් තමයි අනාගතයේ අපිට හොඳ අනාගතයක් අනාගතයක් ගැන වගකීමක් හැටියට ගන්න පුළුවන්. ඒ පණිවුඩයේ ඇත්තටම ඔබතුමන්ලාගේ දරුවන්ගේ දරුවන්ට දෙන්න වෙනවා. ඒක හරිම වැදගත්. මොකද හේතුව අද තියෙන මේ අධ්‍යාපන ක්‍රමයේ හැටියට විභාග එල්ල කරනවා. මට මතකයි විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ක්ලැරන්ස් පී නොයිස් මැතිතුමා කිව්ව කාර්යය. එතුමා ඉංග්‍රීසි දේශනයකදී ප්‍රකාශ කළා මට අදත් මතකයි. Examination is a necessary evil. විභාගය කියන එක අනිවාර්යෙන් අනර්ථකයක්. මොකද හේතුව අද දරුවන්ට මේගොල්ලෝ පුරුදු කරන්නේ විභාග පාස් කරන කලාව නිසා විභාග පාස් කරන ක්‍රමයට අර ටැක්ටික් ටු ක්‍රමයටයි ඒ යස් නෝ ක්‍රමයටයි ළමයි මොහුරු කරනවා. ළමයි පුත්පත් කියනවා. ජාත්‍යාලයක් ළමයින්ට නෑ. ජපානි අධ්‍යාපනයක්.
ජපානයේ අධ්‍යාපනයේ අපේ පාසල්වල බොහෝම වැදගත් දවසකට නිදහස් දවසට ඉස්සෙල්ලා දවස් ඉස්කෝලේ ජාතික ගී කියනවා. එහෙම නැත්නම් පන්සලට යනවා. කතෝලික ළමයින් නම් පල්ලියට කියන්න, බෞද්ධ ළමයින් නම් පන්සලට කියන්න පොය දාට ඉස්සෙල්ලා. දරුවන්ට ඒ හරි ජීවිතයක් ගත කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඇත්තටම පාසලේ ලැබෙන අධ්‍යාපනය. ඒ පාසල් අධ්‍යාපනය ලැබෙන විට තමයි ඒකේ සාර්ථකත්වය දැන්. දැන් ඇත්තටම මේදී මා විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මා ස්තුතිවන්ත වෙනවා මේ මාගෙන පොතක් ලිව්ව අපේ ඉතාමත් හිතවත් මගේ ශිෂ්‍ය කැටියට සැලකෙන අතුල රජී වෙද මිස්ත්‍රී මැතිතුමාට මා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එතුමා විශාල කාර්යයක් කළේ. මම මේ පොතක් ලියන්නයි ඉස්සෙල්ලා හිතියේ. මම මේ පොතක් ලියන්න හදනකොට මම මගේ පුතාට කතා කරලා කිව්වාම කිව්වා මේ තාත්තිය පිස්සු වැඩ කරන්න එපා කියලා. ඔය පොත්පත් ලියන්නේ ඕනේ නැහැ. බල භාවනා කරගෙන ඉන්නවා විසක් නිකන් මේ ඕනේ නැති වෙච්ච ක්‍රිකට් එකෙන් අයින් වෙලා ඉන්න. දැන් ඇති ඔය ක්‍රිකට් ගැහුවත් ඇති විස්තර ප්‍රචාරය කළත් ඇති. දැන් ඉතින් විස්තර ප්‍රචාරය මම කරන්නෙත් නැහැ. අවුරුදු 20කින් කළත් නැහැ. හේතුව මේ මගේ එකම ඉල්ලීම වෙලා තිබුණේ මම ගුවන්විදුලි සංස්ථාවටත් කිව්වා. අපි අවුරුදු 50ක් විතර විස්තර ප්‍රචාරය කළා කියලා. ඉතින් අපිට දැනුත් විස්තර ප්‍රචාරයක් කරන්න බැරි කමක් නැහැ. නමුත් මම මේ ගොල්ලන්ට කිව්වේ අලුත් පරම්පරාවක් හදාගන්න. ඒ අලුත් පරම්පරාව හදාගන්න ඔයගොල්ලන්ට අවශ්‍ය නම් අපේ යම් කිසි උපදේශයක් ලබා ගන්න. අපි ලබාගත් ඒ අත්දැකීම් තමුන්නාන්සේලාට කියලා දෙන්න පුළුවන්. කවුරුත් අපිට ආරාධනා කළෙත් නැහැ. අපිට පස්සෙන් ගිහින් ඒව කරන්නත් පුළුවන් කමක් නෑ. ඉතින් හේතුව ක්‍රිකට් ක්‍රීඩාව කියන එක මේ රටේ සදාකාලිකව පවතී. නමුත් විශේෂයෙන් වැදගත් කාරණිය වෙන්නේ දරුවන්ව හරියට හදාගන්න නම් ඒ දරුවන්ට හරි මාර්ගය යන්න ඉතාමත් වැදගත්. මේ උගන්වන ගමන් දරුවන්ට ක්‍රිකට් උගන්වන ගමන් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි භාෂාව හොඳට උගන්වන්න. මා සේවය කළ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමනාන්ත මැතිතුමාගේ ලේකම් හැටියට මම මේ දැන් මාස කීපයකට ඉස්සෙල්ලා මම දවසක් දා හම්බ වෙන්න ගිහින් කිව්වා සර් හරි වැදගත් දෙයක් මම කියන්න ආවේ මේ රටේ දරුවන්ට ග්‍රේඩ් 1 වල ඉඳලාම ඉංග්‍රීසි උගන්වන්න බලන්න. ඒකෙන් කියන්නේ සිංහල උගන්වන්න එපා. ඒ දැන් ඉංග්‍රීසි උගන්වන්න. ඒක ලොකු ජයග්‍රහණයක්. මොකද හේතුව අපිට ජාත්‍යන්තර මට්ටමේට යන්න බෑ. දැන් මට මම ලෝකේ බටහිර ඉන්දීය කුදේව් දූපත්වල දෙහැර අනිත් ක්‍රිකට් ගහන ප්‍රධාන රටවල් 10 9කටම මම ගිහින් තියෙනවා. ඒ රටවල් වලට ගියාම මට පිළිගැනීම තිබුණේ මගේ ක්‍රිකට් වලටත් වඩා ඉංග්‍රීසි වල. ටෝනි ග්‍රේග් වගේ අය. මගේ පුදුම විදිහට මගේ අපි දෙදෙනා මිත්‍රත්වයක් ඇති. එතුමා ලංකාවට ආවම මට අදත් මතකයි මම හෝටලෙට ගිහිල්ලා මම කොහොම හරි දිනයක් ඉල්ලා ගන්නවා අපේ ගෙදර කෑම වේලක් කන්න ඉන්න කියලා. මම ඉතින් උයලා දෙනවා අන්නාසි. අන්නාසි කන්නත් කැමති අන්නාසි උයලා දීලා වයිසේ දිස ටෙරිෆික් තින්නෝ කියලා බොහොම සන්තෝෂෙන් කෑමයි. හේතුව අපිට ඒ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න බැවින් අපි ඉංග්‍රීසි මාධ්‍යයේ අන්තිම රුප්පුරුක ඒ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත්ත නිසා තමයි අපිට ක්‍රිකට් ක්‍රීඩාව හරි. මම බ්‍රයන් ජොන්ස්ටන් සමග විස්තර ප්‍රචාරය කළා තියෙනවා. ට්‍රෙවෝ බ්‍රේලි සමග විස්තර ප්‍රචාරය. ඉම්රාන් ඛාන් සමග විස්තර ප්‍රචාරය. ඉම්රාන් ඛාන් මට අගමැති වුණයින් පස්සේ මම මුලින්ම එතුමාට මගේ සුබ පැතුම් යවුවාම මට දවසක් ද උදේ ටෙලිෆෝන් කෝල් එකක් එනවා. දැන් කතා කරලා මේවා කරනවා. කතා කළා ටෙලිෆෝන් එකේ කුඩේ කයිලි ස්පීකර් රමේෂ් ගයිපෂින් කියලා අහනවා. අම්තු බාහලා කවුද කියලා මං ඇහුවම් ලංකාවේ ඉන්න පකිස්තාන් හයි කමිෂන්. මං ඉතින් යෝ එක්සලන්ස් කියලා බොහොම ගෞරවයෙන් කතා කළා කිව්වා. අපේ අගමැතිතුමා ඔබතුමාට ස්තුතිය පළ කරන්න කිව්වා. මට ලැබිච්ච පළවෙනි පණිවිඩය කියලා සතුට ප්‍රකාශය. අපි ක්‍රිකට් ක්‍රීඩාවේ මගින්
රටේ ඒ කියන්නේ ලෝකේ වක් අය හඳුනා. ඒ හඳුනා ගැනීම නිසා අපිට යම් කිසි පිළිගැනීමක් ලැබුණා. මම එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ, නව ශ්‍රීලන්තයේ, විශේෂයෙන් පකිස්තානයේ විස්තර ප්‍රචාර කරේ මසල කීපවර සහභාගී වෙලා. මේ සෑම තැනකදී විශේෂයෙන්ම හරිම සතුටක් ලැබෙනවා. මොකද ඒ අය අපිව හොඳින් පිළිගන්න. සෑම තැනකදීම හොඳ පිළිගැනීමක් ලැබුණා ශ්‍රී ලංකාව. මොකද මට වඩා මට මගේ හපංකම් වලට වඩා මට මගේ රට ගැන ඒ විදේශීය ක්‍රිකට් විස්තර ප්‍රචාරකයන් දෙන අදහස් ඔවුන් ඉතා ඉහලින් වර්ණනා කරලා ශ්‍රී ලංකාව ගැන කතා කරනකොට මට ඇති වෙන්නේ හරි. මේ අවස්ථාවේදී විශේෂ නාමයක් මතක් කරන්න ඕනේ අපි කාටත් අමතක. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ යුග පුරුෂයා හැටියට මා සැලකන්නේ ගාමිණී දිසානායක මැතිතුමනි. බොහෝ දිනාට ඒක අමතකයි. මට අදත් මතකයි ගාමිණී දිසානායක මැතිතුමා. පුදුම ක්‍රිකට් ක්‍රීඩාව මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙන ගත්තේ. ක්‍රිකට් ගහලා නැහැ. සමහර විට ජූනියර් ක්‍රිකට් ගහලා ඇති. ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ එතුමා සමග මම නළමන ශ්‍රී ලංකාව එංගලන්ත තරගයේ. ඒ නළමන කොට පුදුම දැනුමක් එතුමාට තිබුණා. අර්ජුන රණතුංග. තවත් කරලා කියන්නේ මේ කපේදී අර්ජුන වගේ නායකයෙක් පහළ වෙනවා. අර්ජුන රණතුංග වගේ නායකයෙක් හේතුව මොකද? අර්ජුන රණතුංග සෑම වෙලාවෙම ඉතාමත් ප්‍රබල ලෙස සටන්කාමීව දානවා. මට අදත් මතකයි පකිස්තානයේ ගිය වෙලාවේ මම නිකන් පඬිතකම රස පෙන්නන්න වගේ. මොකද මම කතා කරන්නේ පුතා කියලා. නන්දනී ඒ දරුවා මගේ අපි එකට උගන්ලා තිනවා. මට පුදුම ආදරේ අංකල් කියලා මට කියන්නේ. මම පඬිතකමට කිව්වා පුතා වා ප්‍රවේශම් වෙන්න ඕනේ අර අබ්දුල් ඛදී බෝලේ දානකොට ඒ ලෙග් බ්‍රේක් එක කැපිලා ඇතුළට එනකොට ඔයා ගහන ඔන් එකේ පාර. දීප් දාලා තිබුණොත් ඔයා ගන්න එපා පළවෙනි ලකුණු 20 සිංගල් සොනි ගන්න. මේ නිර්භීත ක්‍රීඩකයා මට දුන්න උත්තරේ මොකද්ද? අපාලි කංකර් ඔකට හයක් ගන්න ඕන සත්ත පහකට ගණන් ගන්න එපා කර මං ගන්නම් කියලා. කිව්වා වගේම හය පාරවල් දෙකක් ගැ. හේතුව ඒ ඔඩ අභියෝගයක් පිළිගන්න. මට අදත් මතකයි සාජවල තරගයේදී ඉන්දියාවත් එක්ක අපි පැරදෙන්න යනවා. ඒ අවස්ථාවේදී අංක 6 පිටිකරු හැටියට බැට් කරන්න ආවේ අර්ජුන. රොමේෂ් රත්නායකයි අර්ජුන් රන්තුංගයි ලකුණු 88ක සම්බන්ධතාවයක් දැලා තිබුණා. ඒ තරගයේ විස්තර ප්‍රචාරය කරනකොට මට හොඳට මතකයි මුලින් ඒ ටෙස්ට් තරගයේදී මට මතකයි අනුර රණසිංහ එකම ලකුණක්වත් ලබා ගත්තේ. අනුර රණසිංහ කියලා කියන්නේ මම මේ කිරලපනේ පිට්ටනියේදී හොයාගත්ත පොඩි කොල්ලෙක්. අවුරුදු 12න් පාල ක්‍රිකට් ගහන්න මම පස්සේ හොයාගෙන ගියා නාලන්දේ. ගිහිල්ලා පන්තියට ගිහිල්ලා මං කිව්වා ප්‍රැක්ටිස් වලට එන්න ඕන කියලා. පස්සේ ප්‍රැක්ටිස් වලට ඇවිල්ලා මම අම්මටයි තාත්තටයි කිව්වා මිසිස් රණසිංහ මං වාට ලියලා දෙන්නම් මේ දරුවා කවදා හරි ශ්‍රී ලංකාව නියෝජනය 1975 ලෝක කුසලාන තරගයේ සහභාගී වෙන්න යුතුයලු. ඒ අවස්ථාවේදී තොම්සන්ටයි ලිලිටයි දිගට හරහට පාරුදුන. ඒ වගේමයි දරුවන්ට පුරුදු කරන්න ඕන ගුණවත්කම්. දෙමව්පියන්ට ගරු කරන්න, ගුරුවරුන්ට ගරු කරන්න, පූජකයන්ට ගරු කරන්න ප්‍රධාන වශයෙන් පුරුදු කරන්න. මේ දරුවා ඒ ක්‍රිකට් තරගේ ඉවර වෙලා ලංකාවට ආවම අපේ ගෙදර ආව මල්ල පුත්තුසයි. ඇවිල්ලා මං ඉතින් වාඩි වෙන්න කියලා මං කව පුතා වෙල් ඩන් හුඟක් හොඳයි වාසෙන් මං කරපු විදිය. මෙයා නැගිටලා මෙහෙම කළා මං ඉස්සරහ පිට මෙහෙම. අපේ මෙහෙම කන මේ ගෞරවයට මෙහෙම. මං නැගිටලා ඇහුවා මේ ඇයි මොකද දදයක්ද කියලා. දදයක්ද කියලා මම සැලකලා. මං කිව්වා මිනියෝ ඔබ නාලන්දේ නේද ක්‍රිකට් ගෑවේ? දැන් පැය යකෝ සිංහයා වගේ නාලන්දේ බලලා මෙහෙම නැවෙන්නේ.
ඉතින් මේ ළමයා ඊට පස්සේ මට දුන්නා බෑග් එකක්. බෑග් එක දීලා මං ඇදලා යයින් පස්සේ මං ඇදලා යන්න ඉස්සෙල්ලා මං බැලුවා මොනවද මොනවද මෙස්සෙකට පොඩි තෑග්ගක් එනවා. ආ බොහොම හොඳයි කියලා මං ඉතින් බොහොම සතුටින් ගත්තා. වෑන් නොසේ ඉන්සර්ට් එක. මං පළවෙනි වතාවට වෑන් නොසේ ඉන්සර්ට් එකක් අඳීකේ. ඒක අමතරව දේවල් තිබුණා ගෝල් ප්‍රියට පස්සන රෙප්ලිකා එකක්. පස්සේ මං ඇහුවා මොකද්ද මේක? මෙලම කියනවා සර් අපිට රාත්‍රී භෝජන සංග්‍රහයක් තිබුණා බකින්ගම් මාලිගාවේ. ඒ බකින්ගම් මාලිගාවේ ඒ භෝජන සංග්‍රහය ඉවරුණයින් පස්සේ රජින ඇහුවා මේ කණ්ඩායමේ බේබි ඔෆ් ද ටීම් කවුද කියලා. ලාබාලම ක්‍රීඩකයා කවුද කියලා. මේ කණ්ඩායම් අතේ බේබි ඔෆ් ද ටීම් කවුද? අනුර රමසිංහ. ජාවෙත් බියන්දා මාස දෙකකට වැඩිම. මට අර රැදින දුන්න තෑග්ග මට ගෙනහල්ලා දෙනවා. මං කිව්වා පුතා අපි රැදින දැකලා තියෙනවා කොළඹදී. මේ සංචාරයකට ආපු වෙලාවේ එංගලන්තෙට ගියේ වෙලාවේ අපි කට ඇරගෙන බලාගෙන හිටියා බකින්ගම් මාලිගාවේ ගේට්ටුව ළඟට වෙලා ඇතුළට ගිහිල්ලා දැන් ඔයා කෑම කාලක් තියෙනවා තේබීලා කියලා. ඔයා දන්නවා ඔය රෙප්ලිකා එක ඔයා තියාගන්න මං ෂර්ට් එක ගන්න. දරුවන්ට පුරුදු කරන්න ඕනේ. ගුරුවරුන්ට ගරු කරන්න. දෙමව්පියන්ට ගරු කරන්න. විශේෂයෙන්ම පූජකේ සෑම ආගමක සලකන්න පුරුදු වෙන්න. දැන් අපේ සිරිතක් තියෙනවා. උඹක් පාසල් වල ඒක කරනවා. විශේෂයෙන්ම උතුරු පළාතේ පාසල් දෙමළ පාසල් වල අපේ පාසල් වල මට මතකයි අදත් මගේ පුතා ශාන්ත තොමස් විද්‍යාලය ආරම්භක පිටකරු මම නාලන්දේ ආරම්භක ඒ වෙලාවේ වෝර්ඩන් කතා කළා. කතා කළා මට කියනවා ඇබසිංහ you have to take these boys to Bellamvilla temple. බෙලම්වෙල පන්සලට ගිහිල්ලා ළමයින් වන්දලා තමයි ගියේ. කතෝලික ළමයින් ගියා. පල්ලිය තිබුණ සර්විස් එකක් සෙන් තොමස්. ඒකට බෞද්ධ ළමයින් සහභාගී. මේක තමයි අධ්‍යාපනයේ ඉතාමත් ඉහළම තලයේ. මොකද සෑම දරුවෙකුටම පුරුදු පුහුණු කළ ආගම වශයෙන් බෙදෙන්න බෑ. සෑම ආගමකම වටිනාකමක් තියෙනවා. අපි කිසිම ආගමක් ගරහන්නේ සෑම ආගමකටම අපි ගරු කරමු. ඒ පුහුණුවීම ඇතිකුණේ ඒ ක්‍රීඩා තුලින් බොහොම වැදගත්. මා දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් සංවේදී අවස්ථාවකයි මට කතා කරන්න සිදු වුණේ. මා ගැන කොහොමහරි මට ඉතාමත් සතුටුදායක දවසක්. මගේ ජීවිතයේ මේ තරම් ඉහළ ගෞරවයක් මා ලබාගත් අවස්ථාවක් මට මතක නෑ. මට මතකයි ධර්මරාජ විද්‍යාලයෙන් මට ගෞරව සම්මාන උළෙලක් පැවැත්තුවා. ඒ වගේම ආනන්ද විද්‍යාලයේත් පැවැත්තුවා. නාලන්ද විද්‍යාලයේත් පැවැත්තුවා. නමුත් මේ සැමටම වඩා මා ඔබ සැම අද පැමිණ මේ පවත්වන සභාව මේ පවත්වපු කතාවලින් මා ගැන කිව්ව දේවල් ගැන මා සතුටපත් වෙනවා. ඒ නිසා ඔබ සැමට සියලු ආරක්ෂාව ලැබේවා. ඔබ සැමට ජයෙන් ජය වේවා කියා ප්‍රාර්ථනා කරමින් මගේ දේශනය මේ අවසන් කරනවා. බේබි ස්තුති. බලන්න ඒ අපි ගත කරපු කාලය ඇතුළත අපිට කොච්චර මේ මොහොතේ පවා කොච්චර දේවල් ඉගෙන ගන්න තිබ්බද කියන එක අපි කවුරුත් මතක් කරගන්නවා. මම හිතන්නේ මේ තරුණ දරුවෝ අතරට මේ කාරණේ හොඳුන උපදෙස් තම තම සමාජගත වෙනවා නම් කොච්චර අගනේද කියලා හිතෙනවා. මම හිතන්නේ අපසික් මහත්මයාට තව ආරාධනයක් තියෙනවා මේ හොඳයි. හරි අපි එහෙමනම් ඉතා වැදගත් අවස්ථාවක්
තවත් එක වැදගත් අවස්ථාවක් අපිට තියෙනවා. ඒ තමයි මේ කෘතිය සම්පාදනය කරපු කතුවරයා. සාමාන්‍ය සම්ප්‍රදායක් තියෙනවා ගුවන් විදුලි අපි ප්‍රචාරයේ කෙනෙකුට අපි ඇදීමක් තියෙනවා BBC එකත් එක්ක විස්තර ප්‍රචාරයක් අපි මෙන් ටයිම් වල පවත්වන්නේ. ඒක නිසා තමයි අපිට ඒක ඩායිට අමතරව අර මේ සාමාන්‍ය අර මේ චැට් ඇන් මියුසික් වගේ ගීතයක් කියලා පොඩ්ඩක් අපිට මාර්තු මාසේ 10 දිනදා ලෝක කුසලාන දිනාගත් අවස්ථාව. මොකද ඒ අවස්ථාව මට කවදාවත් අමතක වෙන්නේ. එහෙදී මම අර සමින් අප්පෙදී අවසානයේ මම කතා කරනකොට මගේ ඇස්වලට කඳුළු ආවා. මං කිව්වා මගේ ජීවිතයේ විස්තර ප්‍රචාරයෙන් ඉතාමත් මගේ මතකයේ තිබෙන මතකයේ රැඳී තිබෙන ප්‍රධානම විස්තර ප්‍රචාරය තමයි 1996 මාර්තු මාසේ 17 වෙනිදා ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තරගය. ඒ තරගයේදී ශ්‍රී ලංකාව විකට් 7ක ජයග්‍රහණයක් අත්කරගත්තා. මේ ජයග්‍රහණයේ පසුපස හිටියේ 2 දෙනෙක් 3 දෙනෙක් හිටියා. ඒ ජයග්‍රහණය මුලින්ම අපට ලබා දෙන්න දායකත්වයේ දැරුවේ කුමා ධර්මසේන මගේම ගෝලෙ. කුමා ධර්මසේන ගැන වචනයක් මතක් කරන්න. කුමා ධර්මසේන මම පොඩි කාලේ කෝච් කරපු ධර්මී. එතුමා ඇත්තටම මම දරුවන්ට කියලා තිබුණා හන් මම සෙනසුරාදා යුද යනවා ප්‍රැක්ටිස් වලට උදේ. මම එතකොට ලංකා බැංකුවේ සේවය කළා. ඒ අනකොට මම කියලා තියෙන්නේ 8ට ප්‍රැක්ටිස් තියෙනවා නම් 7:55ට ඉන්න ඕනේ පිට්ටනිය. මගේ පුතා කැප්ටන් කරා. දවසක් දමාව ට්‍රැෆික් එකට අවිලා මම යනකොට 8:10. මම වේවැලගෙන හැල්ලා අපේ කොල්ලට ගියා. මොකද හේතුව මම අනිත් අයටත් එයා දැන් කුමා දාම්සේන කිව්වා ඇපසිංහ සර්ට පිසිද්ද වෙන්න මම ලෝකයේ ඉන්න දක්ෂම විනිශ්චයකාරවරයා හැටියට කටයුතු කරන්න ලැබිලා තියෙනවා මට. මම ලෝඩ්ස් වලට යතියත් ඕල් ට්‍රැෆික් යත් කොයි රටක විස්තර ප්‍රචාරයේ විශ්චක මේ යත් මම මැච් එක පටන් ගන්නේ 12ත් නම් 10ට මං එතන සර් ගෙන් ඉගෙන ගත්ත පාඩම මං කව බොහොම හොඳයි. මොකද හේතුව දරුවන්ට ක්‍රිකට් ක්‍රීඩාව උගන්වනකොට බොහෝ දුරට අපේ විශාල සේවයක් කරනවා ක්‍රිකට් උපදේශක. ඒ උගන්වන්න ඕනේ දරුවන්ට චරිත සුද්ධිය. අර මෙතුමා කවියක් සිංහල කිව්වා there's a breathless hush in the crows tonight, 10 to make and the match to win, a bumping pitch and a blinding light, an hour to play and the last man, it's not for the sake of the ribbon coat or for the sake of the season's pain, captain Sandy's shoulder mount, play up and play them. නියම විදියට පන්දුවට පහත් දෙන්නේ. ඉතින් අවසාන වශයෙන් මතක් කරන්න කැමති ඇත්තටම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තව තවත් ඉදිරියට ගොස් තව තවත් ජයග්‍රහණ අපට ලබා ගන්න වාසනාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. ජය පරදුම නෙමෙයි වැදගත් වෙන්නේ. ජය පරදුමට වඩා වැදගත් වෙන්නේ when the great scorer comes to write against your name, he writes not that you won or lost but how you played the game. අවසානයේ ඉතුරු වෙන්නේ අපි මෙතනින් යනකොට අපි කරපු හොඳ දේ අපි ගිනියන්නේ. ඒක නිසා අපි දිනුවද පෙරදුනාද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. වැදගත් වෙන්නේ අපි නියම මහත්මයෙක් විදිහට, නියම නෝනා කෙනෙක් විදිහට මේ රටට දැයට සේවය කළාද. බොහොම ස්තුතියි මා වෙනුවෙන් ඔබ සැමට. බොහොම ස්තුතියි ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ රන් ස්වරය ප්‍රේමසර ඈපාසිංහ චරිතාපදානය වෙනුවෙන් අද පැවැත්වුණු විශේෂ සංවාදය කතාබහ කතිකාව වඩාත් සාර්ථක මට්ටමට පැවතුණා කියලා අපි විශ්වාස කරනවා. අපි අපේක්ෂා කළේ මේ වගේ සාකච්ඡාවක් තමයි. අවසාන වශයෙන් මම කැමති මේ කෘතිය සම්පාදනය කරපු වෙහෙස මහන්සි වෙලා මේ පිළිබඳ දිගු කාලයක් මම හිතර කැපකිරීමක් කරලා කෘතිය සම්පාදනය කරපු අතුල රංජිත් වෙද මේස්ත්‍රිගේ ලේඛකයාට අවස්ථාව ලබා දෙන්න ඔබේ වෙහෙස ඔබේ කාර්යභාරය පිළිබඳ සහ අද වැඩසටහන පිළිබඳව අදහසක් දක්වන්න. මම මේ
ස්තුතියි මේ පොලිම ගාමි කන්දපොල වගේ හිතවත් සහෝදර මාධ්‍යයේ හිතවත් මම අවස්ථාව මට ලැබෙන්න මූලික හේතු කාරණා දෙක තුනක් කියන්නට මුළුනේ ගාමි කන්දපොල සෝදුරා ඒ වගේම ශ්‍රී ලංකා පොත්පත් කලා මණ්ඩලයේ ඉරංග මහත්මයා ඇත්තම කියලා නම් ඒ වගේම කොමසාරිස්තුමා එහෙම කෙනෙක්ම මේ සම්බන්ධව මට විශාල ශක්තියක් ලබා දුන්නා මේ 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 කරමුයි කියන අවස්ථාවට මාව ගෙනා මුලින්ම මම කියන්න කැමතියි මම ඉතම කෙටියෙන් මේ ස්තුති කතාව ස්තුතියක් හැටියට මේ නිමිත්ත මට ඇති වෙන්න මූලිකම කාරණෝ කාරණාව පෑදුනේ සිල්මිණපත්‍රේ ක්‍රීඩා අතිරේකයේ මාධ්‍යවේදී කිකියා ඒ කියන්නේ හැටියට කටයුතු කරද්දී ඒකේ කසු නිරුලන් බණ්ඩාර මහත්මයා අප ප්‍රධාන සංස්කාරකවරේ ඒකම අපගේ හොඳ හිතවතේ මට කතා කරලා දෙනවා ඊයේ ආපසිංහ මහත්මයා ඇතුළු ක්‍රීඩකයන් කීප දෙනෙක් කියනවා ඒගොල්ලෝ ගැන වාර්තා පුළුවන් නම් ලියන්න පත්‍රයට ඒගොල්ලෝගේ කතාවක් මොනවට ආපසිං මහත්තයාට පුළුවන් විශේෂ මට නාරන්දි උගන්වලා තියෙනවා කවුරුත් අපි ඉගෙනගෙන තියෙනවා මම මට ආසයි මට පුළුවන් ඒක කරන්න මම අහලා කැමති නම් මම කරන්න කියලා මම ඒක තමයි නිමිත්ත පහල වෙලා මම මේ කතාව ලියන්න ගත්තේ සර් මට ඉන්න කියලා ඉතින් බොහොම කැමැත්තෙන් ඒ වැඩේ සර් කරා මේ ලිපි පෙළ කියවගෙන ගිය උගදෙනෙක් මට ඉඳන් කිව්වා මේක පොතකට කරන්න කියලා ඒකම අර කොවිඩ් වසංගතයේ ඒකයි තත්තාවයි මම පස්සේ මම සර්ගෙන් අහුවා සර් තිනකෝ කරන්න පුතා ඒක හොඳයි වා හොඳට ලියලා තියෙනවා කියලා ඉතින් එතනින් හැබැයි මම එක දෙයක් මගේ තියෙනවා ඒක මම දුර්වලකමක්ද කරද කියන එක මම දන්නේ නැහැ ඒක වගේ හැටියක් පුවත්පතකට ලිපියක් ලියපුවාන් පස්සේ ඒ ලිපියම මම ආපහු ගන්නෙ නැහැ ඒක මට උගන්වපු මගේ ගුරුවරු මට කියලා දීලා තියෙන එකක් ඒක දැන් කාලි පුවත්පත් කලාවේදීන්ට අපි ඉගෙන ගන්න කාලේ හිටපු ගුරුවරු ඒ විදිහට උගන්වලා නැහැ මම අද ගෞරවයෙන් ඒ තුමන්ට සිහිපත් කරනවා විශේෂයෙන් සරක්කුරේ මහත්මයා මේ මතක මෑතකදී නැති වුණා ඊගේ පිසිසි බ්ලොම නිමල් හොරණ මහත්මයා ඒ වගේ ගුණදාස ලියන කියවතුමා ඒ වගේ අපිට උගන්වපු මට උගන්වපු අපිට බහුවචන කරන මට උගන්වපු මම කරුණාසේන ජයලත් මහත්මයා ඒ වගේ යකින් මම ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුණා ඒ හැදියා උඩ මම ඇත්තම කියනවා නම් මම පත්තර පස්සේ දිව්වේ නැහැ සමහරු කියනවා මේ මාධ්‍ය වේදීත් කියලා මම කියනවා මගේ කහපවචන මම දන්නේ නැහැ කියලා එහෙනම් මම සාමාන්‍යයෙන් අනුරසි පෙරම හොඳට දන්නවා මම අපේ ආන්දින ආලන්දී එතුමා වෙනින් කියනවා අයිය අතුල ඔයා මේ ඉතින් සමට දුවන්න මම කැමති නැහැ මේ මොකද සමහරු මම ලියනකොට බයයි. වගේ රචනා කලාව ඇත්තම කියනවා පෝෂණය වුණේ දින රස ශ්‍රී ලංකා පුවත්පත් වලින්. මම පෝෂණය ලැබුවේ එතනින්. ඊට පස්සේ මම ලග්බිමට ගියේ ඇත්තම කියනවා ලියන්න. නමුත් මොන කරුමයක්ද මන් දන්නේ මට ලග්බිමේ ලියන්න හම්බුනේ නැහැ. එතන හිටපු පරිපාලන නිලධාරීතුමා වගේ ඉන්ටර්වයුව ආ ලියන්න නෙමෙයි මොකද? වා හොඳ දේශපාලන ගැන හොඳට දන්න කෙනෙක්. දේශපාලන මුහුණු හොඳට දන්න කෙනෙක්. පත්තේ ගොඩක් කරලා ඉන්ටර්වයුව කළා. වා යන්න ලයිබ්‍රරියට අපි. ඒ මොකද? සමහරවිට 10ක මහත්කගේ බින්දුරු ඉල්ලනකොට මේක මිනිස්සු දෙන්නේ වෙන කෙනෙක් බින්දුරයක්. ඒක නිසා ඔයාට දේශපාලකකින් සම්බන්ධතාවය හොඳට තියෙන නිසා ඒ කියන්නේ දැනුම තියෙන නිසා දේශපාලන සම්බන්ධ වා ලයිබ්‍රරියට ගිහින් අපි ලයිබ්‍රරි පොඩක් හදන්න කියලා. ඇත්තම පුස්තකාලේ හරිය කැමැත්තක් වස මට එක දෙයක් පුළුවන්. මම පින්තූර ටික තෝරලා දෙන්න. තමයි මට කම්පියුටර් එක බෑ. මවුස් එකක්වත් මං අල්ලන්න. ඒක තමයි ඔයාගේ දැනීම. මම ඒක උගන්වන්න. මට සති දෙකක් කම්පියුටර් ටික ගන්න ඔයාලා කිව්වේ. මම අදටත් මං ලග්බිමට ගෞරව කරනවා. ඒවද මම ඉගෙන ගත්තා නම් යම් කිසි තාක්ෂණ සම්බන්ධ ඉගෙන ගත්තම ලග්බිමෙන්. මේ පොත ඇත්තම කියනවා නම්
මම චරිත කලාපොත් කියවලා තියෙනවා. මට ඕන කරලා තිබුණේ ප්‍රේමසර ඈපාසිංහ කියන මේ චරිතය ලඝු කරන්න. මං කැමති වුණේ නිකම්ම නිකන් කතාවක් හැටියට. මට ඕනකලේ ඇත්තම කියනනම් සමහරවිට සර්ට වදයක් වුණා වාව. ඒත් සර් එක පෙන්වෙ නෑ. මං හාරහාර අර සර්ට සර්ගේ කන්දසාමි සර් කිව්වා වගේ මමත් හාරහාර සර්ගෙන් ගොඩක් දේවල් ගත්තා. ඇතම අවස්ථාවලදී සර්ට මතක් වෙනේවා. මම දැන් ටයිප් කරලා ඔක්කොමත් කරලා ඉවරයි, අතුල වෙන්න මේ දේත් දාන්න ඕනේ කියලා කියනවා. ඉතින් ඒ වගේ ඇත්තම කියන අපි දෙන්නා අතර හොඳ ගනුදෙනුවක් තිබුණා. එකම ගුරුවරයා, අනිත් එක ගුරුවරයා හැටියට එතුමා ශිෂ්‍යෙකුට දෙන්න ඕන ගුරුහරුකමුත් ඒ අතර තුර මට දීලා තියෙනවා. මොහොගත් දේවල් ඉගෙන ගත්තා. හැබැයි මට ලසන්ත මහත්තයා මට හිත කනගාටුවක් දෙන මේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව. මෙතුමාලා ගොඩනගාපු ක්‍රිකට් මෙතුමාලගේ ඉගෙන ගත්ත ශිෂ්‍යෝ අපමණයි. දැතුමා නම් කීපයක් මම මෙතනදී කිව්වා. ඔබතුමාත් එන්න ඇති මෙතුමාගේ බුක් ලොන්ච් එකේදී ඔබතුමා විශාල කාර්යභාරයෙන් ඉෂ්ට කළා. එතුමා වෙනුවෙන් ඇත්තම කියනවා නම් මුදල් පරිත්‍යාගයේ පුත්කලා සීවටනේ පුත් දුන්නා ඔබතුමා. ඒ ඔබතුමා ක්‍රිකට් වලට තියෙන ආදරය නිසා. නමුත් ඉගෙන ගත්ත එක ශිෂ්‍යෙක්වත් නාලන්දාවේ මෙතුමාට ගෞරව කරන්න ආවේ නැහැ. මට ඒ ගැන හරි කනගාටුයි. මේකද මේ මහතුරුන්ගේ ක්‍රීඩාවේ අවසානය. මේ මහතුරුන්ගේ ක්‍රීඩාවෙන් අත එක ප්‍රසිද්ධ වෙවි. ඊට පස්සේ නැහැ. මම බය නැහැ. මම කතා කරන්න බය නැහැ. මහතුරුන්ගේ ක්‍රීඩාව මහතුරුන් වෙන්න ඕන. මෙතුමන් ලෝක ගන්නපු මනුස්සකම කෝ? පන්නාලන්දෙන් ඉගෙන ගත්ත එක කවියකින් මම මගේ කතාව අවසන් කරනවා. විශේෂයෙන් මෙලාවේ මම ලසන්ත මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. ඒකද හේතුව ඔබතුමා නිර්ලෝභීව මේ අවස්ථාවේ සංග්‍රහය සූදානම් කරන්න මට උදව් කළා. තිබුණා මගේ ඊට පස්සෙත් ඇහුවා මගෙන් තව මොනවද කරෙන්න ඕනේ අතට ඈපසින්ග සර්ට් එක. මම ඔබතුමා කරන්න තියෙන දේවල් කළා. ඒ පස්සේ නැහැ. මම කැමති නැහැ කාටවත් ව්‍යාපාර කරන්න වැඩිය වද දෙන්න. ඔබතුමා කියපු එක වචනයක් මෙතන තියෙනවා. මේ විද්වත් සභාවත් එක්ක එකට යන්න හරි කැමති කියලා. හරි වටිනවා. මේ පාලම අපි ගොඩනගමු. හිමි. ඇත්තම කියනවා නම් මේ හැම කෙනෙම මේ රටට ඒ වගේම මේ මහ පුරවට මිනිස්සුන්ට ආදරය කරන අය තමයි මෙතන. මම ඇත්තම ගෞරව කරනවා මහින්ද සර්ට. ඒ මොකද මගේ ඉල්ලීම ඉෂ්ට කළා. අද මේ සභාවට ඇවිල්ලා මම පදපත්ලේම මම එතුමාට මම ගෞරව කරනවා. ඒ වගේම ආචාර්ය සඳිමාට, චන්දිමා ජීවනවන්ත මැතිණියට, මගේ හිතවත් මංජුල ගජනායක මහත්මයාට, ඒ වගේම නරේන් රාජපක්ෂ මගේ හිතවතට, ඒ වගේම සභාවතුමාට ඔක්කොටම ස්තුතිවන්ත කරමින් මම එක කවියකින් එක කවියක් මම ඉගෙනගත්ත කවියකින් නාලන්දේ අදට මට මතකයි. නමුත් එතුමා අපිට ඒ කවිය කියලා දීලා නැති වුණා. තරුණ වයසේම 71 කඩවලට අවුලා. මිනිසා නොමරන එක කුසලිසෙයි. වියරුව ඔබ නොබ දුවනු පෙනි. ගුණදම් වනගත වී මල් වී මිනිසා ගැන සිතමින් හිනෙයි. වහල් බවින් මිදෙමැයි මුරදී ලේදී ලයදී නිදහස ලදේ. ඒ නිදහසටම වහලෙකු වී දෙමේ නැසි අනේ කාද රස අද අපේ රට වෙලා තින්නන්නේ එකයි. ස්තුති. අපට බොහෝ දේවල් සිතා බලන්න ප්‍රවේශයක් මාර්ගයක් විවර කරමින් තමයි ඔබ කතාව අවසන් කළේ. අපිට මම කතිකාව වඩා අද ආරම්භයේ පටන් අවසානයේ දක්වාම තාම වැදගත් මාතෘකා විවිධ මාතෘකා ඔස්සේ මේක විකාශනය වෙමින් හොඳ සංවාදයක් ගොඩනගීමට අපිට හැකි වුණා කියලා අපි හිතනවා. අපේ අපේක්ෂාව මම හිතන්නේ මේ ඔබ සියලු දෙනා මම බොහොම ස්තුතිවන්ත වෙනවා. බොහොම කාර්යබහුල වෙලාවක මේ
පැය කීපේ ගත කරපු එක පිළිබඳ අපිත් එක්ක ඒක අනාගත ආයෝජනයක් හැටියට තමයි අපි සලකන්නේ. මේක දැන් අපේ දැනුම් පද්ධතියට එකතු වෙනවා මේ ඔබ කියපු කාරණා සියල්ලම. මේක නරඹන පිරිසක් ඉන්නවා, මේක දරුවන්ට මේ පණිවිඩය යන මාර්ගයක් තියෙනවා. ඒ නිසා ඔබ ලබා දුන් දැනුම අනාගත ආයෝජනයක් හැටියට අපි මේ වෙලාවේ සලකනවා. බොහොම ස්තුතියි. අවසාන වශයෙන් මම කැමති ආයතනයේ පැත්තෙන් ස්තුති කතාව පවත්වන්නට ආරාධනය කරනවා සහකාර පුවත්පත් කොමසාරිස් සුරෝෂණ ඉරංග මහත්මයා. සිරිදරාගේ මවසරයි. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය නව ගොඩනැගිල්ලක ස්ථාපිත කරලා පවත්වපු පළවෙනි සංවේදන කතිකාව වැඩසටහන ඉතාමත් සාර්ථක කර ගැනීමට අද අපිට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම සතිපතා මාසිකට දෙවතාවක් පැවැත්වෙන සංවේදන කතිකාව වැඩසටහන යටතේ අද අපිට සාකච්ඡා කරන්නට හැකියාව ලැබුණා ප්‍රේමසර අපසිංහ මහතාගේ චරිතාපදාන කෘතිය. අතුල රණිත් මහතා මුලින්ම මට කතා කරේ පුවත්පත් ලියාපදිංචි සම්බන්ධ කාරණයක. නමුත් එතුමාත් එක්ක කිහිප වතාවක් කතා කරද්දී මෙහෙම කෘතියක් රචනා කළා තියෙනවා කියලා මාත් එක්ක කිව්වට පස්සේ තමයි මම යෝජනා කරේ එහෙනම් අපි මේක සංවේදන කතිකාව වැඩසටහනක් ඇතුළට ගෙනල්ලා සාකච්ඡා කරමු කියලා. එතකොට මේ විදිහට ඇති වෙච්ච කතිකාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද දිනේ අපිට මෙවැනි සාර්ථක කතිකාව වැඩසටහනක් සංවිධානය කරන්නට හැකියාව ලැබුණේ. එහිදී විශේෂයෙන්ම අද දිනේ කතිකාවේ සම්පත්දායකින් ලෙස සම්බන්ධ වුණ මහින්ද දේශප්‍රිය මහතා, මංජුල ගජනායක මහතා, ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මිය, ඒ වගේම දයාශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ මහතාට ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ විදිහට මෙම ස්ථානයට ඇවිල්ලා අපගේ කතිකාව පෝෂණය කරන්නට සම්පත්දායකත්වය ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම මෙම කතිකාව සංවිධානය කිරීමේදී විශේෂයෙන්ම අද දිනෙත් සම්පත්දායක මහත්මයෙක් විදිහට සම්බන්ධ වෙලා මෙම කතිකාව පෝෂණය කරපු ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය මහින්ද පතරුණ මැතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම අවස්ථාවට අද දිනේ සම්බන්ධ වෙන්නට නොහැකි වුණත් සංවිධාන කතික වැඩසටහන සංවිධානය කිරීමේදී හැමදාම මගකින් මීම ලබා දෙන පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තමිල මහතා මේ අවස්ථාවේදී ඉතාම කෘතවේදීව සිහිපත් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම සංවිධාන කතිකාව වැඩසටහන අඛණ්ඩව අපිට පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන්නේ මෙහි සම්බන්ධීකරණ කාර්ය කරමින් වැඩසටහන මෙහෙවන මාධ්‍යවේදී ගාමිණී කන්දිපොල මහතාගේ මැදිහත් වීම සහ කැපවීමත් එක්ක එබැවින් නිසා එතුමාගේ එම දායකත්වයත් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ විදිහට අපි ඉතා අගය කොට සලකනවා. විශේෂයෙන්ම අද දින කතිකාව සංවිධානය කිරීමේදී පුවත්පත් මණ්ඩලයේ මහත්ම මහත්මියගේ කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මිය ලැබුණු දායකත්වයක් අගය කළ යුතුයි. විශේෂයෙන්ම මාගේ සහකාර කොමසාරිතුමිය දෙල්ලානි විජේරත්න මහත්මිය, ගණක අධිකාරී කුෂාන් දේවප්‍රිය මහතා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයක් මේ වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් කටයුතු කළ බව සිහිපත් කරන්නට කැමතියි. අවසාන වශයෙන් අද දින කතිකාව සඳහා මෙම කතිකාව පෝෂණය කිරීමට මෙම ස්ථානයට පැමිණි ඔබ සැමට ස්තුතිවන්ත වෙමින් තවත් මෙවැනි කතිකාවක්කින් නැවත හමුවෙමු කියන ප්‍රාර්ථනාවත් ඇතුළ මම කතාව අවසන් කරනවා. අපගේ මෙම කතිකාව ඇතුළු මීට පෙර පැවැත්වු සියලුම කතිකාවත වැඩසටහන් අපගේ YouTube නාලිකාව මගින් ඔබට නැවතත් නැරඹීමට හැකියාව තියෙනවා. ස්තුතියි. බොහොම ස්තුතියි. අපි මේ වෙලාවෙම එකක් මතක් කරන්න කැමති ඊළඟ අපේ සංවේදන කතිකාව මම මාස 28 වෙනි ගහරුවද පැවැත්වෙනවා. අපි රසිකයෝ බොහෝ දෙනෙක් සම්බන්ධ වෙන අපි දන්නා මෙතනත් ඉන්නවා හැමදාම සංවේදන කතිකාවට සහභාගී වෙන අය. ඒ අයට මතක් කරමින් සංග්‍රහයක් අපි සූදානම් කරලා තියෙනවා. ඒක සියලු දෙනා භුක්ති විඳින්න කියලා ආරාධනා කරනවා. අපි දවසක නැවත හම්බෙමු. බොහොම ස්තුතියි.